දෛජමනම් ඒ සුතානුග්‍රහය ආරම්භ කිරීම සඳහා සාදුකාරයක් දෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු රහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමේ ද්වේ ධම්මා බහුකාරා සතිච සම්පජඤ්ඤච ඉමේ ද්වේ ධම්මේ බහුකාරා සාදු 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 පින්වත් කල්‍යාණ මිත්‍රවරුනි අපි මේ ටොරොන්ටෝ වල sorry බ්‍රැම්ටන් පන්සලේ හැමතැනටම ටොරොන්ටෝ කියලා තමයි කියන්නේ. දෙදින වැඩමුළුවේ අපි දෙවෙනි දවසට එළඹිලා තියෙනවා. ඉතින් ඒ දවස් දෙක වැඩසටහන කරන නිසා මම කාරණා දෙකක් සහිත ගාථා පාඩයක් තමයි තෝරගත්තේ. ඉතින් මේ ගාථා පාඩය අපි තෝරාගත්තේ දසුත්තර සූත්‍රයේ දිගනිකායේ තියෙන අන්තිම සූත්‍රය. ඒකේ බුදුහාමුදුරුවෝ ටැබියුලේට් කරලා තියෙනවා කළ යුතු විය යුතු පාඩු 10කුත් එකට එක 10 සහ ආකාරයකට වෙන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒකේ මේ බහුකාර එහෙම නැත්නම් බොහෝ උපකාර වෙන කරුණු එක මොනවද කියලා අහනවා. ඒ බොහෝ උපකාර වෙන කරුණු තුන තියෙනවා, හතර තියෙනවා, පහ තියෙනවා, එක තියෙනවා, ඔක්කොම තියෙනවා. මම මේ දෙක ගත්තේ. ඉතින් ඒකේ පළවෙනි එක තමයි සතිච්ච, සතිය කියන එක. අනිත් එක සම්පජඤ්ඤච කියලා ගාම දුසඳන් කරන මේ දෙක තමයි බොහෝ උපකාර වෙන කරුණු දෙක. ඉතින් සතිච්ච කියන එක අපි ඒ සමචාරය. මොකද්ද මේ සතිය කියන්නේ? ඒකේ පොඩි සාරාංශයක් ඉදිරිපත් කළොත් අපි ඒ සාකච්ඡා කරපු එකේ සතිය කියලා කියන්නේ දැනුවත් භාවය. මම දැන් මෙතන කියන එකේ දැනුවත් භාවය. ඒ දැනුවත් භාවයේ ගන්න අපි විවිධ ආකාර ක්‍රම පාවිච්චි කරනවා. ඒ ක්‍රම වලින් ප්‍රධාන වශයෙන්ම මේ සතිමත් සක්මන සතිමත් පරයන්කය කියන එක යොදා ගන්නවා. එහෙම යොදා ගත්තාම සිද්ධ වෙන දේ තමයි මේ ලෝකෙ වටේ එහෙම නැත්නම් විශ්වය වටේ දුවන හිත තමන්ගාවට එනවා. ඒ හිත තමන්ගාවට ආවට පස්සේ අපි ප්‍රධාන වශයෙන් සත්වයෙක් හැටියට ඉදි ජීවත්වෙදි කරුණු තුනක් තියෙනවා. කායික ක්‍රියාවලියකුයි මානසික ක්‍රියාවලියකුයි මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවය, මේ සම්බන්ධතාවයේ කාර්යක්ෂමතාව. එහෙම නැත්නම් පිටිමුට්ට ටික මෙතන දෙනවා. හිත වෙන කොහෙද? එහෙම වැඩ කරද්දී අපි වැඩ කරන්නේ හරියට මේ කොච්චි පාරක බස් එකක් යනවා. ප්‍රගම තුන දවසක් ලංකාවේ ගිහින් තිබුණා. එහෙම නැත්නම් බස් පාරක කොච්චියක් යනවා. ඝර්ෂණයකින් තමයි අපි ජීවත් වෙන්නේ. ෆ්‍රික්ෂන් එකක් කියලා. හැබැයි මේ යුනිට්ස් එක එකට ආවට පස්සේ මේක එෆිෂියන්ස් එක වැඩි වෙනවා. ඒ එෆිෂියන්ස් එක වැඩි වුණාට පස්සේ ගෙදරත් හොඳයි, පාරෙත් හොඳයි, ඔෆිස් එකෙත් හොඳයි. පුදුමාකාරයේ තමන්ට හැඩ්ලි කරගන්න බැරි තමන්ටත් නොතේරෙන සහනයක් මීට ඉස්සෙල්ලා තිබිච්ච නැති දෙයක් තමන්ගාවට එන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒ කරුණු ටික තමයි අයිට වැඩි ගොඩාක් කරුණු දෙනවා මේ සතිපත් වුණාම වෙන දේවල් ওই ටික තමයි අපි කතා කරන්නේ. ඒක ගණ්ඩ මේ සතිපත් වුණා කියලා තමන්ව උද්‍යෝගවත් කරන්න, තමන්ව වීර්යවන්ත කරන්න අවශ්‍ය වෙන ප්‍රධාන සාධකයක්. ඒ සාධකය තමයි තොරතුරු ගන්නවා කියන එක. හැම ඉස්සෙම මේ සක්මනක් කරද්දී සක්මනේ පුළුවන් තරම් තොරතුරු ගන්න. අපි කරනවානේ පැයක් හරියට විනාඩි 45ක් කරේ. ඕකේ පුළුවන් තරම් තොරතුරු ගන්න. මුලින් දැක්කු එකමද ඊළඟටත් ගන්න. මුලින් දැක්කු විදිහටමද ඊළඟට. මුලින් දැක්කු සෙන්සේෂන් එකමද ඊට පස්සේ. මේක ටිකක්ලා කරගෙන ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? විජාබාහු වෙනවා. ඉතින් මේවා ඔක්කොම තොරතුරු.
ඒ තොරතුරු ගන්න එකට හිත යොමු කරන එක තමයි සතියෙන් කරන්නේ. මොකද අපි බලන්නේ තොරතුරක් ගන්න නෙමෙයි. අපේ හිතේ ස්වභාවය තමයි අරමුණක් ළඟා කරගන්න. ප්‍රධාන වශයෙන් තියෙන එක තමයි හරි මං දැන් සක්මණේ තමයි හිත තියන්නේ. එහෙනම් මගේ හිත සක්මණේම තියෙන්න ඕන. සක්මණේ පොඩ්ඩක් හරි එහෙට මෙහෙට වුණා බෙල්ල දාගන්න හිත. මේ ඔක්කොම අතහැරලා මේ නිවාඩු දවසේ මේක ආ මේක කරා. මේ සක්මණක් පොඩි කාලේ ඉඳලා ඇවිදපු සක්මණට මට හිත තියාගන්න බෑනේ කියලා. දුම මොනාදයකට කියන්නේ ආත්ම සංතාපයක් ඇති වෙනවා. ඒක හොඳ වචනයක් තියෙනවා මට. නෑ නෑ මේ ආත්මය මේ විචා භංගත්වයක් ඇති වෙනවා. ඒ ඒ විචා භංගත්වයට ඇති වෙන්න හේතුව තමයි බලන්න. ඒක නැති කරන්න බුදුහාමුදුරුවෝ කරන්නේ මොක වුණත් ප්‍රශ්නයක් නෑ. මේ වෙන දේ බලාගන්න. වෙන දේ තොරතුරු ගන්න. එතකොට යමක් වෙනවා කායික වේවා මානසික වේවා ඒක තොරතුරක් හැටියට විතරයි ගන්න. ඒ තොරතුරක් හැටියට වෙන්න ගත්තාම අපේ ආකල්ප මේ වෙනසක් ඇති වෙනවා. මෙච්චර කල් මේ යමක් හොයාගෙන යමක් හඹාගෙන යන මනස වෙනුවට ඕන එකක් දෙයක් නා ඒකත් අවුල ගත්තා ඒකත් ලියා ගත්තා ඒක data collection නම් දිරෝ ගියා. ඉතින් එහෙම කරන්ඩ බුදුහාමුදුරුව සඳහන් කරලා තියෙන දේ තමයි නිකම්ම සතිමත් වෙලා බෑ. ඒකට බුදුහාමුදුරුව කියනවා නිකම්ම සතිමත් වුණොත් හිර වෙන්න පුළුවන්. ඕම දිගින් දිගටම වෙන දේ බලන්න නම් බුදුහාමුදුරුව කියන දේ තමයි සතින් පරිමුඛං කියලා. සතින් පරිමුඛං කියලා කියන්නේ සතිය මූලස්ථානයේ තියෙන්න ඕනේ, සතිය ප්‍රමුඛස්ථානයේ තියෙන්න ඕනේ, සතිය තියෙන්න ඕනේ ඩ්‍රයිවිං සීට් එකේ. අපේ ජීවිතයේ වාහනයක් නම් ඒ ජීවිතයේ ගෙනියන වාහනේ රියදුරා වෙන්න ඕන මේ සතින් පරිමුඛං කියන එක. එතකොට ඕන දෙයක් සිද්ධ වෙනවා. ඔව් දන්නවා, ඔව් දැක්කා, ඔව් දැනෙනවා කියලාගෙන යනවා මිසක් මේක එහෙට මෙහෙට කරන්න දෙන්නේ වෙන කෙනෙක් නෙමෙයි. එතකොට අපේ ජීවිතය එළවන්නේ ජීවිතය ගෙනියන්නේ මේ සතිය කියන එක. ඒ හින්දා සතින් පරිමුඛං කරගත්තාට පස්සේ අපේ සතිය කියන එක වැඩෙන්න පටන් ගන්න. ඒ වැඩෙන්න පටන් ගත්තේ අපි මේ සතිය වඩන්ඩ ප්‍රධානම හේතුව වෙන්නේ අපි ඊයේ මතක් කරගත්තා වගේ මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තියෙනවා. මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මවල මේ සතිය කියන එක අටකොලක සඳහන් වෙලා තියෙනවා. ඒකෙන් ඒ බෝධිපාක්ෂික ධර්ම වඩා ගත්තොත් තමයි අපිට නිවැරදි පුළුවන් වෙන්නේ. එතකොට මේ මෙතන මේ අපි ඉගෙන ගන්න සතිය මෙතන මේ ඉගෙන ගන්න සති බීජය සති අංකුරය පැලවෙන්න ඕන. ඒක පැලවෙලා ලොකු ගහක් වෙන්න ඕන. මල් පල දන්න ඕන. දැරලා ඒ ඒ ඵල ගන්න පුළුවන් වෙන්න ඕන. එන විදිහට කියනවා සති විකාශනය වෙන්න ඕන. සතිය විකාශනය වෙන්න ඕන මේ සති බීජය සතර සතිපට්ඨානෙට විකාශනය වෙන්න ඕන. ඒක සති ඉන්ද්‍රියක් හැටියට විකාශනය වෙන්න ඕන. ඒක සති බලයක් හැටියට විකාශනය වෙන්න ඕන. සති සම්පජ්ඤාංගයක් හැටියට විකාශනය වෙන්න ඕන. සම්මා සතිය හැටියට විකාශනය වෙන්න ඕන. ඉතින් එහෙම විකාශනය වෙන්න අවශ්‍ය කරන ප්‍රධානම සාධකය තමයි මේ දෙවෙනියට කියපු වචනේ. සත්‍ත්‍ච නෙමෙයි සම්පජඤ්ඤච කියන එක. ඒ සම්පජඤ්ඤ කියන එකට අලුව දෙන්නේ මේ සතින් පරිමුඛං කියන අර්ථ. මොකද්ද සම්පජඤ්ඤ කියලා කියන්නේ? ඕක ඩික්ෂනරි එහෙම බැලුවොත් පාලි ඩික්ෂනරි එහෙම බැලුවොත් ඕකේ තියෙන්නේ මනා නුවණ කියලා. මේ මනා නුවණ කියන එක ගත්තහම මට කියවපුවහම ඒ සති සම්පජඤ්ඤ කියන වචනේ ඔය කියන මනා නුවණයි ගත්තහම නිකන් ඉදුරු වගේ මට. ඒ සම්පජඤ්ඤ කියන වචනේ තේරුමක් දෙන්නේ නැහැ. මනා නුවණ කියපම කොහොමද මොකක්ද මේ මනා නුවණ කියලා? අපි එක එක කියන මනා නුවණ කියන කියන මනා නුවණ කියන එක එක විදිහට ගන්නවා. තව ත්‍රිපිටක ට්‍රාන්ස්ලේෂන් එක දින මහා නුවණ. මොකක්ද මේ මහා නුවණ? ඩිග්‍රී එකක් අරගෙන ගන්න මහා නුවණද? PhD එකක් අරගෙන ගන්න මහා නුවණද? මොකක්ද මේ මහා නුවණ? ඉතින් ඕක කොහොම හොය හොය ඉද්දි
ලොකුහාමුදුරුවෝ එක සැරයක් පැහැදිලි කරුවා මෙන්න මෙහෙම සම්පජාඤ්ඤ කියන වචනේ ස කියන එකෙන් අර්ථවත් වෙනවා කියලා ස්වං කියන දේ. ඒ වගේම සම්පජඤ්ඤ කියලා තමයි ඒකේ තියෙන්නේ. ඒකට තව වචනයක් තියෙනවා සම්පජ්ජන කියන. සයන්න, අල්මයන්න, පයන්න, අය ජයන්න, ජයන්න, නයන්න. අපි මෙතන සම්පජඤ්ඤ කියලා ඇද්දී අර කයන්න දන්නේ මොනවද කියන්නේ කියලා. කයන්න මේ දයන්න දාලා එන එක. ඒකට ඒක තමයි සම්පජඤ්ඤ කියන ලියන්නේ. මෙතන සම්පජ්ජන කියලා වචනයක්. ඒක කියන්නේ සම්පූර්ණ වීම. සම්පූර්ණයෙන් කියන එක. එතකොට ඥාන කියන එක සාමාන්‍ය තේරුම ඥාන. ඉතින් මෙන්න මේ වචන තුන අරගෙන ලෝකාංග සඳහන් කරනවා. මෙන්න මේ වචන තුන තමයි මේ ඇතුලේ තියෙන්නේ. තමා විසින් පූර්ණ වශයෙන් ගන්න ඥාන. එහෙම කියපුවම මේ සතින් පරිමුඛං කියන එකත් එක්ක සම්බන්ධතාවයක් ඇති. ඊ අපි මතක් කරගත්ත මේ කාර්ය පරිශ්‍රයේ ආර්ය පරිශ්‍රයේ දින ලක්ෂණය තමයි නිගමනය කියන එක නැහැ. ආර්ය පරිශ්‍රණය කරන්නේ නිරීක්ෂණය විතරයි. වෙන දෙයක් වෙන්නට බලාගෙන 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 එහෙම බලාගෙන හිටියාම අද නොදකපු එකක් හෙට දකින්න. හෙට දකින්න නැති එකක් අනිද්ද දකින්න. අද දකපු එක හිතුවා නම් හරියට හරි දැන් මම ඔක්කොම දැක්කා කියලා. ඒක තමයි ඔයාලා කතා කරන්නේ. දැක්කා කියලා ඒ කියන්නේ අපි මේ සම්පූර්ණ ඉඩ දෙන්නේ නැහැ. තීරණයක් ගන්න ඉවර. ප්‍රධානම තීරණයක් ගන්න එපා. තීරණයක් නොගන්න නම් අවශ්‍ය කරන ප්‍රධානම සාධකය තමයි මේ සතිය ඉදිරියට තියාගෙන ඉන්න ඕන. වෙන දෙයකට නෙමෙයි. එතකොට මේක අද දැකපු එක ඒක වෙනස් වෙලා හෙට දකින්න. ඒකත් වෙනස් වෙලා හෙට දකින්න. එතකොට කොහොම මේ කාලයක් තිස්සේ මේක දැක්කහම එතන මොන මොඩියෙද්ද මම මේක එදා නැවතුණා කියලා. ඊට පස්සේ පුරුදු දැක්කේ දින ඕන එකක් පෙන්න බලන්න. කියන එක. එහෙම බලන් ඉන්න අවශ්‍ය කරන මානසිකත්වය තමයි මේ තමා විසින් පූර්ණ වශයෙන් ගන්න නුවණ. එහෙම නැත්නම් දැන ගැනීම කියන එක ස සම්පජ්ජන ඥාන කියන කරුණ තුනේ සම්පජ්ජන කියන එකේ ඇතුළත් කියලා සඳහන් වෙන්නේ. ඉතින් අපි ගත්තොත් මේක මේ අපේ කරන භාවනාව පදනම් කරගෙන උදාහරණයක් ඇරියට ගත්තොත් සක්මනේ සිත තියාගෙන ඉද්දී අපේ මුලින්ම සක්මනට යටිපතුල බලන්න කියනවා. යටිපතුල බලන්න කියපුවාම පැය භාගයක් විතර ඇවිදිනවා. කිසිම දෙයක් යටිපතුල අහුවෙන්නේ නැහැ. හැබැයි ඒත් ඔහේ ඇවිදිනවා. මේ මොකොත් අහුවෙන්නේ නැහැ කියන එක දන්නවා. එතකොට මොකොත් අහුවෙන්නේ නැහැ කියන එක දැනගෙන ඕම් පැය භාගයක් විතර ඇවිද්දාට පස්සේ පැය භාග විනාඩි 35ට නම් දාලා මේක තියලා තියෙන්නේ 34 වෙනි විනාඩියේදී ඔන්න දැකිනවා මේ යටිපතුල තියෙනවා බිමට. එහෙම නැත්නම් මේ විලුඹ තියෙනවා බිමට. ඊට පස්සේ ලේවකේ, ඊට පස්සේ කොට්ටේ, ඊට පස්සේ ඇඟිලි තියෙනවා මේක දකින්න. එච්චර වෙලා මේ දැක්කේ නැහැ මේක. ඊට පස්සේ ඒ 35 දි බෙල් එක වැදුනා. එතකොට සම්පජඤ්ඤය තියෙනවද නැද්ද කියලා අපිට හිතෙනවා. සම්පජඤ්ඤය තියෙනවද නැද්ද? සම්පජඤ්ඤය තිබ්බ විනාඩි 34ක් මුකුත් නැහැ කියන සම්පජඤ්ඤය නැහැ කියන දැනුවත් භාවය තිබ්බා. 34 වෙනි එකේදී මේක දැක්කා කියන දැනුවත් භාවය තිබ්බා. එතකොට 35ම ගත්තහම මේ තමා විසින් පූර්ණ වශයෙන් දැකපු යමක් තියෙනවා. ඒ වගේ ඔක දිගට 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 කරන්න විනාඩි 34ක් යන්නේ නැහැ දකින්න. දැන් මේක දැකපු මනුස්සයා දැක් මේක පේන විදිහ දන්නා නම් අර 30 දිව පේනවා. කාලය තිස්සේ ගිය පස්සේ දැන් 30 දිව පේනවා. දැන් විලුඹ තමයි කියන්නේ. ඊට පස්සේ මේ තියපු එකේනා දැන් මෙහෙම බලාගෙන ගිහින් ටිකක් වෙලා ගියාට පස්සේ යාට තේරෙන උස්සන එකත් එහෙමම සිද්ධ වෙනවා. දැන් මේක විශේෂයෙන් බලන්න ඕනේ නැහැ. එයාට පේනවා මේක බලාගෙන බලාගෙන යනවා. ඒක අකුලෙත් වෙනවා. මේක අකුලෙත් වෙනවා. ඒක අකුලෙත් වෙනවා. ටික වෙලාවකට ගියාට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා. එයා ඇවිදිනවා. ඇවිදිද්දී මේ නිකන් ඇවිදින වැඩ වැඩි යාට තේරෙන පටන් ගන්නවා. මේ දැන් බයිකලයක් පදිනවා වගේ තමයි යන්නේ. අකුල් දෙක. මේක එක සයිකල් එකක්. සක්මන් කරනවා කියලා කියන්නේ ඒකයි. සක්මන් කරනවා කියන එකට සඳහන් කරන වචනයක් තමයි ඒකාරෝපිය.
ඒක අරෝ කියලා කියන්නේ එක අරයයි කියන එක. අරය කියන එක දන්නවනේ වෘත්තයේ මැද ලක්ෂයේ ඉඳලා වෘත්තයේ තියෙන ඉරනේ රේඛාවනේ. එහෙම තමයි අපි ඇවිදිනවා කියලා කියන්නේ. අපි ඉනේ ඉඳලා තනි කකුලෙන් තමයි අපි නිතරම ඉන්නේ. ඒක හරියට මේ රෝදයක් ඇතුලේ අපි ඒ රෝදය පෙරලනවා වගේ තමයි ඇවිදින්නේ. ලොකට ලොකෝ ලොකෝ ලොකේ රෝද අරගෙන ඉස්සර පොඩි කාලේ අපි සෙල්ලම් කරනවානේ. පොඩි එකෙක් ඕක ඇතුලට දාලා ගහනවා. අරු කෑ ගහනවා. ඇතුලේ ඉඳගෙන. ඉතින් ඒ වගේ අපි ඒ ටයර් එක ඇතුලට ගිහින් අපි ටයර් එක පෙරලනවා වගේ තමයි යන්නේ. ඉතින් මේක එයාට ඒක තේරෙන්න පටන් ගන්නවා. දැන් මේවා විෂුවලයිස් කරන්න එපා. සක්මන් කරද්දී තමන්ට තේරෙන්න පටන් ගන්නවා මේක ඉස්සල දැක එක කකුලක විතරයි ක්‍රියාවලිය. දැන් මේ කකුල් දෙකේම ක්‍රියාවලිය අහු. ඉතින් මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ ඉස්සල නොදැපු දෙයක් තමයි. තමා විසින් පූර්ණ වශයෙන් දැන් අලුත් ඥානයක් ඇවිල්ලා තියෙනවා. මේ සක්මන කියන්නේ මේ අපි හිතන් හිට මේක නෙමෙයි. මේ නොකඩී පවතින ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේකට මෙහෙම හිත තියාගෙන උකට ඔහෙ වෙනවා නම් හිතනලා හිත තියාගෙන ගියාට පස්සේ මෙයා ටික වෙලාවක් ගියාට පස්සේ අඩිය උස්සනවා. උස්සන අඩිය එයාටම පාලනයක්. කකුල ගිහින් මෙහෙ තියන්න ඕනේ වෙනට කකුල ගිහින් දැනතන ගිහින්. ඒ වගේ මේ ඩෝප් දැම්මගේ ඇදී. එහෙම නැත්තම් කකුල මෙහෙම බිම තිබ්බහම බිම කකුල තියන්න තරම් කකුලට ස්ට්‍රෙන්ත් එකක් නිකන් තොග්ගල වැටෙනවා වගේ දැක්කා. මම කියන්නේ ඔක් හැමෝට වෙන්න ඕනේ කියලා නෙමෙයි. ඒ වගේ අමුතු විකාර ටිකක් වෙනවා. ඒ වුණා එහෙම වුණාම දුවගෙන ඇවිල්ලා ඇහුවොත් අනේ හාමුදුරනේ මේක වෙනවා භූතයෙක් කියලා දන්නේ නැහැ කියලා. ඒක නෙමෙයි මේ දැනුවත් භාවයේ කියන කමතක. මේ හොල්මනක් ඇවිල්ලා යකෙක් වහලාද දන්නේ නැහැ කියලා. අපි ඒවට එක එක ඉන්ටර්ප්‍රිටේෂන් දෙනවා. එහෙම දෙන්නේ නැතුව මේ වෙන එකට මේ හරි දැන් මෙන්න මේ වගේ දේකුත් වෙනවා කියලා සක්මනේ මෙහෙම 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 කරගෙන යනවා දැන් මට මෙහෙම මෙහෙම වෙනවා කියලා ඒක තවත් ඥානයක් පූර්ණ වශයෙන් මේ ඉස්සලා නොදකපු දෙයක් දකින්න. ඉතින් මේ වගේ මෙහෙම දිගටම කරගෙන ගියාම ඔය මං ඒ සක්මනේ වෙන ආකාරය පැත්තෙන් කිව්වේ සක්මනේ වෙන සංවේදනා පැත්තෙන් මොකද ඒ දෙක තමයි මම දුන්නේ විශේෂයෙන් ගැටිපතුල බලන්නේ සංවේදනා පැත්තෙන් බැලුවොත් එයා කියනවා මගේ මේ කවුල තිබ්බාම අපිට මේ වගේ දැනක නිරාවරණ පාවලින් ඇවිදින්දි මේක නිකන් හොඳ මසාජ් එකක් දැනෙනවා. මේ මොනවාද කාපට් එකට කකුල හොඳට වැදුනවා. මේ මසාජ් එකට හිත තියාගෙන ගියාම කොහොම සැහැල්ලුවක් සිනිඳු බවක් දැනෙනවා. ඊට පස්සේ යාට කියනවා ඔය මසාජ් එක ඒ සැහැල්ලු සිනිඳු බව බලන්න යටිපතුලට විතරමද දැනෙනවා. උඩටත් පොඩි කිචි කැවීමක් නැද්ද කියලා. ඉතින් යා ඒක බලන්න හොඳට තව මේ කයට හිත දාන ඇතුළට. එහෙම කයර ඇතුළට හිත දැම්මට පස්සේ යාට පේන්න පටන් ගන්නවා අරකම නෙවෙයි. මේ තව කය ඇතුලේ වෙන මොකක් හරි සංසිද්ධියක් පේන්න පටන් ගන්නවා. එයාට පේන්න පටන් ගන්නවා. එතකොට මේ ඇන්කල් එකේ මූවමන්ට් එක පේන්න පටන් ගන්නවා. ඒ ඇන්කල් එකේ මූවමන්ට් එකට හිත තියාගෙන ඉන්නේ කියලා ඊට පස්සේ පේන්න පුළුවන් නී එකේ මූවමන්ට් එක. එහෙම නැත්නම් කාෆ් මසල්ස් වල මොකක් හරි සංකෝචනයක් හරි ප්‍රසාරණයක්. ඉතින් ඒ වගේ මෙහෙම කයට කිට්ටු වෙන්න මීට ඉස්සෙල්ලා දැකපු නැති දේවල් පේන්න පටන් ගන්නවා. ඉතින් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ කියනවා මෙහෙම කකුල ඔස්සලා තියද්දි කකුල මන් තියන්නේ නැහැ කිය. ගුරුත්වාකර්ෂණය ඒගොල්ලන්ට අහු වෙනවා. කකුල තියන්නේ නැහැ මෙහෙම කකුල මෙහෙම පාත් කරද්දි ඩොග් ගාලා ඇදලා ගන්න. ඇදලා අරගෙන විලුඹ ඩොග් ගාලා වදින. ඒ වැදුනහම යන වයිබ්‍රේෂන් එක යාට දිනුවොත් කියන්නේ. ඒ වගේ මේක නැහැ. අපි මේ කිච්චු වෙලා බලද්දි මෙතන මෙතන ඉන්න අයට සමහරවිට නොදැනිලා නෙමෙයි. මේක තොරතුරක් කියලා අපි ඩිස්ටින්ක්ට්ලි ඇඩෙන්ටිෆයි කරලා ගන්නෙ නෑ. වට දෙක තුනේ යද්දී අහු වෙනවා. හැබැයි ගන්නෙ නෑ. ඒක දැනෙන්න අපි දිගට භාවනා කරනවා. දිගට භාවනා කරන්න ඕනේ. දිගට අප සාකච්ඡා කරන්න ඕනේ. එතකොට පොඩ තමන්ගේ හිතේ කකුලට එහෙම නැත්නම් මේ ක්‍රියාවලියට එහෙම නැත්නම් ආශ්‍රිත ප්‍රසආසයට යනවා. ඊට පස්සේ මේ දැකපු නැති දේවල් පොඩ වෙන්න පටන් ගන්නවා. වෙන්න පටන් ගන්නවා. දෙන්න පටන් ගත්තට පස්සේ හිමීටම හිත තමන්ගේ හයට එනවා. ඉතින් එහෙම හිත හයට ආවට පස්සේ එක සිද්ධ වුණේ එකම එක කාරණයක් නිසා. මොකද්ද? මේ සතින් පරිමුඛං කියන එක කෙරෙනස. සතියේ ඉදිරියෙන් තියාගෙන වැඩ කරන නිසා.
ඒ සතියෙන් ඉදිරියෙන් තියාගෙන වැඩ කරන නිසා තමන්ට පේන්න පටන් ගන්නවා තමා විසින් මේ බලන්නේ. නෝන මහත්යට කියලා බලව ගන්න නැහැ. මහත්යන් නෝනට කියලා බලව ගන්න නැහැ. බුදුහාමුදුරුව රාහුල කුමාරයාට බලලා දුන්නේ නැහැ. රාහුල කුමාරයාට කිව්වේ නැහැ අනිත් මගේ තාත්තා මට මේ සම්ප්‍රදාය කරලා දෙන්න කියලා කියන්නේ නැහැ. ස්වයං වෙන්න ඕනේ ඒක. තමා විසින්ම දකින දෙයක්. ඒක නිකනුත් නෙමෙයි. පූර්ණ වශයෙන් දකින්න. මේ රත්නකරේ තාම අපි පූර්ණ වශයෙන් දැකලා ඉවර නැහැ. රහත් වෙනකන් තියෙනවා දකින්න තියෙනවා. රහත් වෙනකන් තියෙනවා. ඒක පොතන හරි ගැහුවත් හරි මම ඩන් කියලා. ඒ කියන්නේ මාර්යා ගුණවත් දීලා තමයි. ඒ එහෙම නැතුව මේ හැම තිස්සෙම සස්පෙන්ඩඩ් ඩිසිෂන් කියලා තමයි අපි ලොකුමහාමුදුරුවෝ පාවිච්චි කරන වචනේ. ඩිසිෂන් එකක් ගන්න නෑ. දැක්කා. බලාගෙන යනවා තොරතුරක් විතරයි. එහෙම යන්න 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 මේ ඉස්සෙල්ලා නොදකපු හම්බෙච්ච නැති ඥාණය එනවා. එතකොට හිතෙන්ද පටන් ගන්නවා යකෝ කොහෙද මේවා තිබ්බේ කියලා. මෙච්චර කල් මොනාද මම කෙරුවේ කියලා හිතනවා. සාමාන්‍ය ජීවිතයේ මෙච්චර කල් ලැබපු නැති, දැකපු නැති දේවල් එන්න පටන් ගන්නවා. කයට හිත දැම්මට පස්සේ. එහෙනම් තමයි ඊ අපි මතක් කරගත්තේ. රෝහිතස්සට කිව්වේ බුදුහාමුදුරුවෝ යුනිවර්ස් එක තියෙන එළිය නෙමෙයි ඇතුළේ. මේකට දැම්මට පස්සේ ඕවා වෙන්න පටන් ගන්නවා. එතකොට සමහර වෙලාවට මෙහෙම කායට හිත ගියාට පස්සේ අපිට ඊළඟට මතුවෙන දේ තමයි මේ ඡාය දිහා නිකන් බලන් ඉද්දී අපි මේක මගේ කකුල කියලා බලන් ඉන්න, අත කියලා බලන් ඉන්න, බඩ කියලා බලන් ඉන්න, පට කියලා බලන් ඉන්න, මේක දිහා ඔගේ බලන්න. එහෙම බලාගෙන ඉද්දී අපිට පොඩ 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 මේක දැනෙන්න පටන් ගන්නෙ ඒවැය තියෙන ධාතු ලක්ෂණ. එක්කෝ මේකේ තියෙන තද බව, එහෙම නැත්නම් මේකේ තියෙන සැහැල්ලු බව, ගොරෝසු බව, සිනිඳු බව, බර බව, බර නැති බව, එහෙම නැත්නම් ආපෝ ගතිය, يعني කොහෙසිව්නස් එක, එහෙම නැත්නම් මේ ගලාගෙන වැක්කිරිලා යන ගතිය, එහෙම නැත්නම් වායු ගතිය කියලා කියන්නේ මේ තද කරලා මේක දරාගෙන අල්ලගෙන ඉන්න ගතිය, එහෙම නැත්නම් ওই පැද්දි පැද්දි වැනි වැනි විසි වෙලා යන ගතිය, එහෙම නැත්නම් තේජෝ ගතිය, සීතල ගතිය, උණුසුම් ගතිය කියන මේ ගති ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒ ගති ලක්ෂණ පේන්න පටන් ගත්තා කියලා කියන්නේ දැන් මේ මොකද වෙලා තියෙන්නේ? මේ කය දිහා බලන්නේ මගේ කය හොඳට රස්නෙට තමයි දැනෙන්නේ. කය දිහා බලන්නේ මට චෝක් එකේ ආතල් එක තමයි දැනෙන්නේ හරිය වැහැල්ලු. ඒ අර ධාතු ලක්ෂණ වතු වෙලා. එහෙම සමහර වෙලාවට මේක දැඩි වෙලා උරපුටු වෙලා දැනෙන්න පුළුවන්. ඒ වෙලාවට හිතෙනවා මෙච්චර හයියක් මංගාව තියෙනවාද? හිතෙන්ද පුළුවන් ලොකු නාරාසනයක්, යකඩ නාරාසනයක් ගෙනලා මට ගැහුවොත් නාරාසනේ දෙකට නැමෙයි. ඒ තරමටම තමන්ට මේ තංගෙ තියෙන තදගතිය දැනෙන්න පුළුවන්. මම මේ නැවතාරක් මතක් කරනවා. මම මේ උදාහරණ දුන්නට මේ බලාපොරොත්තු වෙන්න එපා. අපිට තියෙන්නේ කයට හිත දාගෙන ඉන්න තමන්ගේ මතුවෙන ධාතු ලක්ෂණේ මතු වෙයි. ඉතින් එහෙම මතු වුණාට පස්සේ ඒ ධාතු ලක්ෂණ දිහා ඔය බලාගෙන ඉද්දී ධාතු ලක්ෂණ දිහා බලාගෙන ඉන්න එක සමහර වෙලාවට අපි හරි කැමතියි. අපි හිතමු මේ ධාතු ලක්ෂණයක් මතුවෙලා අමන්ට නිකන් දැනෙනවා බොහොම උංචිලාක දාලා පද්දනවා වගේ. යොලින් ඉතින් පැද්දි 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 නැලවි නැලවි සහැල්ලුවෙන් ඉන්නවා. හරි තව වෙලාවකට දැනෙනවා ආපෝ තේජෝ ධාතු මතුවෙලා නිකන් මොනවාද වෙල්ඩින් කරද්දී අර වෙල්ඩින් ලෑම්ප් එක තියන්නේ ඕක අල්ලගෙන වගේ පුච්චගෙන 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 ඉන්නවා. ඉතින් පරම්පරායම නම කීකිය හිතෙන් බැන බැන තමයි ඉන්නේ. ඉතින් මම කියන්න හදන්නේ මේ ධාතු ලක්ෂණ මතු වුණාට පස්සේ අපේ හයේ අඩුම අංශුවට හිත යනවා. මේ කාය කියන එකේ එහෙම නැත්තම් මැට කියන එකේ අඩුම ලංසුව තමයි මේ ධාතු ලක්ෂණ. ඒ ෆිසික්ස් වල එක විදිහකට කියනවා බුදුහාමුදුරුවෝ කියනවා පරමාර්ථ ලක්ෂණ, පරමාර්ථ භාෂාවෙන් ධාතු ලක්ෂණ කියනවා. ඉතින් මේ ධාතු ලක්ෂණ වලට අපේ මෙන්ටල් ඉන්පුට් එකක් යනවා. ඒ මෙන්ටල් ඉන්පුට් එක තමයි අර පැද්දෙනවා වගේ දැනෙද්දී ජොලියේ ඉන්න එකට කියනවා සැප කියලා. එහෙම නැත්තම් පුචනවා වගේ දැනෙන වෙලාවට අපි ඒකට කියනවා දුක කියලා. වෙන විදිහකට කියනවා නම් දැන් මෙයා ආස්වාද ප්‍රසවාසය ගැන කතා කරන්නේ.
එන අනේ හාමුදුරුවෝ ඉඳගත්තට පස්සේ මට හරියට ටොප් එකට ඉඳගෙන ඉන්න පුළුවන් කියලා කට උල් කරලා ඇදලා කියනවා. එතකොට දන්නවා කාලා තමයි කියලා මේ හොඳ සැපයකින් ඉන්නවා කියන එක තමයි මේ කියන්නේ. එහෙම නැත්තම් මූණ පුපුරු ගගා කියනවා මෙහෙමයි 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 මට ඉන්න බෑ කියලා. ඉතින් ඒ කියන්නේ මේ දැන් කයේ ඉඳලා ආනුපස්සනාවේ ඉඳලා වේදනානුපස්සනාවට යනවා. ඉතින් ඕකේ ගහලා නැහැ බෝඩ් එකක්. දැන් ඔන්න හරි අර කොළඹටෙද්දි කොට ළඟ ගඳ ගහනවානේ. ඒ වගේ මේගොම් පාරේදී එහෙමයි. හොද්දට නිින්ද යනවා මේ ඉස්සර මේ කැම්පස් එකේදී. ඊහාම කොළඹයි පිටුනා කියලා දැනගන්නේ අතන්දිදී මොලේ රුස්තෙන්ද ගඳ එනවා. ඒ වගේ මේකෙදි නෑ එහෙම. මේකෙදි නෑ කායනුපස්සනාවේ ඉඳලා වේදනානුපස්සනාවේ ගියා කියලා බෝඩ් එකක් නෑ. අපිට මේ වෙන සංසිද්ධිය තමයි තියෙන්නේ. ඉතින් ওই සංසිද්ධිය කියනවා නම් අපි මෙහෙම මම මේ බොහොම සහැල්ලු තත්වයක් තියෙනවා කියලා එතකොට ගුරුවරයා දන්නවා. දැන් මෙයා වේදනානුපස්සනාවට ගිහින්. මෙයා දැන් මේ තොරතුරු එකතු කරගෙන තමයි යන්නේ. එහෙම නැත්තම් වේදනානුපස්සනාවට ගිහින් දැන් මේ දුක් වේදනාවක් ඇවිල්ලා තමයි මේ කැක්කා. ඉතින් අපි හිතනවා මේක අරක හොඳයි මේක නරකයි. බුදුහාමුදුරුවන්ගේ පැත්තෙන් බැලුවොත් ඔය දෙක මේකයි. ඔය දෙකම තොරතුරක් විතරයි. ඒ දෙකම තමන්ගේ චරිත ලක්ෂණයක් විතරයි. ඒ දෙකම ඒ වෙලාවේ සිද්ධ වෙච්ච දෙයක් විතරයි. මේ සැහැල්ලුව තියෙන කෙනාට හැමදාම සැහැල්ලුව නැහැ. සැහැල්ලුව තියෙන කෙනා කටවුල් කරලා සැහැල්ලුව තියෙනවා කියලා කියන්නේ ඒකට තියෙන තණ්හාව තියෙනවා කියන එක විතරයි. ඉතින් ඒක පෙන්ව දෙන්න පුළුවන් ගුරුවරයා. අර වේදනාව තියෙන ලා ඇ ගන්නවා කියලා කියන්නේ ඒක ද්වේෂය තියෙනවා කියන එක පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට මේ වගේ මට දැන් කියන්න අවශ්‍ය කරලා තියෙන මේ මොකද්ද අපි කතා කරන්නේ සම්පජඤ්ඤය. මේ වගේ සම්පජඤ්ඤයට අපි යනවා. ඉතින් මේක අපි සම්පජඤ්ඤය කියලා හිතන්නේ නැහැ. මේක තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. මේ ආස්වාස ප්‍රසආදයේ හිත දැම්මේ. කකුලට හිත දැම්මේ. මේ කාලයක් තිස්සේ කරගෙන ගියාම එහෙම නැත්නම් ටික වෙලාවක් කරගෙන ගියාම ඒක වෙන දෙයක් බවට පෙරලෙනවා. ඉතින් ඕක වෙන දෙයක් බවට පෙරලෙන මානසිකත්වයේ අවශ්‍ය නිසා බුදුහාමුදුරු මම නැවතරක් මතක් කරනවා මේක කිව්වේ නිකම්ම නෙමෙයි සතිපට්ඨානේ පටන් ගත්ත ගමන් කියන්නේ මොකද්ද? ආඤ්ඤගතෝ වාරුක්කමූලගතෝ වාඤ්ඤාගාරගතෝ වා නිසෙදති පල්ලංකං ආභුජිත්තෝ උජුං කායං පනිදාය පරිමුඛං සතිමු පට්ඨපෙත්තා. ආස්වාස ප්‍රසාරේ හිත දාන්නවත් කීවේ නැහැ. ඉත ඉස්සෙල්ලා කියනවා උඹ සතිය ඉස්සරහින් ගියාගනින්. උඹ ආස්වාසය නම් ඉස්සරහින් ගියාගන්න එපා. ආස්වාසය ඉස්සරහින් ගියාගත්තොත් තැනගන්න. එහෙම තමයි මම මෙච්චර ළමයි අටවෙනි ධ්‍යානෙට ගිහින් ආවේ. එහෙනම් ආස්වාස ප්‍රසවාසයේ ඉස්සරහදී අරමුණේ ඉස්සරහට ගන්න එපා. ඔබ ගනි සති ඉස්සරහ. සති ඉස්සරහට ගියාගෙන එහෙම ගත්තොත් බලන් ඉන්න ආස්වාස ප්‍රසවාසයේ මුලින් දිගට පෙනේ. ඊට පස්සේ කෙටි වෙලා යයි. කෙටි වෙලා යන්නේ ඒක බලන් ඉන්න පුළුවන් වුණොත් මේ ආස්වාසය හරහා හිත තමන්ගේ කයට යනවා දැනේ. එතකොට මේ සබ්බකාය පටිසංවේදී වෙයි. ඒ සබ්බකාය පටිසංවේදී වුණාම ඒක මේක කාය ඇතුළට ගියාට පස්සේ මේකේ අමුතුම ක්‍රියාවලියක් නේ තියෙන්නේ. එක එක විදිහට දැනෙන්න පුළුවන්. ඒ දැනුණාම බය වෙන්න එපා. කොල්මනක් දැක්කා නෙමෙයි. ඔක තමයි ස්වභාවය. එහෙම කරන්න පුළුවන් වෙන්නේ ඇයි? සතියේ පරිමුඛන් නිසා මේ සම්පජඤ්ඤය දීපදේ. සම්පජඤ්ඤය කියන්නේ දැන් තමා විසින්ම දකිනවා. මේ ලැබෙහෙක දකින දෙයක් නෙමෙයි. අපි ඔක්කොම විද්‍යාඥයෝ දකින්නේ මේ ආමිසින් නෙමෙයිනේ. ඒගොල්ල ලැබ් එකේ දකින්නේ. එහෙම නැත්නම් හෙන ෆීල්ඩ් එකක් හදලා ඒක ඇතුලේ මැටර් එක එහෙන් ඒවලා එහෙන් ඒවලා එක්ස්ප්ලෝර් කරලා තමයි ඒගොල්ලෝ එක්ස්ප්ලෝෂන් එකක් කරලා තමයි ඒගොල්ලෝ හොයාගන්නේ. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි. මේක කඩගෙන හිත හරිනවා වායු වහරහා ඇතුලේ. ඊට පස්සේ මේ වෙන එක ඉන්න පටන්. ඒකට ඉඩ දෙන්න අවශ්‍ය වෙන මේ සතින් පරිමුඛන් කියන එක. ඒක තමන් විසින්ම මේක තමන්ව ලැබ් එකක් කරගත්තට පස්සේ එන ඥාණයට කියනවා සම්පජඤ්ඤය. ඒක ගන්න ඕන නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ නිකම්ම සතින් පරිමුඛක් නෙමෙයි. කායං පනිදාය. කය අරමුණු කරගෙන කරන්න ඕන. මනස අරමුණු කරගෙන කෙරුව දිගෝ සංසාරයක් හදලා දෙනවා යා. ඔබේ හැමදාම පචනය කරන්නේ හැමදාම අපි උනගමකාරීන කෙනෙක් කරන්නේ. කයට එහෙම ගතියක් නැහැ. කයට දැම්මට පස්සේ මේ කය
බුරු කරන්න බුරු කියන්න දන්නේ නැහැ. මෙතනින් ප්‍රත්‍යක්ෂය හැමතිස්සම මැනිෆෙස්ට්. එන්න බුදුහාමුදුරු කියනවා කායං පනිදාය. ඒකෙන් කියන්නේ කය අල්ලගෙන ඉන්න කියන. කායං පනිදාය. පනිදාය කියලා කියන්නේ රොකට් එකක් ඇරියට පස්සේ කොහෙ ගියත් එයා කමියුනිකේෂන් එක තියාගන්න ඕනේ කන්ට්‍රෝල් සෙන්ටර් එකේ. මුලින් යන්නේ ඉස්සෙල්ලා සම්පූර්ණ කමියුනිකේෂන් එක කන්ට්‍රෝල් සෙන්ටර් එක තමයි දෙන්නේ. උඩට යන්න යන්න උඩට යන්න යන්න උඩට යන්න යන්න ඇස්ට්‍රොනොට්ස්ලා ගන්නවා කන්ට්‍රෝලින් එක. අද මේගොල්ලෝ එක්ක කමියුනිකේෂන් එක ගියා. ඒ වගේ අපි ආයන පස්සේ නැවෙදි කන්ට්‍රෝලින් සෙන්ටර් එක තමයි අපම වැඩ කරන්නේ. වේදනාවට ගියට පස්සේ පොඩ්ඩක් ඕබිට් එකට ගිහින් එතනින් චිත්තානුපස්සනාවට ගියාට පස්සේ ඔබිට කිනුත් එහාට ගිහින් දැන් කයක් කොහෙ ඉන්න බෑ. අද චිත්තානුපස්සනාව වෙද්දී චිත්තානුපස්සනාව වෙන හැම වෙලාවක ඒ අවස්ථාවට කොහොමද කයට දැනෙන්නේ කියලා බලන්න පුළුවන්. වෙන විදිහකට කියනවා නම් අපි ඔය දැන් ඉස්සෙල්ලා කියපු වේදනාව, සැප වේදනාව වේවා, දුක් වේදනාව වේවා, ඒක දිහා බලන් හිටියට පස්සේ මේ සැප වේදනාව දුක් වේදනාව කියලා කියන්නේ ඔය ධාතු ලක්ෂණ වලින් ඉදිරිපත් කරන දේ තමයි අපි සාමාන්‍යයෙන් මිනිස්සෙක් හැටියට ජීවත් වෙද්දී අපි කය පාවිච්චි කරන්නේ මොනවටද? මේ ඉන්ද්‍රියන් සංකර්පණය කරන්න. එච්චරනේ කය පාවිච්චි කරන්නේ, වෙන කිසි දෙයකට කය පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට මේ ඉන්ද්‍රියන් සංතරපණය කරන එක නැවතුණාට පස්සේ අර විදියට ආස්වාද ප්‍රසවාසයේ හිත දාලා එතකොට අපිට බේන්න පටන් ගන්නවා මේ ඉන්ද්‍රියන් සංතරපණය කෙරෙව්වේ ඇයි කියලා. ඉන්ද්‍රිය සංතරපණයන් කෙරෙව්වේ ඇයි? මේ සැප කියන එක ගන්න. ඒ හින්දා තමයි කයට හිත ගියාට පස්සේ සමහර ධාතු ලක්ෂණ වලදී අපි සැපයි කියලා හොඳයි කියලා ගන්න. සමහර ඒවාට ගියාම ඒක හොඳ නැහැ කියලා අඬන්නේ අර සැපය හොයාගෙන ගිය නිසා. දැන් ඉන්ද්‍රියන් සංතරපණය කරන්නේ නැහැ. ඉන්ද්‍රියන් සංතරපණය කරන්න හේතුපාදක වෙච්ච කර්ම ටික උඩට වේදනාව හරහා මේ මේ කය අඩුම ලංසුවට ගත්තට පස්සේ කැමැත්තක් අකමැත්තක් එන්නේ ඒකයි. සැපක් දුකක් එන්නේ ඒකයි. ඉතින් මේ සැප දුකට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? වේදනානුපස්සනාවේදී සුඛං වං වේදනං සුඛං වේදනානීති පජානාති දුකං වං වේදනං දුකං වේදනාමි පජානාති. පජානාති කියලා කියන්නේ සුම්මයි වේ. මුකුත් කරන්න එපා. ඔහේ බලාගෙන ඉන්න. ඉතින් කොහොම ඔහේ බලාගෙන හිටියට පස්සේ සිද්ධ වෙන දේ තමයි නැවත වරක් අපේ ආගම මේ වෙනසක් ඇති වෙනවා. අපි හිතමු පැහැදිලි කර ගැනීමේ පහසුව සඳහා දුක් වේදනාවක් අරගෙන සැප වේදනාව නම් අපි කාටවත් කියන්නේ නැහැ නේ. කායවත් බෙදා ගන්න නැහැ නේ. ඒක මට විතරයි, මම තියාගෙන ඉන්නවා. මමට හඳ සුද්ධ කරන්නේත් නැහැ. අයි දැනේ හාමුදුරුවෝත් ඔතනට ඇවිල්ලා නැතුව ඇති. ඒ හින්දා මේ මම මේක මං ටොප් එකේ තියාගෙන ඉන්නවා, භාවනාව හොඳට වෙනවා කියලා ඉතින් කියන එච්චරයි කියන්නේ. ඒ කියපු ගමන් දන්නවා කාලා තමයි කියලා. ඉතින් ටිකක් කාලා ඉඳ අරින් දුක් වේදනාව පැහැදිලි කරන්න ලේසි. දුක් වේදනාව ආපු ගමන් රෑ 12ට කෝල් කරනවා. යහල් දෙනවනේ හාමුදුරුවනේ, මොකද දැන් කරන්නේ. ඉතින් ඒ හින්දා දුක් වේදනාවක් අරගෙන අපි පැහැදිලි කෙරුවොත් දුක් වේදනාවක් තියෙන වෙලාවට අපි හැමතිස්සෙම කරන්නේ ඒක නැති කරගන්න මොන හරි කරන එකද? අපිට අම්මලා තාත්තලා උගන්වන්නේ ඒකයි, ගුරුවරු උගන්වන්නේ ඒකයි, බොස් කියන්නේ ඒකයි, ටීවී එක කියන්නේ ඒකයි, පර්යේෂකයෝ කියන්නේ ඒකයි, වෙද මාත්‍යා කියන්නේ ඒකයි, දොස්තර කියන්නේ ඔක්කොම කියන්නේ. ඕකට ගන්න වෝල්ටාරන්, ඕකට ගන්න සිද්ධාලේප. සිද්ධාලේප වෙද මහත්කි ඔබ ගෙදර කියලා කියන කතාව. ඒක ලෙඩ හැදෙන්න ඉස්සල කෙනක් තියාගෙන ඉන්නවා. ඉතින් මේ සමහරලාට මුළු දෙකක් තුනක් අල්ල බැලුවොත් ඔබ ඇති සිද්ධාලේප කුප්පිය එහෙම. ඉතින් මොකද අපි ලෑස්ති වෙලා එන්නේ? බුදුහාමුදුරු කියන එහෙම කරන්න එපා. වේදනාව එන්න අරින්න එන වේදනාවට පජානාති කරා. ඕක දිහා බලන් ඉන්න. අපි වේදනාව ආවට පස්සේ දුක් වේදනාවක් ආවට පස්සේ අපි එක චිත්තක්ෂණයක් බලාගෙන හිටියොත් මොකද්ද ඒකෙන් කියන්නේ? ඒ චිත්තක්ෂණය අපි කියනවා ඒ චිත්තක්ෂණේ මට මේක වේදනාවක් නෙමෙයි කියන එකනේ කියන්නේ. බලාගෙන ඉන්නවා කියන්නේ ඒකයි. මේක ඉවසන්න පුළුවන්. ඒක ඉවසන්න පුළුවන් වුණා කියලා කියන්නේ ඒ චිත්තක්ෂණේ මම මේක සතෙන් හිටියා කියන්නේ. ඔබ දෙක වුණොත්, ඔබ තුන වුණොත්, ඔබ හතර පහ වුණොත් මොකද්ද වෙන්නේ?
අපි සැප ගන්න ත්‍රෙෂෝල් එක වැඩි වෙනවා. දුක දුක් වේදනා දිහා බලාගෙන ඉන්න බලාගෙන ඉන්න බලාගෙන ඉන්න අපිට දුක දැනෙන රේන්ජ් එක අඩු වෙනවා. දුක අහු වෙන දුක් වෙන රේන්ජ් එක අඩු වෙනවා, සැප වෙන රේන්ජ් එක වැඩි වෙනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ඒ හින්දා කියනවා ඔබ දිහා බලාගෙන ඉන්න. ඔබ දිහා බලන් ඉන්න බලන් ඉන්න බලන් ඉන්න සිද්ධ වෙන්නේ වේදනාව තියෙනවා, ධාතු ලක්ෂණය තියෙනවා. ධාතු ලක්ෂණයට මෙච්චර වෙලා කරපු ද්වේෂය දැන් හිමීට 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 අඩු වෙලා යනවා. වේද දුක් වේදනාව කියන්නේ එච්චරමයි. කායක ඕනම තැනක තියෙනවා ධාතු ලක්ෂණවල ක්‍රියාකාරී. මේ ගස්වලක් තියෙනවා. ওই ගහක් කුලං ඇවිල්ලා නැඹරුණාට එම හයිය කුලං ගහනවා, ඔගොල්ලෝ නැඹරෙනවනේ. ඒකත් අඳන්නේ නැහැනේ. මගේ අතු නැමෙනවා කියලා. අපි එහෙම නැමුනොත් අපි ගහන්න පටන් ගන්නවා. මොකද මේ ධාතු ලක්ෂණේ හින්දා නෙමෙයි. අපි ඒකට අකමැත්තක් තියෙන නිසා. ඉතින් අර ඒක දිහා බලන් ඉන්න සිද්ධ වෙන්නේ. ඒ අකමැත්ත කියන සංකල්පේ, අකමැත්ත කියන මානසික යෙදවුම අයින් වෙනවා. ඒ මානසික යෙදවුම අයින් වුණාට පස්සේ මේක දුක වේදනාවක්, සැප වේදනාවක් කියන අතර වෙනසක් නැති වෙනවා. ඉතින් මේ විදිහට මේක දිහා බලන් හිටියට පස්සේ මේ දැන් සිද්ධ වෙන්නේ, දැන් යා මුලින් අඬාඬ හිටපු එක්කෙනා මාසයක් දෙකක් ඔක දිහා බලන් ඉඳලා ඉරියව් මාරු කරන්න එපා කියනවා. ඉතින් මටත් බැන බැන, අනිත් මගේ පරම්පරාවටත් බැන බැන ඔක දිහා බලන් හිටියට පස්සේ මාසයක් දෙකක් ගියාට පස්සේ කියනවා, හාමුදුරුවනේ මේ වේදනාව නම් තියෙනවා, ඉස්සර වගේ නෙමෙයි, මට බලාගෙන ඉන්න පුළුවන්. මට වේදනාවක් දැනෙනවා, ප්‍රශ්නයක් නැහැ. ඒ අතර ආස්වාස ප්‍රශ්වාසයක් දැනෙනවා, ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ අලුත් ප්‍රශ්නයක් එනවා, දැන් මොකක්ද මම මේ දෙකෙන් බලන්නේ කියලා. දැන් අරක බලන් ඉඳලා දැන් ඒ දුක දුක දිහා බලන් ඉඳලා දුක් වේදනාවේ ඒකට ඉවසන්න පුළුවන්. දැන් ඒක ඉවසන්න පුළුවන් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ තියෙන තොරතුරු ටික ගන්න, පූර්ණව මේක දැනගන්න. පූර්ණව දැනගන්නවා නම් අපි නිකන් බලන් ඉන්නවා නම් අපි පළවෙනිම දවසේ කියපු කතාව තමයි choiceless awareness. දැන් මේක දිහා බලන් හිටියට පස්සේ තොරතුරු ගන්න එකට අමතරව දැන් මනස හිමීට වහනවා. මොකද මනස සිවුම් වෙලා ගිහින්, මෙයා කය හරහා ගිහින්, වේදනාව හරහා ගිහින්. ඒ හරහා ගිහින් ඉඳ දෙකම පේනවා. අපි කන්දක් නගිද්දී පොළවේ ඉද්දී මෙර සංසාරයක් පේන්නේ නැහැ. පොළොවේ තියෙන ටික විතරයි තියෙන්නේ. කන්ද පොඩක් උඩට නැග්ගට පස්සේ, පොල් ගහක් සයිස් එකකට නැග්ගට පස්සේ අපිට හොඳට පොල් ගහේ තියෙන තරඩිය පේනවා. එතකොට කියන්න පුළුවන් මේ බිම තියෙන එකත් මම දන්නවා, මේ මෙවේ මෙතන තියෙන එකත් මම දන්නවා. ඒ වගේ අපිත් භාවනාව දියුණු වුණාට පස්සේ කය තියෙන එකත් පේනවා. වගේම වේදනාව තියෙන එකත් පේනවා. හැබැයි කරදරයක්. ඉතින් මේක එකම දකින්න එක තමයි දැන් තොරතුරු. හිතේ තියෙන කෙලෙස් ඇවිල්ලා කියනවා තොර නැද්ද මුකුත් කියලා. ඉතින් දිගව වார்த்தාවක් ලීලා අහනවා අන්තිමට දැන් මේකේ මොකද්ද බලන්නේ කියලා. ඒකත් තොරතුරක් විතරයි. මේ වෙලාවේ choiceless awareness නා මම මේ දෙකම තියෙනවා, දෙකම තියෙන්නදලා නිකන් ඉන්නවා. අහවල් එක තෝරන්න එපා. එකක් තෝරපු ගමන් අනිත් එක කෙනා තරහයි. අය තරහ වෙනවා කියලා කියන්නේ ඇයි අපි එකක් තෝරන්නේ? අපි කැමති එකනේ තෝරන්නේ. අපි කැමති එක තේරුවා කියලා කියන්නේ යටි අනිතකට අකමැත්තක්. එහෙනම් බුදුහාමුදුරුව කියනවා choiceless awareness ඒක තමයි සතිය කියලා කියන්නේ. ඒක තමයි පජානාතිය කියලා කියන්නේ. ඒක තමයි ඔහේ බලන් ඉඳින් කියලා කියන්නේ. ඒක තමයි බකං නිලං කියලා කියන්නේ. අපිට ඒක කරන්න අමාරුයි. කවුරුරි කිව්වොත් mind your business කියලා එයා කියන්නේ සතිමත් වෙන්න කියලා. අපි එහෙම නෙමෙයි කඩු අරගෙන ගන්න. ඔබ කවුද මට mind your business කියන්නේ? නෑ, එච්චර blessing එකක් තව නෑ. okay කියලා ඊට පස්සේ last වෙන්න. last වෙන්න. last වෙන්න ඕන. ඉතින් ඒ වගේ අපි ඒ mind your business කරුවාට පස්සේ කිසිම දෙයක් තෝරන්නේ නැහැ. ඔබ දිහා බලාගෙන ඉන්න. දැන් මේක දිහා බලන් හිටියට පස්සේ සිද්ධ වෙන්නේ මුලින් හය පාවිච්චි කරුවා ඉන්ද්‍රියන් සංතරපණය කරන්න. ඉන්ද්‍රියන් සංතරපණය කරන්නේ නැහැ. ඉන්ද්‍රියන් සංතරපණය කෙරුවේ මේ සැප හොයාගෙන යන්න. දැන් සැප හොයාගෙන ඉන්ද්‍රියන් සංතරපණය නොකර ගියාට පස්සේ අපිට මේ සැප කියන එක පේන්න පටන් ගන්නවා.
සැප කියන එකේ දෙපැත්ත පේන්න පටන් ගන්නවා. ඒක තව ටිකක් තියෙනවා මන්නේ නැද්ද කැලලක් තියෙන හැටම. ඒකේ ඒක දිහාත් අපි choiceless awareness එකේ භජානාති කියන වචනේ ඉස්සරහට අරගෙන සතිම් පරිමුඛං කියන එක ඉස්සරහට අරගෙන ඒක දිහාත් කොහොම බලාගෙන හිටියට පස්සේ මේ සැප දුක කියන එක අතර තියෙන උච්චාවචයනය අඩුවෙලා තපත් එකයි දුකත් එකයි පෙරළුණු පිට හොඳයි කියලා යනවා. එහෙනම් පෙරළුණු පිට හොඳයි කියලා යද්දි දැන් මොකද වෙන්නේ? මේ සැප තියෙද්දි අපි උඩ බනිනවා, දුක තියෙද්දි මයිනස් යනවා. එහෙම වෙන්නේ නැතුව හිටියට පස්සේ අපේ රේඛාව නවතිනවා බිඳුවේ. ජීරෝ වල තමයි යන්නේ. එතකොට කිසි ගෝ එකක්. එතකොට ගෙන හාමුදුරනේ නිදිමත හැදෙනවා. හාමුදුරනේ එපා වෙනවා. හාමුදුරනේ කම්මැලි, හාමුදුරනේ මූසලයි. දැන් මොකද කරන්නේ කියලා අහනවා. ඒ වෙලාවට තමයි සක්මන් කර කර ඉඳි බලන්න. මේ මං බලාගෙන ඉන්නේ කරද්දි. කී දෙනෙක් ඇවිල්ලා ඉඳ ගන්නවාද කියලා. සක්මනේ පැය සක්මන් කරන්නේ නැහැ. ඇයි? මේ සක්මන නීරසද? සක්මන නීරස වුණාට පස්සේ පරිගණකයේ ඊ මං විචිත්‍රණ හිල වැඩකට බා. ඒක මා කියන්නේ සක්මන් කරන්නේ. ඊට පස්සේ ඒ වගේ මේ අපිට නීරස වුණාම ඇවිල්ලා ඉඳ ගන්න. ඒ ඉඳගන්නේ භාවනා සක්මන හොඳට වැඩිලා. මේ පා වෙන තැනට වැඩිලා. ඒකේ සුඛයත් දුකක් නැති වෙන තැනට වැඩිලා. දුක තියෙනවා නම් ඒක හැපි 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 යනවා. සුඛේ තියෙනවා නම් පියුම් පිටා විදිනවා වගේ යනවා බබාව. දෙකම නැතුව ගියාට පස්සේ ඇවිල්ලා ඉඳ ගන්නවා පරයන්ගේ ගන්න. ඒක ඊට වැඩිය කරන දැන් මේ වෙලාවට තමයි ටොයිලට් යන්න. යන්න අවශ්‍යත් නැහැ. දන්නේම නැහැ සක්මන ටොයිලට් එකට ගිහින්. එහෙම නැත්තම් දන්නේම නැහැ සක්මන වතුර ටිකක් බොන්න ගිහින් තේ එකක් බොන්න ගිහින්. ඉතින් මේ වෙලාවට නෝබල් සයිලන්ස් තිබ්බේ නැත්තම් කට්ටිය කුඩු 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 ගාන තැන් තැන් වල. ඉතින් ඔයගේ ඔය එක එක පන්සලක ගිහින් වැඩසටහනක් කෙරුවා. සක්මන් කරන වෙලාවල් මං හිටියා එතන හිටියා 80ක් විතර හිටියා කට්ටිය. සක්මන් කරන වෙලාවේ මායි තව 10 දෙනෙකු විතරයි සක්මන්. ඊට පස්සේ මට කියන්නත් බැ. කිව්වා මුලින් කිව්වා සක්මන් කරන්න ඕනේ. කට්ටිය ඉඳගෙන ඉන්න මං දිහා බලාගෙන මෙයාට යනවා අම්මුරුවන්ගේ මොලේ අමාරුද්ද කියලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ වගේ පළවෙනි දවසේ දේශනාව දුන්නා. දේශනා දීපෙලා උදු යටිකුරු වෙන්න මන් දුන්නා. දුන්නාට පස්සේ අනේ දෙවෙනි දවසේ ටොප් එකට ඇවිද්දා. ඉතින් ඒ වගේ මේ අපි සක්මනට හුරු නැහැ. මේක හුරු නැති හින්දා අපි හිතනවා මේක කරලා තේරුවා. සක්මන කරන එක නෙවෙයි. සක්මන කෙරිලා සක්මනේ දුක්කම සුඛයට ආවට පස්සේ සපත් නැති දුක්ක් නැති තැනට ආවට පස්සේ ඒ වෙලාවට අපි මොනවා හරි එතනට දාගන්න බලමු. ඒකට පජානාති වෙනවා වෙනුවට. ඔක පරයන්කෙදිත් සිද්ධ වෙනවා. පරයන්කෙදිත් මේක දිහා බලාගෙන 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 ඉඳලා ආස්වාදයේ දිහා බලන් ඉඳලා බලන් ඉඳලා ආස්වාදයේ හොඳට ගෙවිලා 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 නැත්තට නැති වෙනවා. මේ නැත්තට නැති වෙන වෙලාවේ පජානාති පජානාති එහෙම නැත්නම් දන්නවා දන්නවා එහෙම නැත්නම් දැනිනවා දැනිනවා කියන එක බලාගෙන ඉන්න අමතක වෙච්ච ගමන් නිදිමත වෙනවා. එහෙම නැත්නම් නිින්ද ගියා වගේ දැනෙනවා. අපි දන්නේ නැහැ මොනවා වුනේ කියලා. මොකද අරගේ තියෙන අර ආකර්ෂණීය ගතිය නැහැ. ඉතින් නිකන් නිින්ද ගියා වගේ වෙනවා. ඊට පස්සේ මේ නිින්දට අපි කොහොම හරි අවදි වුණොත් අදුක්කම සුඛයටනේ අපි අවදි වෙන්නේ. අපක් දුකක් නැති වෙලා ඒ වෙලාවට ඉඳගෙන ඉන්න බෑ. ඒ වෙලාවට උස්සලා පොලිය ගහනවා හොඳයි. ඒ තරමට අමාරු ඉඳගෙන ඉන්න. මොකද ආශ්වාසයක් නැහැ බලන්න, වේදනාවකුත් නැහැ බලන්න, විලිත් නැහැ බලන්න. මේකද බෝම්බ දැම්මා වගේ හරිම අමාරුයි. ඒ වෙලාවට අපි නැගිටින්නේ නැහැ. නැගිටලා ඉවරයි. අපිට හිතන්නවත් වෙලාවක් දෙන්නේ නැහැ. සලුව ගසා දැම්ම නැගිට. ඒ වෙලාවට තමයි ඉතින් සමහර අය ඒ වෙලාවට කරන දේ තමයි ඇහැරලා බලනවා මෙහෙම කරලා. දැන් විනාඩි කීයක් තියෙන්නේ? තව තියෙන්නේ තප්පර 50යි. ඒ තප්පර 50 තමයි වැදගත්. එවනට තව විනාඩියයි තියෙන්නේ. මේ විනාඩිය තමයි වැදගත්. මේ අදුක්කම සුඛයට එනකම් මේක එපා වෙන තැනට එනකම් ගෙනල්ලා. එතනට එනකම් මේක ගේනවා කියලා කියන එක භාවනාවේ ලොකු දියුණුවක්. ඊට පස්සේ අර විනාඩි දෙක අර තප්පර 50 අර විනාඩිය අපි කාගෙන හිටියොත් මනස සංසාරයක් හදපෝ ඒ ඒ ඒ ඒ මොකක්ද කියන්නේ
ඒ චක්‍රය අපිට සුදුසුරු කරලා ගන්න පුළුවන්. වැඩි වෙලාවක් යන්නේ නැහැ. අතෙන් දෙනකන් ගියාට පස්සේ හරි දැන් මම එපා වෙලා ඉන්නේ. එපා වෙලා ඉන්නවා කියන එක දැනගෙන ඉන්නවා. ජුල වේදල සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ අදුක්කම සුඛයට ආවට පස්සේ අදුක්කම සුඛය දන්නවා නම් සැපයි. අදුක්කම සුඛය නොදන්නවා නම් දුකයි. අදුක්කම සුඛය කියලා මේක නොදන්න හින්දා තමයි අපි කෙලින්ම ටොයිලට් එකට යන්න සාර්ථක. එහෙම නැත්නම් වතුර ටිකක් බොරු. එහෙම නැත්නම් ගිහින් ඔය කායක හරි කයියක් ගන්න. එහෙම නැත්නම් වල් පැල ටිකක් උගුල්වනවා. පන්සලේ බ්‍රිස්බේන් වල එහෙම සක්මන් කරද්දී කට්ටිය වල් පැල උගන්වනවා. උගුල්වනවා. මොකෝ? නෑ. පන්සලේ මොකක් හරි වැඩක් කරනවනේ ඉතින් සක්මන්නේ කරන්නේ කියලා කරනවා. මොකද ඒ සක්මන්නේ නීරස වෙනවා. ඒ නීරස වෙච්ච වෙලාවේ තමයි අපි එහෙමම කරන්න ඕන. මොකද නීරස වෙන එකට දැන් සතිමත් වෙනවා කියලා කියන්නේ නීරසයකට නීරස වෙනකම්. බෝඩම්ට බෝඩ් වෙනකම් අපි මේක දිහා බලන් ඉන්නවා. ඒක තමයි මේ නම නීරසයි කියලා තමයි දන්නවනම් ඒක සැපයක්. අපේ නීරසකම අපේ ජීවිතේ වැඩිපුරම දෙන්නේ නීරසකම. වැඩිපුරම දෙන්නේ අදුක්කම සුඛය. ඒ හින්දා තමයි Facebook මෙච්චර පාවිච්චි වෙන්නේ. ඒ හින්දා තමයි news papers මෙච්චර විකිණෙන්නේ. ඒ හින්දා තමයි TV channels ගන්න වැඩි වෙන්නේ. ඒ හින්දා තමයි බණ අහන කට්ටිය වැඩි වෙන්නේ. බණ අහන්නේ නීරස තම අපු වෙලා. එන්න මයිකල් සදබද මාක් සදබද මිනිහා කියලා දෙනවා ඒක ලොන්ච් කරපු වෙලාවේ we are going to take each and every free second of yours. ටික හරියටම හරිනේ. මේක අතට දුන්නා. හරියට විශ්වය අතට හම්බුණා වගේ. ගහ 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 ඉඳි නැද්ද පුතා? ඉතින් ඒක තමයි ඒක ළමයින්ට විතරක් නෙමෙයි. නාකි අපිටත් ඕකම තමයි කතාව. හැබැයි ඔක දන්නවා නම් අපි ඉන්නේ අදුක්කම සුඛයේ කියලා ඒ අදුක්කම සුඛය දැනගන්න එක තරම් තව ශක්තියක් මිනිස්සෙකුට නැහැ. ඒක සතෙකුට කරන්න බෑ. ඉතින් එතනට ගේන්න තමයි බුදුහාමුදුරුවෝ මේ කියන්නේ මොනවාද? සතින් පරිමුඛම් කරගනින්. සතින් පරිමුඛම් කරගත්තොත් ඒක යනව සම්පජඤ්ඤයට තමා විසින්ම දැක ගන්න පුළුවන් වෙනවා. මොකද්ද මේ පූර්ණ වශයෙන් මේ අපේ කායික මානසික ක්‍රියාවලිය මේ වෙන සංසිද්ධිය. ඒකනේ අපි මේ දකින්නේ. කය හරහා ගිහින් වේදනාව ඇවිස්සීලා වේදනාවට අපි ප්‍රතික්‍රියා නොදක්ව හිටපුවාම වේදනාවේ මධ්‍ය ලක්ෂයට එනවා. ඒ මධ්‍ය ලක්ෂයේ තියෙන අත්තම සුඛය ඒක හරහා ගියාට පස්සේ වේදනාව හරහා යනවා. දැන් වේදනාවක් තියෙනවද නැද්ද කියලා දැන් ඔහේ ඉන්නවා. ඊට පස්සේ කඩිකුලට ගලක් ගැහුවා වගේ හිත ඇවිස්සෙනවා. ඔළුවට ගම්මිරිස් ගැහුවා වගේ හිතුවිලි එනවා දෝරේ ගලනවා. එහෙම නැත්තම් ලොකු ඉන චැටේ එකක් යනවා. අරකට මේකද අනිත් එකද මේකද කියලා ඊට පස්සේ බෙස්ට් සෙල්ලර් බුක් සීරීස් එක. හැරි පොටර් කියන්නේ නැතිං බට් දැට්. මේ උවිවේගීය විකාර ටිකක් පොතකට දාන එක විතරයි. රයිටර්ස්ලා කියන්නේ එච්චර. ඉතින් මේ අපේ හිතේ ඕක තියෙනවා. ඒ ඒ තියෙන ඒ ඒ ගලණය ඒ තියෙන ගම් වතුර තමයි වේදනාවෙන් රිෆ්ලෙක් කරගන්නේ. ඒ වේදනාව තමයි ඉන්ද්‍රිය සංතරපණයට යන්නේ. එතකොට යට ඉඳලා මේ එක්කෙනෙක් උල්පන්දම් දෙනවා. ඒ උල්පන්දම් වල තියෙන්නේ මේ මේ හිතුවිලි ප්‍රවාහය. ඒ හිතුවිලි ප්‍රවාහය තියෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ කියන ප්‍රාථමික වශයෙන් තියෙන්නේ රාග ද්වේෂ මොහ. ප්‍රධාන වශයෙන් තියෙන්නේ රාගයයි ද්වේෂයයි. මොන ෆිල්ම් එකේද රාගයයි ද්වේෂයයි නැතුව තියෙන්නේ? මොන YouTube එකේද රාගයයි ද්වේෂයයි නැතුව? දැන් නම් හුඟක් තියෙනවා මෝහය තියෙන ඒවා. හාස්‍ය තියෙනවා කියලා කියන්නේ මෝහය. ඉතින් ඒවා තමයි අපේ හිතේ වැඩ කරන්නේ. ඕක දකින්න පටන් ගන්න. ඒක දකින්නවා කියලා කියන්නේ හුඟෝ දෙනෙක් අඬනවා හිතවිලි වලට ගියාට පස්සේ මට නම් දැන් භවනාවක් වෙන්නෙම නැහැ. කොච්චර කෙරුවත් වැඩක් නැහැ. ඉඳගත්තු ගමන් හිතවිලි විතරයි. කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා ඒක කැන්බරා ගිය වෙලේ මාස 6ක් භාවනාව නවත්තලා හිටියා කියලා කිව්වා. මොකද උඹට කසෙන් තල්ලන්න ඕන කියලා. ඊට පස්සේ ආ මොකද ඒ තරමට භාවනාව දියුණු වෙලා මේ හිතවිලි ඇවිස්සන තරමට කාය හරහගින් වේදනාව හරහගින් මේ හිත ඇවිස්සීලා. මේ යට තියෙන ලේයර් එක ඇවිස්සෙනවා. බුදුහාමුදුරුවෝ පජානාති කියලා කරන්නේ
සතියින් පරිමුඛං කියලා කරන්නේ අර අයිස්බර්ග් එකේ ටිප් එක බර්න් කරන එක. අයිස්බර්ග් එකක තියෙනවානේ අප්වර්ඩ් ප්‍රෙෂර් එකක්. ඒකේ ටිප් එක දිය වුණාට පස්සේ වතුරෙන් යට තිබිච්ච ටික උඩේ. ඒ වගේ කායනුපස්සනාව හරහා ගියාට පස්සේ වේදනාව උදේ. ඊපස්සේ වේදනානුපස්සනාව හරහා ගියාට පස්සේ හිත වේදනාවට යට කියන ටික උඩට. ඉතින් මේ උඩට ආවට පස්සේ මේක සම්පජඤ්ඤ කියලා ගන්න නෑනේ. පංකෙන්දිට යනවා. ඒ හින්දා බුදුහාමුදුරු කියන මේ කල්යාණ මිත්‍රෙක් නැතුව භාවනා කරන්න එපා. ඒ හින්දා තමයි අපි ගෲප් එකක් හදාගන්න. ඔය පිස්සු ටිකක් එකතු වෙලා තුමානෙකට සැරයක් ඇවිල්ලා මේ තියෙනවා. ඉතින් සිසිල් ටේම වුණාම අරින්නේ නෑ. ඉතින් අපි සාකච්ඡා කරනවා. ඉතින් සාකච්ඡා කරන එක ඒ ගෲප් එකේ ඉන්න අය තු දන්නවා මේ හා මං විතරක් නෙමෙයි පිස්ස තවත් පිස්සු ඉන්නවා. ඒ තේරෙනවා මේ මේක ක්‍රමවේදයක් තියෙනවා, මේක වැඩ කරන කලාවක් තියෙනවා, වැඩ කරන විදිහක් තියෙනවා, වැඩ කරන දිශාවක් තියෙනවා. ඒ හින්දා බුදුහාමුදුරුවෝ සඳහන් කරලා තියෙනවා මේ අපි දන්න කයේ ඉඳලා මේ වගේ කවදාවත් දැකපු නැති මොකද මනස ඇවිස්සුනාට පස්සේ අපි තමන්ම හිතනවා පිස්සු කියලා. තමන්ම හිතනවා පිස්සු කියලා මොකද අපි හිතන් ඉන්නේ අපි තරම් අයියලා නැහැ කියලානේ. අරකට ගියාට පස්සේ ඒත් තමන් අපේ මේ 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 ප්‍රිමිටිව් නෑද ඒ හොඳයි ඊට වෙන්නේ. ඒකින්ද බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ අපේ මනස වඳුරෙක් කියලා නෙමෙයි. පිස්සු හැදිච්ච වඳුරෙක් කියලා. ඒ තරමටම මේකේ කිසිම ඇජෙන්ඩ එකක් නැහැ. ඕක දකින්න පටන් ගත්තට පස්සේ මේ හරි ඩීසන් වලට ඉන්න බබාලා වගේ ඉන්න අතු කොල්බම් වෙනවනේ. බුදුහාමුදුරුවෝ කියනවා ඕක මේ මේ ගමන යන අය කෙනෙක් ආශ්‍රය කරපන්. අත් උදව් දෙන්න පුළුවන් කෙනෙක් ආශ්‍රය කරපන්. එතකොට මේ වෙන්නේ මොනවද කියලා පැහැදිලි කරගන්න පුළුවන්. පැහැදිලි වෙයි. එහෙම පැහැදිලි වුණාම මේක යන්න පුළුවන් කියන්නේ. ඉතින් මට කියන්න අවශ්‍ය කරලා තියෙන්නේ මේ වගේ හිත අවශ්‍ය වෙච්ච වෙලාවේ බුදුහාමුදුරුවෝ ඩිස්ප්‍රින් විකුණනවා වගේ, පෙනඩෝල් විකුණනවා වගේ එක වචනයක් පාවිච්චි කරන්නේ. මොකද්ද වචනේ? සරාගං වා චිත්තං සරාගං චිත්තං කි පජාන. බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ඔබ අටසිල් අරගෙන නේද ඉන්නේ, ඔබ උපසම්පදා වෙලා නේද ඉන්නේ, ඔබට රාග සිත් එන්න පුළුවන්, අධි කුසන අර ගාගාට ඵලයන් වෙඩි තියෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. සරාග හිතක් තියෙනවා කියලා තමන් දන්නවා කියලා කියන්නේ, තමන් දැනෙනවා කියලා කියන්නේ කය වේදනාව හරහා ගිහින් ඉවරයි. දැන් ඔබ දිහා බලන් ඉතින් පජානාති. ඒක එක තරහ වෙන්න එපා. සත්වයාගේ ස්වභාවය දැන් ඔබට පේනවා. ඊට පස්සේ එතනින් නවතින්න. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මේ සරාගං වාචිත්තං පජානාති කියනවා වගේ වීතරාගං වාචිත්තං වීතරාගං චිත්තං පජානාති. ඕක දිහා බලාගෙන ඉද්දි මේක වීතරාග වෙලා යනවා. රාගේ නැති වෙලා යනවා. රාගේ නැති වෙන්න පටන් ගත්ත ගමන් අපි අතාරලා ගන්නවානේ දැන් වැඩේ ඉවරයි කියලා. බුදුහාමුදුරුවෝ කියනවා ඒ වැඩේ කරන්න එපා. රාගේ තියෙද්දි බලන් ඉන්නවා වගේම රාගේ නැති වෙද්දි තේ නැති වෙන දිහක් බලන්න. එතකොට මේ රාගය කියන එකේ ෆුල් ස්පෙක්ට්‍රම් එක අපිට අහුවෙනවා. අපි හිත හැමදාම කරන්නේ අපි අපිට ඕන ටික විතරක් බලනවා, ඒ පාටික බලන්නේ නැහැ. අපි අර ඔබ්ජෙක්ටිව් එකක් තියෙන මෙන්ටැලිටි. රාගය තියෙනවා නම් රාගය හොඳ නැහැ. එහෙනම් ඒක දිහා විතරයි බලන්න. බුදුහාමුදුරුවෝ කියනවා ඒක දිහා බලන්න. ඒක අඩු වෙගෙන ගියාට පස්සේ අඩු වෙන එක දිහා බලන්න. නැති වුණාට පස්සේ දැන් මට රාගය නැහැ කියන එක දිහා තියාගෙන ඉන්න. ඔතනදී හරි වැදගත් වෙනවා මේ කායම් පණිදාය කියන එක. අපි මේ හිතුවිල්ලක්නේ බලන්නේ, මේ චිත්තානුපස්සනාවක් නේ සිද්ධ වෙන්නේ. මේ චිත්තානුපස්සනාවක් සම්පජඤ්ඤ හරහා සිද්ධ වෙද්දී හිත දිහා බලන් ඉද්දී ඒ හිතේ ඇති වෙන හැම එකක්ම මේ කයින් මැනිෆෙස්ට් වෙනවා. රාගයක් ආවම යම් කායික උද්දීපනයක් ඇති වෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා ආයන් පණිදාය කියලා කියන්නේ ඒකයි. බලපන් කන්ට්‍රෝලින් රූම් එකට ඔය හිත නිසා මොකද වෙන්නේ? ද්වේෂයක් ආවට පස්සේ මොකද්ද මේ කයට කොහොමද දැනෙන්නේ? එතකොට කායික මානසික ක්‍රියාවලි දෙකේම සම්බන්ධතාවයක් අපිට බලාගෙන යන්න පුළුවන්. දැන් එකම් බුදුහාමුදුරුවෝ කට ගන්නවට කියන්නේ නැහැ ආයන් පණිදාය. මේ මැනිෆෙස්ටේෂන් එක අල්ලන්න. ප්‍රත්‍යක්ෂය අල්ලන්න. හිත විතරක් දිහා බලමු. හුඟක් කියන සමහර අය ඉන්නවා මම දන්නවා කියනවා චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න දෙකේ. සාදු වේතයි. එහෙම කරපු අය ඉන්නවා කෙලින්ම කානුපස්සනා කරන්නේ නැතුව චිත්තානුපස්සනාව කරලා
දවස් 10 භාවනාවට ආවට පස්සේ ටික වෙලාවක් ගියට පස්සේ වෙවුලනවා, දඟලනවා, කරණං ගහනවා, අහල බාල ඉන්නාට ගහනවා, දඩබඩ දාලා. මොකද මේ චිත්තානුපස්සනාව කරලා කායනුපස්සනාව ප්‍රගුණ වෙන්න ඉස්සෙල්ලා. හිත ගත්තාට පස්සේ ඒ හිත මැනිෆෙස්ට් වෙන්න පටන් ගන්න එකයි. එතකොට අපි කායනුපස්සනාව කරලා නැත්තම් හොල්මන් තමයි. ඉතින් ඒ වගේ අයව මේ අර මූදට මෝරු අල්ලන්න දාන්නේ කේජ් එකක්. ඒ වගේ කේජ් එක දාලා තමයි භාවනා කරන්නේ. ඉතින් එහෙනම් චිත්තානුපස්සනාවට යන්න ඕනේ. චිත්තානුපස්සනාවට යන්න සුදුසු වුණාට පස්සේ සමහරුන්ට බැරි නැත්තේ නෑ. මොකද පහුගිය ආත්මවලින් භාවනා කරලා ආපු අය ඉන්නවා. ඒක ගුරුවරයා තමයි දන්නේ. කමඨාන දුන්නාට පස්සේ එයා වார்த்தාව දෙද්දි තේරෙනවා එයා කොහෙද යන්නේ කියලා. ඒකට එයාට හිමිට කියන්න පුළුවන්. දැන් ඔබ කොහොමම කරන්න කියලා. ඒ නැතුව තමන් තීරණය කරන්න නරකයි මම චිත්තානුපස්සනා කරනවා. සමහර අය ඉන්නවා දැන් මම හරි උසස්. දැන් මට කායනුපස්සනා වේදනානුපස්සනා ඕනේ නැහැ චිත්තානුපස්සනා පටන් ගන්නවා කියලා මට කියපුවා ඉන්නේ. අපිට මේ ප්‍රිලිමිනරි ඒවා වැඩක් නැහැ, ප්‍රයිමරි ඒවා වැඩක් නැහැ. ඇඩ්වාන්ස් ඒවායින් කරන්න ඕනේ කියලා. කරනවා කියන්නේ ඉතින් භාවනාවක් වෙන්නේ නැහැ කියන එක තමයි. භාවනාවක් කියන එකේ භාවනා කරන කෙනාගේ ලක්ෂණම ගතියක් තමයි සූජුච උජුච අල්පේච්ඡ වෙන්න ඕනේ. හැමදාම පොඩි ළමෙක් වගේ පටන් ගන්න. හැමදාම බිගින කෙනෙක් වෙන්න. එතකොට ලොකු ගමනක් තියෙනවා. නැත්තම් මම අයියා කියලා හිතපු ගමන් ඒ ඔක්කොම හිත තමයි කරන්නේ. ඉතින් මේ කතා කරන්නේ සම්ප්‍රජඤ්ඤය නිසා මේ විදිහට දැන් මේ අපි සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. උගදී හමු බලාගෙන 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 ඉන්න පුළුවන් වෙන්නේ සතිය විතරක් තිබිලාමදී. මේක දිගට යද්දි දිගට යන්න අරින්න ඕන. ඒ දිගට යන්න අරින එකට කියන අපි සම්පජඤ්ඤය. ඉතින් ඒ සම්පජඤ්ඤයක් පදනම් කරගෙන තමයි මුළු සතර සතිපට්ඨානෙම ලියවිලා. අන්තිමට ධම්මානුපස්සනාවට ගියාට පස්සේ කියනවා අපි කිසිම වෙනසක් වෙලා නැහැ. වෙලා තියෙන එකම දේ තමයි මේ අපේ ඔක්කොම හැම ක්‍රියාවලියක් ගියාම බලාගෙන ඉන්න පුළුවන් මානසිකත්වයේ විතරක් ඇති. වෙනද අපි වැඩ බලාගෙන ඉන්න අපි ප්‍රතික්‍රියා කරනවා. අර කොහොඳයි මේක නරකයි කියලා. දැන් කියන්නේ නැහැ. දැන් ඊයේ අපි කතා කරේ මහත්තයාද ඇවිල්ලා නැහැ. තමන්ට තේරෙනවා මේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේට රාගය ඇවිස්සিলা ඒකට ප්‍රපංච කර කර ප්‍රපංච කර කර යනවා දකින්න. ඒකට හිතනයි අපෝ මම මෙච්චර අවුරුදු ගානක් භාවනා කරා. තාම මම මෙච්චර කුපාඩියෙන්ද කියලා හිතෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා එහෙම්මම තමයි මේක සිද්ධ වෙන්නේ. දැන් උඹට තියෙනවා ඔය සිද්ධ වෙන එක දිහා බලාගෙන ඉඳීමේ ඇබිලිටි. වෙනද එහෙම කරන්නේ නැහැනේ. වෙනද හිමීට පස්සෙන් ගිහින් ඇඩ්‍රස් එක දෙනවා. ඒ දවස්වල මං කියන්නේ. එහෙමනේ දැන් මං හිතන්නේ ටෙලිෆෝන් නම්බර් එක ගන්නවා. ඔය මොකක් හරි කතන්දරයක් කරනවා දැන් ඒක කරන්නේ නැහැ. අර සංයෝජනය සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන එක දිහා බලන්න. එහෙම වුණාමත් දැන් මේ මහත්තයා ඊයේ කතා කරේ කලබල වෙලා. එහෙම කලබල වෙන්නේ ඇයි? අපි හිතනවා මේ භාවනා කරන කෙනෙක් මේක වෙන්න බෑ කියලා. බුදුහාමුදුරුවෝම කියනවාක වෙනවා. නෝ ඔක දිහා බලන්න. බලන් හිටියට පස්සේ ඕක නැති වෙනවා නැති වෙලා ගියාම වෙන එකක්. ඒක දිහාත් ඔහොම බලන්න. ඒකෙන් ආයෙ තව එකක්. ඔහොම බලන් ඉඳලා බලන් ඉඳලා බලන් ඉඳලා එක තත්ත්වයක් එනවා. මු කරන්නේ බලන් ඉන්න එක විතරයි. ඊට පස්සේ අරව යනවා. තියෙනවද කියලා ගානක්. ඒවා සිද්ධ වෙනවා. ඒවා මගේ වෙන්නේ නැහැ. ඒ වගේ දැන් ඔව් නෝන කෙනෙක් උදේ ඇහුවා දැන් මේක විපස්සනාවට හරවන්නේ කොහොමද කියලා. ආයි විපස්සනාවට හැරෙවිල්ලක් නැහැ. බුදුහාමුදුරුවෝ මේක විපස්සනාවට හරවලා දීලා දෙනවා. මේ විපස්සනාවට හරවලා දෙන දේ අපිට තියෙන්නේ එකයි කරන්න. කායම් පනිදාය පරිමුඛං සතිමුඛං. එහෙම කෙරුවට පස්සේ මේක සම්පජඤ්ඤය වෙනවා. තමා විසින් පූර්ණ වශයෙන් මීට ඉස්සෙල්ලා නොදකපු ඥාණය ඉන්න පටන් ගන්නවා. හරියට රිලේ රේස් එකක් වගේ. සුසිල් තමයි බැටන් එක අරගෙන ෆස්ට් ලැප් එක කරන්නේ. ඉවර කරන්නේ නිර්මලා. ඒකත් පටන් ගත්ත එක නෑ නෙමෙයි. අපි කායනුපස්සනාවෙන් පටන් ගන්නෙ. අන්තිමට ඉවර වෙන්නේ නිකන් ඔය දැන් දැක්ක කාපු රිලේ එක වගේ වෙන දෙයකට ඔය බලන් ඉන්න. ඉතින් මහත්යන් උනට වයින්න උන මහත්යන් වයින්න මේ මිනිස්සුන්ට කිසිම දෙයක් කියලා වැඩක් නෑ, කරලා වැඩක් නෑ. ඔය ඉන්නවට ඉන්නවා.
මේ වගේ එකෙක් ඉන්නවට වැඩිය එකක් එකියක් එක ඉන්නවට වැඩිය හොඳයි යනවා කියලා. ඉතින් එක එක දෝෂාරෝපණ. ඒ කියන්නේ භාවනාව දියුණු වෙනවා, භාවනාව වැඩෙනවා කියන එක. ඉතින් ඔය වගේ ඒ සම්පජඤ්ඤ කියන එක මම දේශනා ඉවර කරන්න ඉස්සෙල්ලා මතක් කරනවා. සඳහන් කරලා තියෙනවා අටුවාවේ මම හිතන්නේ මේ සති සම්බොජ්ජංගයේ වැඩෙන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි සති සම්බොජ්ජංගය කියලා කියන්නේ අසම්මුට්ට සතිය. අසම්මුට්ට සතිය කියලා කියන්නේ මොට්ට නැති සතිය. මේ වෙන ඕන දෙයක් දිහා ඔය බලන් ඉන්නා ඉද්ද ගැහුවා වගේ දේවල් සිද්ධ වෙනවා. ඇඟිලි ගහන්න යන්නේ නැහැ. දන්නවා දන්නවා දැනෙනවා දැනෙනවා කියන එක විතරක්. එතකොට ඒ කියන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා නිකන් හරියට මොකද්ද නැවක් යද්දි වතුර කපාගෙන යනවා වගේ වතුරට බෑනේ නැව පෙරලන්න. නැව වතුර කපාගෙන යනවා වගේ මේ හැම දෙයක්ම දිහා වෙන්න කරලා බලාගෙන 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 ඉන්නම් කිසිම දෙයක් එක්ක හැලහැප්පී වටේම තියෙන හැලහැප්පී. අපි ඒ වගේ හැලහැප්පී වලට යන්නේ නැහැ. ඉතින් එහෙම මනස හැදුනට පස්සේ ඒකට කියන අසම්මුක්ත සතිය කියන්නේ. ඒ අසම්මුක්ත සතිය හැදෙන්න අවශ්‍ය කරන ආහාර පෙන්නලා දීලා තියෙනවා. සූත්‍රයක් තියෙනවා ආහාරත්‍තික කාය සූත්‍රය කියන්නේ. ඒකදී ඒක ඒ සති සම්පජ්ජංගය හැදෙන්න අවශ්‍ය කරන ආහාරය තමයි සම්පජ්ජංගට්ඨානීය ධම්ම කියන එක. සති සම්පජ්ජංගට්ඨානීය ධම්ම කියලා ධර්මතාවයක්. වෙන එක මොකද්ද කියලා කියලා නැහැ. අටුවාවේ ඒක සඳහන් වෙනවා. මේ සම්පජඤ්ඤය තමයි ඒකට හේතු පාදක වෙන්නේ. ඒ හින්දා බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානේ දේශනා කරද්දී ඒක විපස්සනාට හරවලා තියෙන මේ විදිහට මේ සතර සතිපට්ඨානේ කරන්න ඕන ගුණාත්මක ලක්ෂණ තුනක් වෙනවා. කායනුපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, ධම්මානුපස්සනාව වේවා, මේ හතරම කරන්න අවශ්‍ය කරන ගුණාත්මක ලක්ෂණ තුනක් වෙනවා. එකක් තමයි ආතාපී කියන ලක්ෂණය. අනිත් එක තමයි සම්පජානෝ සතිමා කියන එක. සම්පජානෝ සතිමා කියලා කියන්නේ අපි දැන් කතා කරන්නේ සති සම්පජානනේ. ඒ සති සතිය පවත්තලා ඒක දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම දිගින් දිගටම කරන්න ගියාම ආනපසනාව වේදනානපසනාව වේදනානපසනාව චිත්තානපසනාව චිත්තානපසනාව ධම්මානපසනාව ආයි වේදනාට ආයි චිත්තානපසනාව ආයි ධම්මානපසනාව ආයි ආයි දිගටම යන්න ආරිනවා. ඒක සයිකල්ස් යනවා. මේ යන්න ආරෙපුවම මේක සති සම්පජඤ්ඤ නෙමෙයි. දැන් දිගටම මේක වැඩ කරන එක තමයි වෙන්නේ. ඒ වෙලාවට මේක සම්පජානෝ සතිමානයි. එහෙනම් අපි සතිය වඩන්න ඕන, කාණුපසන වේදනා ප්‍රසන්න චිත්තන ප්‍රසන්න කරන්න ඕන සති සම්පජඤ්ඤයට නෙමෙයි. මේ සම්පජඤ්ඤ වැඩුණාට පස්සේ ඒකේ සයිකල්ස් යන්නේ. එහෙනම් වார்த்தාවක් ඉදිරිපත් කරද්දී අපි වார்த்தාව ඉදිරිපත් කරන හුස්ම දිහා බලන් ඉතියා හුස්ම කෙටුණා, හුස්ම කෙටුණාට පස්සේ මට දැනෙන්න තුරුගේ ඇචර. දැනෙච්ච වෙලාවක් නැද්ද? ආයේ ඉවර වෙනකම් නිකන් හිටියද? අපි ඒවා ලියන්නේ. ඊට ආයෙ ටික වෙලාවකින් ආයෙ හුස්මක් ආවා. එහෙම නැත්නම් හිතුවිල්ලක් ආවා. ඊට පස්සේ ඒක දිහා බලන් හිටුවා ආයෙ ඒක දැනෙන්නේ නැතුව. ආයෙ දැනෙන්නේ නැතුව ආයෙ මොකකින් වේදනාවකින් දැනෙන්නේ. මේ වගේ සයිකල්ස් යනවා. ඒ සයිකල්ස් යනවා කියලා කියන්නේ සම්පජාන සතියම වැඩ කරනවා. ඉතින් අපි ඒවා ලියන්නේ. ඉතින් ලියන්නේ නැති හින්දා මේ වගේ දේශනාවක් මතක් කරලා දෙනවා. උඹලට භාවනාව සිද්ධ වෙනවා. ඉතින් හැමදාම භාවනා කරන්න ඕනේ. මේ දවස් දෙකෙන් භාවනාව ඉවර නෙමෙයි. මෙතනින් අවශ්‍ය කරන දේ තමයි විශේෂයෙන් ආධුනිකයෙක්ට තමන් දැන් ගෙදර ගෙවල් වලට ගිහින් මේක ජීවිතේ කොටසක් කරගන්න ඕනේ. තමන්ට තියෙන පෑයයි නම් පෑය භාගයක් සක්මන් කරන්න, පෑය භාගයක් පාරයන්ගේ. හැමදාම කරන්න ඕනේ. ඉඳලා හිටලා දවසක් එහෙම වුණාට කමන්නේ. හැමදාම කරන්න මේක හදාගන්න දවසකට පැයක් සක්මන් කරනවා, දවසකට පැයක් පරයන්කේ කරනවා කියන එකට පැය දෙකක් වෙන් කරගන්න පුළුවන් වෙන තරමට. එහෙම එකට කරන්න ඕනේ. එහෙම ඒක එක දිගට එකට කරන් කරපුවාම ලොකු ජීවිතයක ගැම්මක් එනවා. ඊට පස්සේ ඉතින් ටිකක් කාලයක් ගියාට පස්සේ මහණෙන්න පුළුවන් මම. එහෙනම් කවදාවත් මේ නොන මාතුරු මාතුරුට භාවනා කරන්න දෙන්නේ නැහැ. ඒක මිහිලුව පැත්තකට දැම්මත් ඇත්තටම ජීවිතේ ලොකු කරලියක් සිද්ධ වෙනවා. ඉතින් ඒකට නිකන් මේකේ වැඩක් තියෙනවා කියලා හිතට ගත්තට විතරක් මදි. අනිවාර්යෙන් තමන් ඒක ක්‍රියාත්මක කරවන්න, ක්‍රියාත්මක කෙරෙව්වොත් බුදුහාමුදුරුවෝ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ කියලා තියෙන එක අදටත් තියෙනවා කියලා තමන්ට තේරෙන්න පටන් ගන්නවා.
මේ බුදුහාමුදුරුවෝ මේක දවස් 7න් අවුරුදු 7න් නිකන් කිව්වට කියනව නෙමෙයි. මේකේ රසයක් හපලා බලන්න තියෙන දෙයක් තියෙනවා අපිට තේරෙන්න පටන් ගන්න. ඉතින් එහෙම දෙයකට හිත දාන්න මේ බුදුහාමුදුරුවෝ කියපු සතර සතිපට්ඨානේ එහෙම නැත්නම් සතිය කියන එක උරගා බලන්න පිනක් තියෙන හින්දා තමයි මේ වචනේ හම්බුනේ. මෙච්චර පිරිසක් මේ පන්සල ආශ්‍රය කරනවා. මෙතනට ඇවිල්ලා ඉන්නේ මේ පිරිස විතරයිනේ. මේ පිරිසට විතරයි මේ වචනේ ඇහෙන්න තියෙන්නේ. ඉතින් මේ ඇහිච්ච අපිත් බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේ තමයි වීර්යය තියෙන්න ඕනේ කරගෙන යන්න. ගොඩ දෙනකොට නැති වෙන්නේ වීර්යය. හාමුදුරුවෝ ගියාට පස්සේ වීර්යය බහිනවා හිමිට. ස්වභාවිකයි. ඒක ඒක වයින් කරලා කියන්න තමයි අපි ඔය ගෲප් හදාගෙන නැත්නම් මට වැඩ නැතුවට නෙමෙයි. ලොකු හාමුදුරන්ට වැඩ නැතුවට නෙමෙයි. කියන්නේ ඇවිල්ලා එහෙම පොඩ්ඩක් සමහර වෙලාවට සමහරයට බයිනවා. බැන්නාට පස්සේ ආයෙ කරනවා. ඒ වගේ ස්ටිමියුලේෂන් එකක් අපිට ඕන කොහෙන්ද? ඒ ස්ටිමියුලේෂන් එක මේ දවස් දෙකෙන් මේ කරලා මේ ගන්න ස්ටිමියුලේෂන් එක දිගින් දිගටම කරගෙන යන්න වාසනාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම දේශනා මෙතනින් සමාර කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අපිට ඒ දේශනාවේ හමාරයත් එක්ක අපිට පුළුවන් සාකච්ඡාවට යොමු වෙන්න. right සාකච්ඡාව සඳහා වාර්තා මොන හරි දෙනවනම් මම ඉදිරියට ගන්න පුළුවන්. ඊයේ අතපසු වෙච්ච හේතු තියෙනවා. ඒක මට මතක නෑ. මම අවස්ථාව දෙන්නම් ඊට පස්සේ ඒක කතා කරමු අවශ්‍ය නම්. සිසිල් මහත්තයාට යනවා. සිසිල් මහත්තයාට අන් ඉස්සෙල්ලා දැන් ආයේ ෆෝන් එකක් අවශ්‍ය වෙනවා. සයින් ඉන් වෙලා දින්නේ. හරි. ඇහෙන්නේ ස්වාමීන් වහන්ස. දැන් ඇහෙනවා. ඔව් ඔව්. ස්වාමීන් වහන්ස, මගේ නළු ප්‍රශ්නයෙන් පස්සේ දෙන්නෙක් මේ ප්‍රශ්න ඉදිරිපත් කරා. එකක් වාචික, අනිත් එක රිටන්. වාචික එක ඉස්සලා කියලා ඉන්නම්. ඒ මේ උපාසිකාව කිව්වේ මේ භාවනා කරන අවස්ථාවේදී කොච්චර ට්‍රයි කරුවත් බෑ, හිත පිට යනවා. ඒකට මොකද්ද උපදෙස් කියලා ඇහුවා. ඉතින් මම උත්තර දුන්නේ නැහැ ස්වාමීන් වහන්සේට. ඕන් ගෙඩිය පිටින්ම දැන් දේශනාවේ උත්තරයක් හම්බුනාද? ස්වාමීනාංස දේශනා කරේ මේ ඒ හැමතිස්සම හිත කැඩෙන වෙලාවට ආයි එන එක දකින දේ තුල සතිය පිහිටවන්න කියලා. ඒ කියන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කරද්දී ඒකෙන් හිත කැඩි කැඩි යන එක දකින එකත් මේ ඒ කියන්නේ භාවනාවේ තුල ඉන්නවා කියන එක කියන්නේ අපි සනාථ කර ගන්න ඕනේ කියලා ආයි ආයි ඒකට උත්සාහ කරලා මේ ඒ වෙනුවෙන් එන්න කියන්නේ උත්සාහ කිරීමත් එතකොට ඒ භාවනාවේ ඉන්න ගතියක් තමයි කියන එක තමයි තේරුනේ ස්වාමීන් වහන්සේ. හොඳයි. ඒක තමයි අදහස. දැන් මංගා වෙන්න ඕන. මංගා හිටියම සිවුරක් හම්බ වෙනවා. මේ ඒක තමයි අදහස. හිත ආස්වාස ප්‍රාස්වාසයේදී තියෙනවනම් සතිය. ආස්වාස ප්‍රාස්වාසයේ ඉඳලා වෙනෙහිකට යනවනම් ඒත් සතිය. ඒ පිට පිට ගියා කියලා දන්නේ එකත් සතිය. ඉතින් ඕක අපේ මනස පිළිගන්න අකමැතියි. ඒක ඒ හින්දා ඒක දැන් අදහස හිතට ගියත්
ඒක එක්ස්ප්‍රස් කරන්න හරි අමාරුයි. මොකද අපේ දිවේ මසල්ස් නැමෙන්නේ නැහැ ඒක එක්ස්ප්‍රස් කරන්න. ඒක කියන්න හදද්දි මේක තේරුණා කියන අදහස තියෙනවා. තිබුණාට ඔකදී කොච්චර කාලයක් කරන්න වෙනවද මේ හිත මේ විදිහට වෙනස් වෙන්නේ. අපේ ඉතින් දැන් ඔක මේ එක දවසක් ඇවිල්ලා අදහස ගත්තා කියලා කියන්නේ ලොකු දෙයක්. එහිඳ භාවනාවේ නැහැ අහවල් දේ වැරදි කියන සතිය වඩා. සමතේ කරද්දි නම් තියෙන අහවල් දේ වැරදි කියන්නේ. විපස්සනාවේ කිසිම දෙයක් වැරද්දක් නැහැ. ඔක්කොම රීසයික්ලින් තමයි. ඕනම එක සතියට වැටෙනවා. එන් තියනවා නම් දන්න එක පජානාති 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 කියගෙන ගියාම බුදුහාමුදුරුවෝ දවස් 7යි කියලා කිව්වේ නිකන් නෙමෙයි. ඉතින් අපිට එච්චර කැපකිරීමක් කරන්න බෑ. මේ අපිට අවුරුදු 7ක් නෙමෙයි 17ක් ගිහින් හරි ඔක වුණොත් ලොකු දෙයක් නේ. ඉතින් එහෙනම් අදහස ඇවිල්ලා තියෙනවා කොහොම කරගෙන යන්න. එතකොට ප්‍රශ්නේ තිබුණේ හිත පිට යන එක නවත්තනවා කියන අදහසනේ. නැවැත්වීමේ අදහසක් නැහැ. එම අවශ්‍ය කියන්නේ අපි ඉස්සර ලොකුහාමුදුරුව ඉස්සෙල්ලම සැරේ ආපු වෙලාවේ මට කියපු එකක් මතකයි. ලොකුහාමුදුරුව කිව්වේ වැල යන විදිහට මැස්ස ගහපන් කියලා. අපි හදන්නේ එහෙම නෙවෙයි මැස්ස එක තැනක ගහලා වැල අදිනවා එතනට. මුලින්ම ගලවලා ඉනවා. එහෙම නෙවෙයි අපි හදලා පැලේ හදලා බලනවා පැලේ කොහෙද යන්නේ කියලා. පැලේ යන්නේ හිතුවිලි වලට නම් හරි හිතෙනවා කියලා දැනගන්න. ඊට පස්සේ වේදනාවට එනවා නම් දැනෙනවා කියලා දැනගන්න. ආස්වාද ප්‍රසවාස දෙනවා නම් ආස්වාද ප්‍රසවාස කියලා දැනගන්න. ආස්වාද ප්‍රසවාස හීන වෙනවා නම් හීන වෙනවා කියලා දැනගන්න. මේ බලන් ඉද්දි මෙන්න බොලේ ආස්වාද ප්‍රසවාස නැත්තරම නැතිව ගියා කියලා කමක් නැහැ. නැති එක බලන් ඉන්න. දැන් බලන්න දෙයක් නැහැ. බලන්න දෙයක් නැති වුණාට නැති දෙයක් තියෙනවා කියන දැනුවත් භාවය තියෙනවා. දැන් දේ නැහැ ඒනොන දැනුවත් භාවය තියෙනවා. ඒක හරියට පෝරකේ ලෑල්ලක් පස්සේ වැටෙන්නේ නැහැ යටට. අපිට ඉන්න පුළුවන් වැටෙන්නේ නැතුව. දැන් අපිට මොකක් හරි පදනමක් තියෙන්න ඕන නේ ඉන්න. ඒ හින්දා ඒක නැතුව ගියාට පස්සේ කෑ ගහනවා. ජීවිතයේ චේන්ජ් වෙච්ච මානසිකත්වය කොහොමම අරගෙන යන්න. ඒකට හරි භාවනාව කියන එක පොඩි ගේම් එකක් වෙනවා. කරදරයක් කුරුසයක් කරේ තියාගත්ත වෙන්නේ නැහැ. ගොඩ දෙනෙක් භාවනා කරන්නේ මෙන්න මෙහෙම කරගෙන. ඇයි ඒක කුරුසයක් කරලා කරේ තියාගෙන? භාවනා කරද්දී hina වෙලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ මං වගේ. හොඳයි. ඉස්සර නැහැ. නේරු. පර්යංකේදීත් සක්මනේදීත් හිත අරමුණේ හොඳින් පිහිටියත් හිතේ කතාව වරින් වර මතුවේ. එම හිතේ කතාව නවත්වා ගන්නේ කෙසේද? නසන සිද්ධ වෙනවා. අනිත් අයට ඇහෙන්නේ. අපේ හිතේ තියෙන මේ නසන මානසිකත්වය. සත්වයා පවතින්නේ ද්වේෂය මත විතරයි. අපේ අපි වැඩ කරන්නේ ද්වේෂය. මේ ලෝකෙම දුවන්නේ ද්වේෂය පදනම් කරගෙන. ඒක අපිට තේරෙන්නේ නැහැ. ඒකට අලුත් වචන දාලා තියෙනවා. මොනවාද ඒ අලුත් ඉන්ස්ටිටියුෂන්ස් හදාගෙන තියෙනවා. පීස් බොඩි හදාගෙන තියෙනවා. ඒ පීස් බොඩි එක හදාන ඉතින් තව එකෙක්ව මරන්න. පීස් මොනවද කියන්නේ? නේටෝ වල තියෙන්නේ. ඔව් පීස් ටොක්ස් තියෙනවා. ඒ හමුදාවක් තියෙනවා පීස් හමුදාව තුවක්කු අරයි යන්නේ. ඒ තරමටම අපි ડિස්ටෝට් වෙලා. මොකද අපි ඩ්‍රයිව් කරන්නේ හේට්‍රඩ් එක. ඒ හින්දා මේ අහන්නේ අරක නැති කරගන්නේ කොහොමද? ඔක දකින්න පුළුවන් එක බුදු කෙනෙක් ඇවිල්ලා කියලා දුන්න නැත්නම් අපිට ආත්මයට හම්බෙන්නේ නැහනේ. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ දුර්ලභෝ බුද්ධෝපාදෝ කියලා. එහෙනම් තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කියලා. අපිට දැන් මේ දුර්ලභ දෙකම හම්බෙලානේ තියෙන්නේ. ඒ හින්දා අපිට දැන් පුළුවන් මේ අපේ ද්වේෂය මතුවෙන හැටි කියලා මම කියලා නෙමෙයි දන්නේ. මේ වார்த்தාව ලියපු එක්කෙනාටම ඒක තමන්ගේ ද්වේෂය මතුවෙන හැටි පේනවා. ඉතියා කිව්වට පස්සේ එයාට ලොකු ආත්ම විශ්වාසයක් එනවනේ. මේකද මේ ද්වේෂය දකිනවා කියලා කියන්නේ. කියන එක ඒක මේ කවුරුත් කියලා නෙමෙයි තමන්ම දැකපු එක. ඉතින් ඒ වගේ
human skill එකක් අපි ගාව තියෙනවා, potential එකක් අපි ගාව තියෙනවා. ඒක බුදුහාමුදුරු ඇවිල්ලා එළියට දානවා. ඒක අපි මේක හම්බ වෙන්න කරලා තියෙන පින සුළුපටු නෑ. සුළුපටු පිනක් කරලා නෙමෙයි අපි තියෙන්නේ. එහෙනම් මේ opportunity එක miss කරගන්න එපා. ඒකයි මම කියන්නේ කිදර පැය නම් තියෙන්නේ විනාඩි 30 30 බෙදාගෙන කරන්න. එතකොට ඒක ගල රෝල් වෙන්න පටන් ගන්නවා, පාසි බැඳෙන්නේ නැහැ. නැත්තම් කොච්චර පින් කරගෙන ආවත් වැඩක් නැහැ. මේ මොනවාද ඡන්දේ තිබුණාට මදි. ඒක වීර්ය බවට පෙරලෙන්න. වීර්ය ප්‍රධානම දේ තමයි ඡන්දං ජනේති. ඊට පස්සේ විරියන් ආරබති තියෙන්න ඕන. පිනුත් කරලා කැමැත්තක් තියෙනවා. විරියන් ආරබති නැහැ. ඒක මුළු භාවනා ලෝකෙම, සතිය වඩන ලෝකෙම තියෙන්න ඕන දෙයක්. එසේ වේවා කියලා අපි යනවා. හරි. මේ ප්‍රශ්නේ මේ ඇත්තට මම අහන්න ප්‍රශ්නේ මේ ෆැමිලි ලයින් ආගිත් කුපි මේ සුබසිද්ධිය කියලා මට හිතුන නිසා මේ දැන් අද සා ඊයේ මේ ස්වාමීනාන්ද කිව්වා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. යම් කෙනෙක් මේ සසරෙන් එතෙර වෙන්න ඕන නම් ඒක තමයි මාර්ගය කියලා. එතකොට දැන් ඔය සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නම් වඩන්න ඕනේ සාධනන්ත කිව්වා ඒක අපි මේ සක්මණෙන් හෝ එහෙම නැත්නම් පරියන්කෙන් මේ වෙන්නේ මේක ඉබේ වැඩිවීමක් තමයි වෙන්නේ සිද්ධ වෙන්නේ කියලා. දැන් සාධනන්ත මම ඒක හරි ප්‍රශ්න දෙක තුනට එන්න කලින් මෙහෙම සුළු ප්‍රශ්නයක් අහුවොත් දැන් ඉතිහාසයේ සමහරු අපි අහලා තියෙනවා මේ එක වචනයක් අහලත් මාර්ගඵල වලට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සාධනන්ත අපි තාම මේ වනහලත් අපි තාම වනතරේ ඉන්නේ. ඒගොල්ලෝ එහෙම නැහැ, අපි තාම වනතරේ ඉන්නේ නේද? ප්‍රශ්නේ තාම ලෑස්ති වෙනවා. නේද? දැන් මම මේකට උත්තර දෙද්දී අහුවෙන්න පුළුවන්. මේ මොන හොඳ වෙලාවට සිසිල් ලෝකෙරුවේ නැත්තේ. එහෙම වෙන්න හේතුව තමයි අපි වනාන්තරේ නෙමෙයි, ඇත්තටම අපි මේ ධර්මයක් ඇහෙනවා කියලා කියන්නේ වනාන්තරේ නෙමෙයි. ඊට වැඩිය තව වනාන්තරේ ඉන්න අය ඕන තරම් ඉන්නවනේ මිනිස්සු වෙලා ඉපදිලා. අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි එහෙම බණපදයක් අහපු ගමන් ධර්මයේ පෙළ ගැහෙන අය අදටත් ඉන්නේ. එහෙම අය මට හම්බෙලා තියෙනවා. අපි අවුරුදු ගණන් තටමලා ගන්නවා. විශේෂයෙන් මම මේ මගේ ගෲප්ස් වල කියලා තියෙනවා. මොකද අපි ප්‍රැක්ටිස් කරන කාලේ අපිට එන එක්ස්පීරියන්සස් කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ, අහන්න කෙනෙක් හිටියේ නැහැ, කියන්න කෙනෙක් හිටියේ නැහැ. එතකොට ඔයේ අර මොකක් හරි පිනකට දිගටම කරගෙන ගියා. දැන් එහෙම නෙමේ, ප්‍රැක්ටිස් කරනවා, එක්ස්පීරියන්ස් එකක් යනවා, කියපු ගමන් අපි උත්තරේ දෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ කඩාගෙන යනවා. ඒක තමයි සමහර කියලා උඹලගේ ඔය යන විදිය දැක්කම මට ඉරිසියයි කියලා. මොකද එච්චර කට කාලා ගත්ත එක මේ ඩිස්කෂන් එක තියෙනවනේ බොහොම ලේසියෙන් ඇදගෙන යන්න පුළුවන්, හිරවීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔක ලොකුහාමුදුරන්ගෙන් අහපම ලොකුහාමුදුරු කියන්නේ සමහර රබන් හොඳට ටියුන් කරලා රක් කරලා තියෙනවා. ඒ රබන් ගහන්න ඕනේ නැහැ. කුලඟක් ගැහුවා ටින් ගාන. ඒ වගේ රබන් ඉන්න පුළුවන්. يعني ගානට පෙරුම් පෙරලා දෙන අය ඉන්න පුළුවන්. තව එක පිදුරු ගහයි දාන්න ඕන කොන්දට ඔටු වගේ කොන්ද කැඩෙනවා. එතකම් පිදුරු පුරවලා තියෙනවා පහුගිය ආත්මවලදී. මං කියන එක තේරෙනවා නේද? ඉතින් ඒ ස්ට්‍රෝ එක වැටෙන්නේ මේ වෙලාවේ. ඉතින් අපි හිතනවා මේක බණ පදයක් අහලා rahat වුණා කියලා. නෑ. එයා වැඩ ටික කරගෙන ඇවිල්ලා තියෙන්නේ. අර ටික විතරයි හම්බෙලා තිබිලා. හරි. ඒක හඳ ඉස්සලා මේ කියන්නේ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම අපි තුමු දැන් අපි වනාන්තරේමයි කියලා ඉන්නේ කියලා කවුරු හරි. එතකොට දැන් ඒ යම් කිසි පුද්ගලෙ මේ දුන්න උපදේශ පරිදි සක්මන් භාවනාව සහ පරයන්ක කරගෙන යනවා. දැන් ඒ කරගෙන යන පුද්ගලයා දැන් මගේ අත්දැකීමෙන් කිව්වොත් කියන්න පුළුවන්, ඔව් සක්මන් කරොත් මුලදී
විනුව තියලා ගියා. ඒක ගැන දැනුවත් තිබුණ නැහැ. ඊට පස්සේ ටික කාලයක් සක්මන් කරද්දී පගුලේ බර ගතියක් දැනුණා. ඊට පස්සේ තව ටිකක් සක්මන් කරද්දී ධනිස උල්ට ආවා. ඊට පස්සේ කොන්දර රිදුනා. ඊට පස්සේ පිටට ආවා. ඊට පස්සේ ඔළුවට එනකන් ආවා. ඒ කියන්නේ බර ගතිය, වේදනාව, වැනෙන ගතිය, කකුල උස්සන්න බැරි ගතිය, පස්සට අදින ගතිය, ඒ ඔක්කොම ආවා. එතකොට ඒ සක්මන් භාවනාවෙන් ඒව තමුසම අත්දකින්න පුළුවන්. දැන් පරයන්ක ගත්තොත් යම් කිසි පුද්ගලයෙක් හරියට කරොත් මුලදී සමහරුන්ට ආස්වාදය දැනෙනවා, සමහරුන්ට දැනෙන්නේ නැහැ. සමහරුන්ට නාස්කාග්‍රය දැනෙනවා, සමහරුන්ට දැනෙන්නේ නැහැ. සමහරුන්ට පපුවේ දැනෙනවා, සමහරුන්ට වඩේ දැනෙනවා. කොයි විදියෙන් හරි කමන්නේ නැහැ. එයා හරි ට්‍රැක් එකට වැටුණොත් ඒක කරගෙන දිගටම ගියොත් අන්තිමට වෙන්නේ අර දැන් තිබ්බ ආස්වාදය නොදෙනී යන එක විතරයි. දැන් ওই ලක්ෂණ මං කියව ටික ওই මාර්ග දෙකෙන්. ඒ කියන්නේ පරයන්කෙන් සහ සක්මන්. දැන් යම් කිසි පුද්දලේ කොයි විදියට කරලා දැන් ওই ලක්ෂණ ටික එයාටම තේරෙනවා. දැන් මං අහන්නේ මගේ ප්‍රශ්නේ ওই සත්‍තිස් බෝධිපාක්ෂක ධර්ම වල ටික ඉතුරු ටික. දැන් ওই තේරුම් නැ තේරිච්ච ටිකනේ ওই තියෙන්නේ. ওইන් එහාට යද්දී ඒ පුද්දලයාට යම් කිසි ලක්ෂණ දැනෙන්න පුළුවන්ද මොනවද ඒ ලක්ෂණ නැත්නම් ඒව අහන් ගුරුවරයා විතරක් දැනගන්න ඕන නැකයි ප්‍රශ්න. මං කිව්වේ ඒකයි මං කිව්වේ පටන් ගද්දිම ලෝ කරපු නැති එක හොඳයි කියලා. නෑ ඒක බුදුහාමුදුරුවන්ට තියෙන කම්ප්ලේන් එකක්. මට මතකයි බාහරෙන් වලදී සිල් වගේ පුතා අර කුසුම මෑණියෝ ආවනේ. ඒ කුසුම මෑණියෝ ආපු වෙලාවේ කුසුම මෑණියන්ට කම්ප්ලේන් කරුවා බුදුහාමුදුරුවෝ නිර්වාණය කියලා එකක් කියලා තියෙනවා. සෝවාන් කියලා එකක් තියෙනවා. සකුද්දාගාමි කියලා එකක් තියෙනවා. අනාගාමි කියලා තියෙනවා. රහත් කියලා තියෙනවා. මේ වුණාම මේවැයි මොනවාද වෙන්නේ කියලා කියලා නැහැ. ඒක හරිය අසාධාරණයි. ඒ වුණා නම් ඒවා කියන්න ඕන කියලා. ඒවා බුදුහාමුදුරුවෝ නොකිය හිටියේ ඇයි? නිකමට හරි ආ මට තේරුණා නෑ. ඒ ඒ ඒ ඒක එහෙම වෙන්න ඕන. ඒක නොකියන්න හේතුව තමයි කිව්වනම් අපේ හිත ඒ තරම් ක්‍රාෆ්ටි ඒක කන්ඩිෂන් කරනවා. ඒක කන්ඩිෂන් කරනවා. ඔව් දැන් අපි මේ බණ කිව්වට පස්සේ දැන් බණ කියද්දී මම එක එක දේවල් කියනවානේ. ඌා ඊට පස්සේ සක්මන් කරන්න පරයන්ගේ කරන්න කියද්දී පස්සේ පේන්න පටන් ගන්නවා. ඔව් ඒක මනසට එනවා. ඔව් ඔව් එහෙම එනවා. ඉතින් ඒ වගේ අර බුදුහාමුදුරුව කිව්වා නම් කී දහහක් රහත් වෙලාද මේ නොකිය රහත් වෙන්නේ දැන්? කී දහහක් රහත් වෙන්න තිබුණාද? එතකොට රහත් වුණාද නැද්ද කියලා හොයන්න බෑ. එහෙනම් අපි බණක් කියද්දී කියන්න ඕනේ එක්ස්පීරියන්ස් ටික කියන්නේ කියන්න ඕන ටික විතරයි. එහාට ඒ ටික ඒක අහලා හරි ගමන් නැහැ. ඒ ටික බලලා කයට හිත දාගත්තොත් තව මතුවෙන ටිකක් තියෙනවා. ඒ ටික කියන්නේ ඔව් ඔව් ඒක කියන්නේ යම් කිසි කෙනෙක් කොහෙද යාගේ ප්‍රැක්ටිස් එක ගිහින් තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙන්නේ අනිත් එක් තමන්ගේ ප්‍රැක්ටිස් එක දිනු වෙන තරමට විතරයි. එහෙනම්නේ ඔය කතාව කිව්වේ මේ රහතන් වහන්සේලාගේ හැටි ඇව්වට පස්සේ කිව්වා මේ පිටිපස්සෙන් යද්දි තේරෙන්නේ නැහැ කියලා. මොකද රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ ඉස්සරහින්. ඒත් තේරෙන්නේ නැහැ. ඉතින් හැබැයි භාවනා කරගෙන යද්දි භාවනා කරන එක්කෙනා යාගේ එක්ස්පීරියන්ස් එක කියලා ඊට පස්සේ ගුරුවරයා උත්තරයක් දුන්නාට පස්සේ දන්නවා ආ යාළුවා මේක පහු කරලා ගිහින් තමයි තියෙන්නේ කියලා. ඒ හින්දා ඒ එක්ස්පීරියන්සස් මොනවද කියලා කියන්නේ නැහැ. කියන්නේ නැත්තේත් නැහැ. සමාජයන්වලදී කියනවා. අපි ඒක කියන්නේ අහුවෙන්නේ නැති වෙන්න. අනිත් එක්කෙනාට නොතේරෙන්න. ඒකට එක්ස්පීරියන්ස් එක ලැබුපු එක්කෙනාට විතරක් යම් අදහසක් එනවා. එයට පූර්ණ අදහසක් නොවෙන්න පුළුවන්. එයාට උනත් ඒක තේරෙන්නේ කාලයක් ගිහින් මේකනේ මේ අහවල් දවස් කියලා තියෙන්නේ. ඒ හින්දා කිසිම දෙයක් ඔය ප්‍රතිඵල බලාපොරොත්තු වෙන මානසිකත්වය. ඒක ඉක්මනට යන්න ඕන තියෙන ගතිය. ඒකට කියනවා උද්දච්චය කියලා. ඉතින් ඒකත් ස්වභාවයක්. ඒවා එද්දිත් ඒවා එනවා කියලා දැනගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. තව තියෙනවා. තමන් YouTube එකෙන් බලලා හරි එහෙම නැත්නම් අපේ පන්සලේ ආමඳුර කිව නිසා හරි එහෙම නැත්නම් යාළුවෙක් කිව නිසා හරි
නැත්නම් යාළුවෙක්ගෙන් අහලා හරි ඇත්තටම ඒ භාවනාවට යොමු වෙන එක පොඩි මේ ඩේන්ජර් එකක් තියෙනවා නේද? කල්‍යාණ මිත්‍රෙක් නැත්. Yes then no. අපිට දේශකයා කවුද කියලා ඇත්තටම වැඩක් නැහැ. ශ්‍රාවකයාගේ පින තියෙන්නේ. මොකද අර කවුද මේ මේ කවුද හිටියා බුදුහාමුදුරුවන්ගේ කාලේ මට නම මතක් වෙන්නේ නැහැ. එක එක ගුරුවරයෙක් හිටියා. ඒ ගුරුවරයාගේ ගෝලියෝ ඔක්කොම රහත්. එයා හැබැයි මොකද නම මතකද? ඔක්කොම රහත් මහාසිව. මහාසිව කියලා මේ ඒ ගුරුවරයා ඔක්කොම රහත්. හැබැයි මං වගේ අපොයින්ට්මන්ට් එකක් ගන්න වෙලාවක් නැහැ. ඒ තරම් බිසි. එක ගුරුවරයෙක් එක ගෝලයක් බලලා ගුරුවරයා ඵලයක් ලැබලා තියෙනවද කියලා ඵලයක් ලැබලා නැහැ. ඊට පස්සේ අනුකම්පාවෙන් ඇවිල්ලා කියනවා මට ඔබතුමා එක්ක කතා කරන්න ඕන. මට දෙන්න බැයිද තප්පරයක් කියලා. ඊට පස්සේ කියනවා මට සිවුර පොරෝණ වෙලාවෙත් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. වැසිකිළියේ ඉඳන් කතා කරන්නත් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. ඉඳ දෙන්න වෙලාවක්ම නැහැ කිව්වා. ඊට පස්සේ ගේපුවාම ගෝලයා කියනවා ඔබ වහන්සේට මැරෙන්නවත් වෙලාවක් නැහැ කියලා ගිහින් තියෙනවා. ඊට පස්සේ ගුරුවරයා කල්පනා කරවලු ඇයි මේ මට මෙහෙම කිව්වේ කියලා. එතකොට ගුරුවරයාට හිතිලා තියෙනවා මෙයා රහත් වෙච්ච එක්කෙනෙක්. දැන් මේ ගුරුවරයා දන්නවා එතනට යනකම් පාර පෙන්නන්න පවා දන්නවා. මගේ ඵලයක් නැතුව ඇති ඒකයි මේක කියන්නේ කියලා. එදා පහුවෙනිදා එළිවෙන්න ඉස්සෙල්ලා යොදුන් 120ක් ඈතට ගිහින් තියෙනවා. කවුරුත් නොදන්න තැනකට ගිහින් ඊට පස්සේ ගියාට පස්සේ කබා ආර්යයන්ගෙට ගිහින් කමඨාණක් දුන්නපුවා ඉල්ලපුවාම කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් කමඨාණක් දීලා නැහැ. එතන අන්තිමටම ගිහින් තියෙන්නේ ඊට ඉස්සරින්ද මහණ වෙච්ච සාමණේර අවුරුදු 7ක සාමණේර කෙනෙක් තමයි කමඨාණ දීලා තියෙන්නේ. මොකද ඒ තරම් අයියානේ දැන් කියන දේ අහන්නේ. ඉතින් ඒ වගේ මේ අහපු ප්‍රශ්නෙට තියෙන්නේ මේ ඒකයි උත්තරේ. දැන් අද දේශනාවේදී ස්වාමීන් වහන්සේ මේ කිව්වා දැන් අපි සතිය වඩද්දී සතිය පිට ගියාට කමක් නැහැ කියලා ගන්න කිව්වේ තොරතුරු ගන්න කියලා. ඒකයි කිව්වේ. නමුත් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ ගොඩක් දේවල් ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේ සතිය පිට යන එක වැරද්දක් කියලා. මේ දැන් මගේ ප්‍රශ්නේ වෙන්නේ ඒක ඒ විදිහෙන්මද සතිය පිට යන එක නවත්තන්නත් බෑ. මම මේ උදාහරණයක් වශයෙන් මම දන්නවා ප්‍රැක්ටිකලිම ඒක නවත්තන්න බෑ. බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ මේ සතිය පිට යන්නේ නැතුව තියාගන්න. සතිය පිට යනවා අනිවාර්යයෙන්. සක්මනේදිත් ඒ වගේම පරියන්කෙදි. දැන් ඔය තොරතුරු ගන්න කියන එක දෙකටම අදාළද? සතිය පිට දැන් අක්මන් කරගෙන ඉදී හිතෙනවා මේ මට අද රැයට ෂොපින් යන්න තියෙනවා. වෙරි ප්‍රැක්ටිකල් දැනම නැන්නේ මේ යන්න ෂොපින් කියලාවත් අරගන්න බෑ. හැබැයි මෙතන කට්ටිය ඉස්සරහ පිට ගියන ෂොපින් යනවා වගේ හැමදාම. හොඳයි නෑ ඒක තමයි. දැන් ඔතන සතිය පිට යනවා කියන කතාව ඉස්සරහට එන්නෙම සතිය සමානයි අරමුණ කියන කට්ටියට විතරයි. සතිය සමානයි අරමුණ කියන කට්ටියට සතිය පිට යනවා කියලා එකක් තියෙනවා. සතිය සමානයි දැනුවත් භාවය කියන කට්ටියට සතිය පිට යනවා කියන කතාවක් නැහැ. මම ඒකයි අහුවේ උදාහරණයක් දෙන්න කියලා. يعني කිව්වේ මේ මේ අරමුණෙන් වෙන අරමුණට යනවා. මේ අරමුණෙන් වෙන අරමුණට යනවා කියන එක දන්නවා කියලා කියන්නේ සතිය. ඒක දිගටම පවතිනවා කියලා කියන එකට ඒකට අපි සන්තෝෂ වෙනවනේ. ඒක සතියක් නෙමෙයි සතිය සම්පජඤ්ඤ වෙන්න හදනවා දැන්. ඔක ලස්සන කතාව ඕක නෙමෙයි. ධම්මානුපස්සනායි බුදුහාමුදුරුවෝ කියනවා සති සම්පජඤ්ඤේවත් තියෙන්නේ නැහැ කියලා. සරි සති සම්පජඤ්ඤ නෙමෙයි සති සති බොජ්ජංග ධර්මේවත් තියෙන්නේ නැහැ කියලා. බොජ්ජංග ධර්මේ දැන් මම ඉස්සර පොඩ්ඩකට ඉස්සලා කිව්වා අසම්මුත්ත සතියක් කියලානේ. ඒක උනත් තියෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සන්තං වා අජ්ජත්තං සති සම්පජඤ්ඤං අතිමේ අජ්ජත්තං සති සම්පජඤ්ඤාති භජනාති. ඊට පස්සේ කියන අසන්තං වා සති සම්බොජ්ජංගං නත්තිමේ සති සම්බොජ්ජංගාති පජානති. සති සම්බොජ්ජංගේ නැති වුණා කියලා ඒකටත් පජානාති දැන් කියලා. මොකද්ද මේ කියන කතාව? අපි මේ අනිත්‍ය දකිනවා කියන එක තමයි.
එක අපි අනිත්‍ය හිතන්න අනිත්‍ය කොරන්ට යන්න දෙයක් නැහැ. මේක දිහා බලන් ඉන්න මේ සම්පජඤ්ඤ වැඩෙන්න බොජ්ජංග ධර්ම වැඩෙන්න නැති වෙන්න මේක දිගුවටම කරනවා කියලා කියන්නේ මේ බලන හැම එකම සුන්නද්දූලි වෙලා යනවා. අපි ඒත් හැමදාම භාවනා කරනවා. දැන් අපි කරන්නේ එතකොට කායනුපස්සනාව, වේදනනුපස්සනාව, චිත්තනුපස්සනාව, ධම්මනුපස්සනාව නෙමෙයි. අනිත්‍යනුපස්සනාවක්, අනත්තනුපස්සනාවක්, දුක්ඛනුපස්සනාවක් සිද්ධ වෙනවා. ඒව කරන දේවල් නෙමෙයි. මේ බහුලීකත කිරීම තුළින් තමන්ගේ సంతාණයට ඇතුල් වෙන දේවල්. හුඟා කට්ටිය මේව කොරන්ට යන. අනිත්‍යනුපස්සනාව අනිත්‍යයි කොරන්න දෙයක් නැහැ, මුළු ලෝකෙම තියෙන එකක්. බුදුහාමුදුරුව මේක හදලා තියෙන්නේ එතනට රීච් වෙන පාරක්. අපි අනිත්‍ය කපන්න හදන. එහෙම කතාවක් අවශ්‍ය නැහැ. පරමාර්ථ ධර්ම ඒවා. පරමාර්ථ ධර්ම වල අපිට කරන්න දෙයක් නැහැ. අපි කරනවා නම් කරන්නේ පරමාර්ථ ධර්ම වලින් අයින් වෙන එක විතරයි. අපේ කය බොරු කියන්නේ මට මේ ඇවිල්ලා ඉන්නාගේ පොඩ්ඩක් උනන්දු ඇතිගෙන මේ කතාව කියන්නේ මේ ප්‍රශ්නයක් නෙවෙයි. මට තේරෙන විදිහට දැන් සාමාන්‍යයෙන් මම ඔෆිස් එකේ වෙලාවෙ ලන්ච් ටයිම් එකේ පොඩ්ඩක් ඇවිදින්න යනවා. ඒ ඇවිදින්න යද්දි මේ ධම්මජීව හඳුරුවත් කිව්වා මේක ඔන්න පබ්ලික්ලි කියන්න ඕනේ කියලා. මේ ඒ නිසා ඉතින් මම කියනවා එයා පර්මිෂන් දුන්න නිසා මේ වෙච්ච සම්පූර්ණ ටික කියන්න ස්වාමීන් වහන්සේ කෙටියෙන් කියන්න. දැන් මම මේක ඇත්තටම කියන්නේ මේ වගේ පුරාජේරුවක් නෙමෙයි, මේ ඉන්න අය උනන්දු කරන්න ඕන නිසා. මේ ධම්මජිවාමතුරු කිව්වා ඒක පබ්ලික් එකේ කියන්න කියලා. මේ ඔෆිස් එකේ ලන්ච් ටයිම් එකේ මම සාමාන්‍යයෙන් විනාඩි 45න් විනාඩි 15න් කාලා ඉවරලා මේ පොඩ්ඩක් එළියේ ඇවිදිනවා. හැබැයි ඉතින් වෙනස තියෙන්නේ මේ මගේ ප්‍රශ්නේ උනේ මම සපත්තු දාගෙන ඉන්නේ. ඉතින් ඒ ප්‍රශ්න මම ඇහුවා ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් මේ ජූනි මාසේ 12 වෙනිදා ආපෙලා උත්තරෙත් මම කියන්නේ මේ මේක සමතු දාගෙන ඇවිදින්දි මට ලොකු සැකයක් තිබ්බා මේකේ මේ හරියට සතිය සිද්ධ වෙනවද නැත්නම් මේ මෙතන මේ මම මටම වංචා කර ගන්නවද කියලා. මොකද මම සපත්තු ගලවලා ඇවිදින්න බෑනේ ඔෆිස් එකේ. ඉතින් දැන් මේ සිද්ධිය සිද්ධ වුණේ මේ කෝවිඩ් වලටත් ඉස්සෙල්ලා. මම මේ කියන්නේ අතන මගේ පුරාජයරු නෙමෙයි, ඕගොල්ලෝ උනන්දු කරන්න ඕන නිසා. මොකද මමනේ මේ ඕගොල්ලන්ව ආරාධනා කරේ. ඉතින් දැන් මම හිතන්නේ අවුරුදු 5ක් විතර ඉඳ ඇති මේ ඔෆිස් එකේ අපේ බිල්ඩින් එකට බිල්ඩින් දෙකක් දෙහැන් තියෙන පොඩ්ඩක් ටිකක් මේ එච්චරම බිසි නැති මේ ෂොපින් ඒරියා එකක් බේස්මන්ට් එක. ඉතින් ඕක තමයි මම හොයාගත්තේ. මොකද මේක හැබැයි දෙපැත්තම කඩ තියෙනවා, මේ රෙස්ටුරන්ට් තියෙනවා, මියුසික් ෂොප්ස් තියෙනවා, වාපු කඩක් තියෙනවා. නමුත් අර රිලටිව්ලි ඒකේ එන සෙනග ප්‍රමාණය අඩුයි. ඉතින් මෙතන හොඳයි මට සක්මන් කරන්න. මොකද මේ ගොඩාක් සෙනඟ නැහැ, නමුත් කොරිඩෝ වගේ හැම වෙලාවෙම කවුරු හරි යනවා එනවා. ඉතින් මම මේ සක්මන් කරගෙන යනවා සපත්තු දාගෙන, අත් දෙක හැබැයි දෙපැත්තේ පිටිපස්ස යන්නත් බෑ, ඉස්සරහට යන්නත් බෑ. ඒකට මිනිස්සු බලන මොකද කියලා. අත් දෙක දෙපැත්ත කරන්න දෙයක් නැහැ. කොහොම ගිහිල්ලා එක දවසක් මම ආපහු ඔෆිස් එකට ගියාට පස්සේ අපේ ඔෆිස් එකේ පට්ටිය මගෙන් ඇවිල්ලා මේ ඉංග්‍රීසියෙන් ඇවිල්ලා උඹට මොනවද වෙලා තියෙන්නේ, මේ ඇයි බත් අපිත් එක්ක තරහ, අපි උඹට කතා කරා, උඹට හිනා වුණා, උඹ ආක බලාගෙන ගියක්. පස්සේදී දැන් මට බොරු කියන්න බෑනේ. එතන ඉතින් හොඳ වෙලාවට මේ ඉන්ඩියන් එකෙක් ඌට දන්නවා මේ මොකද්ද මේ භාවනාව කියන එක. මං කිව්වා මං පොඩි භාවනාවක හිටියේ, ඊට වැඩි මං දැන් කියන්න ගියේ නෑ, මං බලත් එක්ක තරහත් නෑ, මේ කිසිම මේකක් නෑ. මං ඇත්තට මම දැක්කෙත් නෑ උන් එනවා. ඒ වුණාට මං ඇස් අරන් ගියේ අර රෙස්ටුරන්ට් වල මේ මියුසික් කොහොමත් මට ඇහෙනවා, ඒ තියෙන මේ කෑමවල සුවඳත් මට දැනෙන, මට ඒවා කිසි දෙයක් නැහැ. ඉතින් මම තේරුම් ගත්තා එදා මේ විදිහට මට මගේ හිත තියාගෙන යන්න පුළුවන් කියලා. මොකද ඒ වෙලාවේ කොහොමටත් මගේ හිත තනිකරම තිබුණේ සක්මනේ. ඒ කියන්නේ කකුල් දෙකට හොඳට බර ගැතිය ඇවිල්ලා මට කකුල් දෙක උස්ස ගන්න බෑ, ඉස්සරහට යන්න බෑ. ඉතින් ඒ විදිහට පැද්දි පැද්දි යනවා. ඒක බලාගෙන ඉඳලා මේ අපේ ඔෆිස් එකේ කට්ටිය මේ කට්ටනම් පිස්සු ඇදලා කියලා මේ මොකද වෙලා තියෙන්නේ, එහෙම නැත්නම් මොනවා හරි බීලාද මේක ලන්ච් ටයිම් එකේ කියලා තමයි එහෙම තමයි අප්‍රෝච් කළා මගෙන් ඇවිල්ලා, උඹ මොනවද මේ ඇවිද්දේ ওই විදියට කියලා. පස්සේ මට ප්‍රශ්නේ වුණේ ඒක නෙවෙයි, මම සපතු දාගෙන ඉන්නේ. ඒ නිසා මට දැනුණා මම කරන්නේ වැරද්දක්ද කියලා. ඔක මම අහන්න හිටියේ මම ස්වාමීන් වහන්සේනුත් ඇහුවා මේ.
නමුත් දමදිව ස්වාමීන් වහන්සේ ආපු වෙලාවෙත් මම ඕක ඇහුවා. ඒතකොට මම කෙටියෙන් කියන්න උත්තරේ දමදිව ස්වාමීන් වහන්සේ කිව්වා තමාට මොකද්ද හරියන්නේ? ඒ කියන්නේ එක එකනා වෙනස් සපත්තු දාලා හරි නැතුව හරි සපත්තු භාගෙන් හරි තමන්ට තේරෙනවා නම් තමන් සතියෙන් ඉන්නවා කියලා ඒක කරන්න. ඒ නිසා මම මේ කියන්නේ මේ ආපු අයටත් මේ මේ උනන්දු කරවන්න මම කියන්නේ. සක්මන් කරනකොට මුලදී බරගතිය දැනේ. මේ ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම කියලා දුන්නේ. බරගතිය දැනේ. ඒ දනිසටේ කොන්දටේ ඊට පස්සේ සුරෙස් වෙයි, කෙලින් ඉඳ බැරි වෙයි, බෙල්ල කඩාන වැටේ. ඒ ඔක්කොම සිද්ධ වෙයි. ඇවිදිනකොට මේ නයා ගියා වගේ අය අන්තිමට කකුල් දෙක උස්සගන්න බැරි වෙයි. ඒ තරමටම මේ සක්මණෙන් ගන්න පුළුවන් සතිය, ඒ සක්මණෙන් ගන්න සතිය පර්යංගෙන් ගන්න සතියට වැඩිය ගොඩාක් බලවත්. මොකද අපි සක්මන් කරන්න ඇස් අරගෙන, කන් දෙක අරගෙන, නාය ඇරිලා ඔක්කොම තියෙද්දි ගන්න පුළුවන් නම් අර පර්යංගෙන් ගන්න සතියට වැඩිය ගන්න පුළුවන්. ඕක තමයි මට කියන්න ඕන සවනාත්. මොකද මේ ඒගොල්ලෝ උනන්දු කරවන්න ඕන නිසා. මේ ඔකේ ලොකු හමුදුරුවෝ කිව්වේ නැද්ද ඔක මේ සිඩ්නි වල කරපු නෑ මෙල්බර්න් වල කරපු රිට්‍රීට් එකේදී ඩිබේට් එකක් ගියා කියලා ඔය සම්බන්ධයි? ළමයි ළමයින්ගේ එකේ. ඔව් කිව්වා. ඔව් ළමයින්ගේ එකේ ඔය ෂූ ඉෂූ කියලා එකක් අරගෙන ගෲප් එකක් හදලා මේ කට්ටියක් කියනවා සපත්තු දාගෙන යන්නේ කොහොඳයි කියලා, සපත්තියක් කියනවා සපත්තු දාගෙන යන්න නැති එක. ඒක මට කියන්න තියෙනේ ඔය සම්බන්ධයෙන් ගත්තාම කන්ඩිෂන්ස් තියාගන්න එපා කරන්න බෑ කියන්නේ. කමන්ඩ් තියෙන මොන කන්ඩිෂන් එක හරි මේක කරන්න. අපි හුඟ දෙනෙක් කැමති ආයිඩියල් නෑනේ. ඒ හින්දා හෙට කරනවා. බාලගිරි දෝෂේ තමයි අන්තිමට. හරි අපි යනවා එහෙනම්. ප්‍රශ්නෙට කෙටියෙන් කියන්න, ඊය සක්මන් කරනකොට අර කකුල ධර්මක් දුරට ධර්ම දේශනාවේදී හම්බ වුණා. එතකොට ඒක කකුල හිදි වැටලා වගේ තමයි දැවුනේ. ඉතින් තියෙනකොට කකුල පැද්දිලා අහකට ගියා එඟ. එතකොට මේ අර කම්මැලි කමක් ආවා, නිදිමතක් ආවා. ඒව තමයි මම ඊය කිව්වේ. කිව්වා එතකොට ස්වාමීන් වහන්සේ එතන තමයි දැන් ඔය අර අදකම සුකේට ආව දන්නේ නැහැ. ඒක නිසා ඒකට අනිච්ච අනිච්චයි අනිච්ච කියලා ගමල ගහලා ගියා කියන එක තමයි අද කිව්වේ. ඒක ප්‍රතික්ෂේප කළා කියන එකයි අද කිව්වේ. නොදැනුවත්කම හින්දා ඊයේ දන්නේ නැහැ. ඒක මම ඒක අහලා තියෙනවා. නමුත් ඒක දැනුනේ නැහැ. ඉතින් ධර්මයේ හිතේ නැහැ මේ සක්මන් කරන වෙලාවේදී. ඒක ඒවයේ සිද්ධ වෙන ස්පීඩ් එකේදී අපිට ධර්මය මතක් වෙන්නේ නැහැ. ඔක දිග කාලයක් වෙන්න ඕන. ටික කාලයක් වුණාට පස්සේ තමන් උකට හුරු වුණාට පස්සේ පොඩි ස්පේස් එකක් තියෙනවා ඕක යන ගමන් අරවා මතුවෙන්න. අනන්තවත් නෑ 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 නෑ. හොඳයි අපි යමු ඊළඟ කොටසට. දෙවෙනි ප්‍රශ්නේ තමයි ඇත්තටම මගේ ප්‍රශ්නයක් නෙවෙයි. මට දෙතින් ලැබුණෝ විත් මගේ දැන් අර භාවනා කරන ගොඩාක් හොඳට භාවනා කරන අය මේ සභාවෙත් ඉන්නවා. ඒ වගේම භාවනා කරන අය මෙතෙන්ට ආපු නැතිවක් ඉන්නවා. ඒ අයගේ මහප ප්‍රශ්නයක් මේක. මම මගේ අත්දැකීමුත් එක සසඳන්න ඕනේ හින්දා මම සසඳන එක හොඳ නෑ. නමුත් මම ඒක කරන්න තමයි ඇහුවේ. ඕගොල්ලෝ ඉඳගත්ත ගම ඕගොල්ලන්ට මොකද වෙන්නේ කියලා මම ඇහුවා. එතකොට ඒගොල්ලෝ අපි නම් දැන් කාලයක් තිස්සේ භාවනා කරන අය, ඒක නිසා අපිට ඉඳගත්ත කමම්ම අපි යන්නේ හිස්තැනට කිව්වා. ඒතකොට දැන් ওই හිස්තැන කියන එක ගැන මට ගොඩාක් ප්‍රශ්නයක් තියෙනවා. ওই හිස්තැනට මම ගිහින් තියෙනවා. නමුත් ඕක මොකද්ද කියලා මම හරියටම විග්‍රහ කරගන්න තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඒතකොට ওই හිස්තැන කියන එක මම අහලා තියෙනවා ගොඩාක්කල් භාවනා කරපු අය ගැඹුරු සමාධියට එකපාරම එනවා කියලා. එතන තමයි හිස්තැන එක ඔප්ෂන් එක. අනිත් එක තමයි නිදිමත තදියටම ඇහිලා අර නිද්‍රාවට වගේ යනවා. එතකොට නිින්දේ ඉන්නේ කියලා. තමන් දන්නේ තමන් නිින්දේ ඉන්නේ කියලා. ඒක දෙක. තුන්වෙනි එක තමයි විදර්ශනා උපක්ලේශයක් කියලා. ඒතකොට ඕක ඇත්තට මම ඇහුවේ ධර්ම සාකච්ඡාවකදී බ්‍රිස්බේන් ලංකාරාමයේ කරපු
ධර්ම සාකච්ඡාවකදී එල්ලාවර විජිතනන්ද ස්වාමීන් වහන්සේ ඕක හොඳ හොඳට ඕක සාකච්ඡා කරද්දි කිව්වා ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න කම්මට්ටානාචාරවරයාටත් බැහැ. එයාවත් රැවටෙන තැනක්. එයාත් රැවටෙනවා නෙමෙයි, එයාටත් එයාත් අපහසුතාවයට පත් වෙන තැනක් කියලා. ඉතින් ඇත්තට ඒක නිසා තමයි වහන්සේගෙන් එක අහන්න හැදුවේ පිළිතුර ටිකක් තව විග්‍රහ කරගන්න. ඒක තමයි දෙවෙනි ප්‍රශ්න. කමටාන තේරයට වහ බැයි නම් ඉතින් අහලා වැඩක් නැහැ නේ. හොඳයි. ඔය ඒ කොහොම ඇත්තටම ඉස්තැනට යනවා, අතෙන්ට යනවා, මෙතෙන්ට යනවා කියලා කියන කට්ටිය ඉන්නවා. හරි, ඒ කියපුවම මම තපාකට ගණන් ගන්නෑ. මට වැඩක් නැහැ කොතනටද ගියේ මොනවාද උනේ කියලා. මට අවශ්‍ය වෙන්නේ පාර මැප් වුණාද කියලා. ගුරුවරයාගේ කාර්යභාරය වෙන්න ඕන මෙයාගේ සතිය වැඩෙනවද, සති සම්පජඤ්ඤය වැඩෙනවද කියන එක. ඔය හිස්තැනට ගියා කියන කට්ටිය අපි එක එක මොනවාද ඒවට කියන්නේ උපනිශ්‍රීය සම්පත්තිය නයනේ. එක එක අපේ කුසලයේ වැඩිලා තියෙන්නේ සමානුපාතිකව නෙමෙයි අසමානුපාතික. එතකොට බොහෝ දෙනෙක් අපි සංසාරේ භවනා කරලා අපි කරලා තියෙන්නේ මේ සමත යානික ක්‍රමය තමයි. ඉතින් මේ සමත යානික ක්‍රමයේ කට්ටිය ඒගොල්ලෝ බලන්නේ කොහේ හරි තැනකට ගිහින් කූල් එකේ ඉන්න. ඒ කූල් එකේ ඉන්න කට්ටිය මෙහෙම භවනා කරගෙන ගිහින් ඒ හිස් තැනක් වගේ තැනකට ගියාට පස්සේ ඒගොල්ලෝ එතන ඉන්නවා. ඉතින් එතන ඉන්න එක කියනවා ටක් ගාලා ගුරුවරයා ලොකු හරියක් දාලා 100න් 100 දෙයි කියලා. සතිය වඩන අය, සතර සත්‍යපට්ඨානෙ තියෙන අය, ඒ ඉන්න තැන සත පහකට වැඩන්නේ. අවශ්‍ය වෙන්නේ එයා මේක හිතලුවක් මනසෙන් හදාගෙන කියනවද, නැත්නම් ඒ වගේ තැනකට යන්න අවශ්‍ය කරන පෙර සූදානම් විය යුතු දේවල් සිද්ධ වෙලා තියෙනවද කියලා ඉස්සෙල්ලා බලන්න. ඒ හින්දා මම කියන්නේ මේ පුතා ඇවිල්ලා ඉස්සෙල්ලා කතා කරපු වෙලාවේ මෙන්න මේ වගේ තැනකට යනවා කියලා කිව්වා. ගියපම නම් ගියා නෑ, ඊට ඉස්සෙල්ලා වෙන ටික මට කියන්න. එතකොට මොකද යම් සත්සිද්ධියක් හාමුදුරුවෝ කිව්වා වගේ ඒ අපි ඒකට හිස්තන කියලා කිව්වට ඒ වගේ ඒක අපි ලේබල් කරන්න හේතු සාධක වෙන කරුණු ගොඩක් තියෙන්න පුළුවන්. එහෙනම් මෙයා මේ කතා කරන්නේ මොන සාධකේ අදාළ කරගෙනද කියලා අපි දැනගන්න ඕනේ. ඒ දැන ගැනීම සඳහා ඉන්න තැන නෙමෙයි වැදගත් වෙන්නේ. ඊට ඉස්සරෙල්ල සිද්ධ වෙච්ච දේවල් වැදගත් වෙනවා. ඒ අනුව කියන්න පුළුවන් ඒක හිස්තනක්ද, නොදැනුවත් භාවයක්ද, උපක්ලේශයක්ද, නිබ්බිදාවක්ද, මෝහයක්ද, පචයක්ද කියලා අහුවෙනවා. ඉතින් ඒවට උත්තර නැතුව නෙමෙයි ඒ ටික අහුනාට පස්සේ ඊට පස්සේ උත්තර දෙන්න පුළුවන්. එහෙනම් අන්න එක්කෙනෙක් අත ඔසන පිටිපස්සේ ඉඳලා දැන් දෙනවද, දැන් ඒකට අදාළද නැත්නම් හරි නෑ. ඕක ස්වාමීන් වහන්සේ මම කමඨාන් සුද්ධ කරද්දී ස්වාමීන් වහන්සේට කියපු දෙයක් මම හිතන්ට යනවා කියන එක. එතකොට ස්වාමීන් වහන්සේ මට දුන්න තමයි ඒ යන්න ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ කියන එක බලන්න කියලා. ඒක දිහා බලාගෙන ඉන්න එතන අල්ලන්නේ කියලා. එහෙම බලන් ඉද්දි ඒක මුන්නේ නැහැ ස්වාමීන් වහන්ස. දැන් ඒ එහෙම හිස් තැනකට යන එකක් ඒක අල්ලන්න කියලා බලාගෙන ඉන්නවා. දැන් අවුද්දක කාවේ එහෙම හිස් තැනකට ගියේ නැහැ ස්වාමීන් වහන්ස. ඒක කියන්නයි ඕන උනේ. ඒක හොඳ ඇඩිෂන් එකක්. ඒකෙදි එහෙම හිස් තැනට යද්දි ඒ වගේ එතනට යන තැන බලන්න කියලා දැන් මම නිර්මල ඉස්සෙල්ලා කියපු කතාව ඉස්සෙල්ලා කිව්වේ එතන යන පාර අවශ්‍යයි කියලා. ඒ වුණාට නිර්මලන්ට මම පාර අවශ්‍යයි කියලා නැහැ. ඒකට හේතුව තමයි මේ මම මේ ඉස්සෙල්ලා සිසිල් කිව්වා වගේ මේ ඕගොල්ලන්ව උනන්දු කරවන්න කියන්නේ ගෲප් එකේ ඉන්න එකේ වැදගත්කම. මම දන්නවා එක එක කොහෙද ඉන්නේ කියලා. ඒ හින්දා පාර මම මැප් කරගෙන තියෙන්නේ. එව නැත්තම් යන්තම් වචන දෙක කියද්දී මේක මෙහෙම මෙහෙම වුණානේ කියලා මට මතක් වෙනවා. ඒ හින්දා එහෙම අර කාලයක් තිස්සේ කමඨාන් සුද්ධ කරපු කෙනෙකුගේ පාර දන්නවා. ඊට පස්සේ එයාට එයා ඉන්න තැනට කිව්ව හැටි හරි දැන් එහෙනම් ඔබ මේක කරපන් කියලා.
ඒක පැහැදිලිව කියන කතාව තමයි. මම දැන් සූදානම් වෙලා ඉන්නවා. සූදානම් වෙලා ඉන්න නිසා හිස් තැනකට යන්නේ නැහැ කියලා. මොකක්ද ඒකෙන් කියන්නේ? සතිය අඩු වෙච්ච වෙලාවට හිස් තැනට යන්න. සතිය තියෙනවා නම් till there is something to see. ඒක තමයි බුදුහාමුදුරන් ඉස්සෙල්ලා උනේ. මේකල බලාගෙන ඉන්නවා. එතනට යනකම් සතිය තියන් ඉන්නවා. හිස්තැනට ආපු ගමන් දැන් හිස්තැනක් කියලා කියන්නේ මැටීරියල් දෙයක් නැහැ කියන එකනේ. මැටීරියල් දෙයක් නැති වුනහම මැටීරියලිටි වලින් තියෙන ෆ්‍රික්ෂන් එක නැති වෙනවා. ඒක නැති වුණා ආරේ රාම් එතනට වෙලා ඉන්න. ඔය ලංකාවේ ඉන්න අම්ම කෙනෙක් හොඳටම වයසයි. එයා තමයි මට හීල් දානෙත් දෙන්නේ, දවල් දානෙත් දෙන්නේ, මට ඉස්සෙල්ලා ඔක්කොම ගිහින් ලෑස්ති කරලා ස්ටුවර්ඩ් වගේ ඔක්කොම කරනවා. හිස්තනම 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 තමයි කතා කර කර හිටියේ. ඊට කඩන්නම බෑ. එතනටම බෑගෙන හිටියා. දැන් කියලා 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 කියලා. ඒ ඔය කිව්වා වගේ මේ එයාට මම කිව්වේ මුලින් වෙන දේ බලන්න එක. අනිත් එක හිස්තනේ ඉද්දි පටලවා ගැනීම දන්නේ නැහැ මේවා කියලා. හිස්තනේ ඉද්දි හිස්තනේ ඉන්නවා කියන එක තමන් තමන්ට මතක් කරගන්න. එතකොට හිස්තැනේ ඉන්නවා හිස්තැනට එපා කියන්නේ නැහැ අපි. හිස්තැනේ ඉන්න ගමන් ඉන්න බවට සතිමත් වෙනවා. දෙය අනේක වරදක් නැහැ. හැබැයි ඒකට අහු වෙන්න එපා. එතනදිත් සතිය පවත්. එතකොට දැන් අර මුලින් සූදානම් වෙලා යන නිසා මේකට යන්න අපි දැන් දිගටම සතිය පවතිනවා. සතිය පවතින හිස්තැනාවත් හිස්තැන හරහත් යනවා. කොහොම ගිහින් ඊට පස්සේ තව මොකක් හරි කතන්දරයක් කියයි ඉදිරියේදී. ඉතින් පින් සිද්ධ වෙනවා ඇඩිෂන් එකට. සමිත ගෲප් එකේ මට අමතක වුණා ඒකට යන්න ඉස්සෙල වෙන දේ මම හිතන්නේ නිර්මලාටම වෙන්නේ නැති කියන්නේ නැත්තේ. යන්න ඉස්සෙල වෙන දේවල් තියාගන්න කියලා සාක්ෂිය ඇහිට. එතනින් එනකොටත් මොකද්ද වෙන්නේ කියන එක තියාගන්න. දෙකයි දෙපැත්තම බලන්න කිව්වා. ඒක මට මතක නැති වුණා මම දැන් ගෲප් එකකින් පොඩ්ඩක් ස්වාමීන් වහන්ස මේ ඒ හිස්තැන කුල සිටීමේදී එතනදී සමාධිය පැත්තට ගොඩක් යොමු වීමක් නේද සිද්ධ වෙන්නේ කියන එක මට දැනගන්න. ස්ථාන කියන්නේ එක සමාධි අවස්ථාවක්. මේක තියෙනවා ආකර්ෂඤ්ඤායතනය කියලා එකක්. හතරවෙනි ධානයට පස්සේ පස්වෙනි ධානය හැටියට තියෙන හතරවෙනි ධානයට යනකම් අපිට මැටීරියලිටි වලින් තියෙන්නේ ධාන. මැටීරියලිටි නැති වෙච්ච ගමන් මැටීරියලිටි එක තිබිච්ච තැන පේන්න පටන් ගන්නවා. හැබැයි මුකුත් නැහැ එතන. මේක මේ වෙලාවේ විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඒක ඒක ධානයක්. ඒකට ගියොත් ඒක සමතයක්. ඒක හිටියොත් සමතයක්. දැන් අර නිර්බලා ඉස්සෙල්ලාම වුණේ ඒක වැටුණා එතනට. හැබැයි ඒකට සූදානම් වෙලා යද්දි එතනට වැටෙන්නේ ඒක හරහය. අර අම්මට වෙලා තියෙන්නේ ඒක ප්‍රසිද්ධ ස්ථානයක් තියෙන භාවනා කරන්න කිව්ව එතන ගිහින් ඉස්තැනේ läගලා අවුරුදු ගාණක්. ඒ ළඟින්ද 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 ඉතින් අපි ෆ්‍රීස් වෙනවා එතන. ඒක තමයි. ඔව් ඒක තමයි මේ සමතේ කියලා කියන්නේ. නෑ ඒක සමත සමාධියක්ද විපස්සනා සමාධියක්ද කියන එක අවශ්‍ය නැහැ ප්‍රැක්ටිස් කරන එක්කෙනාට. ප්‍රැක්ටිස් කරන එක්කෙනාට තියෙන්නේ වෙන දේ කියන එක විතරයි. ගුරුවරයා බලනවා ඒක සමත සමාධියක්ද. සතිය වඩන කෙනෙක් නම් සතර සතිපට්ඨානය හරහා සතින් පරිමුඛම් කරගෙන යන එක්කෙනෙක් නම් එයා දන්නවා මේක සමත සමාධියකට අහු වෙලාද එහෙම නැත්නම් මේක යන ගමන් විපස්සනාවෙත් ඕවම තමයි තියෙන්නේ. විපස්සනාවේ මන් සංදි එකක් කරගෙනද කියලා. දැන් ඉස්සෙල්ලා නිර්මලා කියපු විදිහට ඉස්සෙල්ලා ඒකට අහු වුණා. අහු වෙන එකත් ස්වභාවිකයි. ඔය කියනවා වගේ මේ අවුරුදු ගාණක් පිස්සු නටලා 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 සැප හොයලා 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 බැරිම තැන
තමන්ට දැනුනට පස්සේ යකෝ අප මංගාව තිබිලා තියෙනවනේ කියලා. ඉතින් රෙස්ට් හවුස් එකක් ගියාට පස්සේ එතන රෙස්ට් කරන එක ස්වභාවිකයි. ඒක කිසි වැරදක් නැහැ. හැබැයි දැන් මෙයාට ඇබිලිටි තියෙනවා ඔතනට යන තැන බලපං කියපුවම බලන්න. ඒක බලපු ගමන් අරක නවතින්න කඩාගෙන යනවා. එතකොට එතන අවිද්‍යාව හිටින්නේ නැහැ. එතනට ඊට ඉස්සෙල්ලා වෙන දේ බලන්න කියලා කියන්නේ పూర్ව නිමිත්ත බලන්න කියලා කියන්නේ ඒ పూర్ව නිමිත්ත දැක්කේ නැති හින්දා එතන අවිද්‍යාවක් හිටිනවා. අවිද්‍යාවක් හිටපුවම අතනට යනවා දන්නේ නැහැ. ගියාට පස්සේ ඉන්නවා කියලා දන්න. එහෙම නැත්නම් එකෙන් එළියට ආවට පස්සේ ආවා කියලා දන්නවා හිටියා කියලා දන්න. ඉදි ඉන්නවා කියලා දන්නවනම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා මුලින් එක පොඩ්ඩක් සමතේ වුණාට කමන්නේ නැහැ. ඒවා දඬුවම් ලබන්න ඕන, හිරේ දාන්න ඕන, දඩ ගහන්න ඕන වැරදි නෙමෙයි. හැබැයි සාකච්ඡාව තියෙනවා නම් සේෆ්. සාකච්ඡාව නැති වුණොත් මම දැන් ඔක්කොම හරි රාත් වුණා කියලා හිටියොත් ඉතින් ඒක දෙයියන්ගේ බේර තමයි බුදු සරණ නන්නේ. හොඳයි. අපි දෙකේ કોઈ භාවනාවක් හරි කරන්නේ සංකල්පීය කුසල නැති කරගන්නනේ සංකල්පීය කුසල අවිද්‍යා අධිමයි ගැටීම නැති කරගන්න. එතකොට දැන් විදර්ශනාවේ අවසාන ප්‍රතිඵලය සංකල්පීය කුසල නැති කරගෙන සමාධිත්වයට එදීකනේ. එතකොට එහෙමනම් අපි පටන් ගන්න කොටත් ඒක ටිකක් වඳුරට නැති කරගෙන නේද පටන් ගන්න ඕනේ භාවනාව පටන් ගන්නකොට ඇදීමක් හරි ගැටීමක් හරි තිබල පටන් ගත්තොත් අපිට ඒක කරගන්න බැහැ. ඒක මුලදී අපිට ඒක අඩු කරගන්න වෙනවා නේද තරමද? ප්‍රශ්නේ හොඳයි. හැබැයි පොතේ ගැලි දානවා වැඩි. මොකද සංකල්පීය අකුසල් අනම්මන කියද්දි මට නිකන් පොතේ ගැලි ඇහිද්දි බඩ දඟලනවා. නෑ, ඒ ප්‍රශ්නේ හොඳයි. ඒකේ උත්තරේ yes and no. ප්‍රශ්නේ මම ඉස්සලා මට දැන් ප්‍රශ්නේ මතකද කියලා බලන්න. කියන්නේ ඔය අකුසල් නැතිවීමක් මගේ වචන වලින් කියන අකුසල් නැතිවීමක් තමයි විපස්සනාවේදී සිද්ධ වෙන්නේ. එතකොට යම් කෙනෙක් භාවනා කරනවා නම් එයාගේ දැනටමත් අකුසල් නැති වෙලා යම් ආකාරයක සම්මාදිට්ඨියක ඉන්නවා කියන කතාවනි කියන්නේ. එතකොට ඒක දැනටමත් පටන් අරගෙනයි කියලා කියන්නේ. ඔව්. ඒක මේ පැහැදිලිවම ඔව් කතාව. මොකද එහෙම වෙලා නැත්තම් අපි මේ මාර්ගයට යොමු වෙන්නේ නැහැ නේ. සතර සතිපට්ඨානෙ කිව්වොත් ටිකක් ලොකු වැඩි සතිය කියන එකත් ඇති. සතිය කියන එකත් ඇති. ඔහුගේ සම්මාදිට්ඨියේ ඔయిత වැඩිය බොහෝම සරල සම්මාදිට්ඨි කතාවක් කියන මහා චත්තාරීසක සූත්‍රයේ සම්මාදිට්ඨිය කියනවා තමන් මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවා කියලා දන්න එක තමයි සම්මාදිට්ඨිය. තව ඉතින් ඕනේ නැහැ නේ කතරන්න. අපි හිතනවා මේ සම්මාදිට්ඨිය කියලා වෙන්නම 460 කපලා ත්‍රිකෝණයට කපලා මල් අල්ලලා පොහේ හරි තනක් රත්තරණින් ඇති කියලා. නෑ, තමන් පිසු නන්නතර වෙලා ඉන්නවා කියලා තමන් පිළිගන්නවා නම් අවංගව සම්මාදිට්ඨිය තමයි. වෙන විදියකට කියනවා නම් දැනුවත් භාවය තමයි සම්මාදිට්ඨිය කියලා. ඒක රිෆයින් වෙන එක තමයි මේ අන්තිමට මොනවාද මේ මාර්ගයේ වෙන්නේ. රිෆයින් වෙනවා කියලා කියන්නේ මොකද්ද? මේ දැනුවත් භාවය කියන එක 100% අප්හෝල් කරනවා කියන එක. දැන් කොච්චර සතිය වඩාගෙන ගියත් හැම තැනදීම අහනවානේ දැන් මේ ඔය වාපු වාර්තා දෙකේ තියෙනවානේ අරක නැති කරන්නේ කොහොමද කියලා අහලා. එහෙම නැත්නම් ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනවානේ. එහෙම නැත්නම් මීට වැඩි අර ක්‍රමය හොඳ නැද්ද කියලා අහනවානේ. ඒ ඔක්කොම රිෆයින් වෙලා නැති එක තිය තමයි. ඒ වහන්න හඬ රිෆයින් වෙනවා. ජීවක රිෆයින් වෙලා කවදා හරි අපි 100% අප්හෝල් කරනවා නතින් බට් සතිය කියලා. වෙන කිසි දෙයකින් එවන් යන්න බෑ කියලා. අන්න එදාට ඉතින් ඔය කියන සම්මා දිට්ඨිය ඇවිල්ලා තියෙනවා. එතකොට එහෙම වෙද්දි මටම වැඩිලා ගෝදෝක දින්න දෙයක් නැහැ. මේ ඒ හින්දා උත්තරේ yes
මට නෝ කියලා කියන්නත් ඒකට හේතුවක් ආවා. ඒක මතක නැහැ දැන්. ඒ හින්දා ඒක සෝරි තමයි. ඒකට නෝ මම ඒ කතා අහගෙන ඉද්දී ආ ඒ නෝ කියන්නත් මොකක් හරි හේතුවක් ආවා. පොතේ දැනුම කියලා කියන්නේ සුතමේ තමයි. අහන එකත් අහන එකත් මේ දැන් දැන් ප්‍රැක්ටිස් එක බේස් කරලා තියෙනවනම් ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් බණ කියන්නේ පොතේ තියෙන බණක් නම් ඉතින් අර පොතේ බැලුවේ නැති වුණාට පොතේ තියෙන එක තමයි ඇහෙන්නේ. නෑ කොහොමත් නෑ කොහොමත් ගෙදර මිනිහා කියන එක ගෑණි අහන්නේ ගෑණි කියන එක මිනිහා අහන්නේ ඒක සාධාරණයි. ඒක සනාතන නීතියක්. ඒක මම හොඳට දන්නවා. හරි. ආයෙත් තව පාඩම් ඉන්නවා නම් chance එකක් දෙන්න පුළුවන්. ඔව්. අවුරු ඉන්නවා නම් ආන්න. අල්ල. ඉතින් මේක සරි ස්වාමීන් වහන්ස, උඹ දවසකින් කමටහන් සුද්ධ කරේ නෑ, බනින්න එපා. මේ මං හිතන්නේ මං ඔබ වහන්සේට කලින් කිව්වා කමටහන් සුද්ධ කරනකොට අර හිස් තැනට ගිහිල්ලා ඒ හිස් තැන තුලදී එන සිතුවිල්ලක් සිතුවිල්ල දකින මමත් ඉන්නවා. දැන් වර්තමානයේ මම දකින්නේ මම කෙලින්ම මගේ ආනාපානය සම්පූර්ණයෙන්ම ගෙවිලා ගිහිල්ලා භාවනාවට වැඩි වෙච්ච හැටියේ මට එන්නේ. මම ඉන්නේ අර හිස් තැන තුල. නමුත් ඒක ගැඹුරු හිස් තැනක් නෙමෙයි. මම දන්නවා මගේ අවට නිකන් හිස් බව තමයි මට තේරෙන්නේ. නමුත් මම කය ඇතුළට හිත ගන්න බලනවා. කය ඇතුළ කය මට කය වශයෙන් පේන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. නමුත් සිතු අර ඉන්න හිස් තැන තුලදී එන සිතුවිල්ල මම දකිනවා. එයා ඇවිල්ලා යනවා. දැන් අර ඒ දකින කෙනා නැහැ. සිතුවිල්ල දිගේ ප්‍රපංච වෙන්නේත් නැහැ. ඇවිල්ලා යනවා. වේදනාවකුත් සමහර වෙලාවට ඇවිල්ලා යනවා. මමත් ඔහේ බලාගෙන ඉන්න ඔය ඔක්කොම දිහා. ඔය ටික තමයි දැන් මගේ භාවනාවේදී සිද්ධ වෙන්නේ. මෙතන මොකක් හරි වරදක් සිදු වෙනවද කියලා දැනගන්න අයියෝ. වාර්තාවේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නේ. එහෙම අපි වාර්තාවක් ඉදිරිපත් කරද්දී මෙන්න මේකයි 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 කියලා විතරක් කිව්වහම ඇති. ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් නැත්තම්. දැන් මෙතන වාර්තාවක් ඉදිරිපත් කරලා ඉදිරිපත් කරපු වාර්තාව කම්ප්ලීට් නෑ වගේ හිතනවා ප්‍රශ්නයක් ඇවිල්ලා නැත්තම්. ඒ කියන්නේ දැන් ප්‍රතිපදාව සිද්ධ වෙනවා. ඒ ප්‍රතිපදාවේ මේක මගේ 100%ක් දැනුවත් භාවයට අහු වුණා. ඔබ වහන්සේ කටවහගෙන ඉන්න මම මේක ඇත්තටම දැක්කා කියන විදිහට කියන්න පුළුවන් නම් අපි 100%ක් ප්‍රතිපදාවට නතු වෙලා ප්‍රතිපදාව අගය කරලා දැන් මෙතන ප්‍රතිපදාව සිද්ධ වෙනවා. තාම හාමුදුරුවන්ගේ ටික් එක ඕන. ඒ ඇරෙන්න ඒ වෙන සංසිද්ධියේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම එතකොට මෙහෙම දෙයක් අහනවා. මොනවාද ඉස්තැනට ඉස්තැනේදී වේදනාවක් ආවොත් ඉස්තැනේදී ඉන්නේ නැද්ද? එතකොට හිතුවිල්ලක් ආවොත් ඉස්තැනේදී ඉන්නේ නැද්ද? ඒක දන්නවනම් එච්චරයි. ඔව් ඒක දන්නවනම් එච්චරයි. මොකද අපි ඉස්තැනේ ඉන්නවා. ඉස්තැනේදී සතිමත් වෙලා ඉද්දී ඒකට දේවල් එනවා. ආවට පස්සේ අපි එන එකට ද්වේෂ කරන්න පුළුවන්, ඉස්තැනට ප්‍රේම කරන්න පුළුවන්. ඒ ටෙස්ට් එකට තමයි එන්නේ. ආවට පස්සේ නෑ මේක ඉද්දි මං ඒක එනවා, හරි සැලියුට් එකක් ගහනවා. ඊට පස්සේ තව එකක් එනවාට සැලියුට් එකක් ගහනවා. අපි පජානාති තමයි. ඉතින් ඒක වුණා. ඒක වෙනවා. ඒක කොහොමම දිගටම පෙරනන්න ආරින්ද. ඔක කියන්නේ ඉස්සෙල්ලා ඊට ඉස්සෙල්ලා කියපු කතාව තමයි කය දිහා ගැඹුරට බලන් හදනවා කියලා. ඒක ඒක දැන් කියෙවුන්නේ නැහැ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඒක කරන්න යන්න එපා. ඒ යම් තැනක ඉද්දි අපි මුකුත් චූස් කරන්න හදන්න එපා. මුකුත් අලුතෙන් කරන්න හදන්න එපා. ඉන්න එක වෙන දේ දැනුවත් භාවයේ පවත්වා ගන්න. එච්චරයි. ඒ ඒක තමන් දකිනවා නම් තමන්ගේ අත්දැකීම නම් ඒක 100ට 100ක් ඒකට මොනවාද
තමන් ඒක අගය කරන්න. මම දකිනවා කියන එක. මම එක සැරයක් මට මතකයි මම ලොකු හාමුදුරුවන්ට වார்த்தාවක් දුන්නා දීලා අන්තිමට මම කිව්වා අම්මා මෝ කිව්වත් මම විශ්වාස කරන්නේ මේක මම දැක්කා කියලා. හාමුදුරුවෝ බැලුවා මම මෙදියා මෙහෙම දෙපාරක් බලලා එහෙම වෙන්න පුළුවන් කිව්වා. මොකද මේ තරම් අපි ප්‍රතිපදාවට මේක ප්‍රතිපදාවක් මේක වෙනවා කියන එක මගේ අත්දැකීම කියන එක අරගෙන තියෙන්න ඕන. එතකොට සද්ධාව පිට නෙමෙයි සත් මාගා සද්ධා මාගාවට ඇවිල්ලා. එතකොට ඒ සද්ධාව මාගාවට ආවට පස්සේ දැන් ආයේ සද්ධා වෙන්න දෙයක් නැහැ. සද්ධාව පිට තියෙනකන් තමයි සද්ධාව විශ්වාසය අවශ්‍යයි. දැන් මේ විශ්වාසයක් නැහැ මම අත්දැක්කා කියන කතාව එතනට එන්න ඕන. ඉතින් එහෙම ඒක තමයි මේක තමයි විචිකිච්ඡාව නැති වෙනවා කියලා කියන්නේ. ඉතින් මේ පොඩ්ඩක් විචිකිච්ඡාව තියෙන හින්දා තාම හාමුදුරුවන්ගේ අප්‍රූවල් එක ඕන. තමන්නේ ඔහොම ඇදගෙන යන්න. ඒක තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඒක තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. හිත මොකක් හරි කියනවා නෑ උඹේ අඩුවක් තියෙනවා. අත්දැකීම නම් අත්දැකීම. Right. ඒක හරි. මම ඇත්තට භාවනාවට අලෝ. ඒ කියන්නේ වට භාවනාව දැන් ගන්න උමනාවක් ඉස්සයි කරා. මොකද්ද මම මේ භාවනාව කරන්න ඕනේ මට පැහැදිලිව තිබ්බේ නැහැ පටන් ගත්තා. මේ වැඩසටහනෙන් ඒක දැන් තේරුණා. ඊට මම බණ එහෙම අහනවා. මේ බණ අහන මේ වගේ මට يعني වේශයක් වෙන වෙලාවට මට තේරෙනවා මගේ නඟ රත් වෙන ගතිය. හදවත ගැහෙන ගතිය. ඒක මට තේරෙනවා දැන් මට දැන් මේ තරහක් එනවා මේ දේවල් වෙනවා කියලා. ඉතින් අර ඒ වෙලාවට ප්‍රතික්‍රියාව නවත්ත ගන්න බැහැ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව වෙනවා. දැන් මට ඒක සම්මතයේ සංකච්ඡා කරන තේරුණා. ඒ කියන්නේ දැන් මේ බණ මම මේ සතිය පුරුදු කරන්න ඒ ප්‍රතික්‍රියාව නැවතෙයිද කියන එක දැනගන්න ඕනේ. ඒකේ ප්‍රධානම දේ තමයි ඒ උදාහරණයක් ඇරෙද්දී ඔය තරහවඩ ආපු වෙලාවගේ තමන්ගේ කයේ ක්‍රියාකාරීත්වය දකින්න එක හොඳයි. දැකලා ඊට වැඩිය හොඳයි. දැන් ඒ ප්‍රතික්‍රියාව කියලා මොකද්ද අදහස් කරන්නේ? අපි හිතමු තරහව ඇවිල්ලා ඒක ප්‍රතික්‍රියාවක්කට වැඩිය ඒක දිගටම යනවා. ඒකනේ කිව්වේනේ. ඔව් නවතින්නේ නැහැ කන පැලෙන්ඩ එකක් ගහනවා. එහෙම නැත්තම් අයියෙන් කෑ ගහනවා. ඒක සිද්ධ වෙනවනේ. එතකොට ප්‍රතික්‍රියාවකට වැඩිය අර දැකීමෙන් නවතින්න නැතුව ඉදිරියට යනවා. ඒක ප්‍රශ්නයක්ද උත්තරයක්ද කියලා අහුවොත් මොකද කියන්නේ? දැන් මේ process එක දකින්න එක ප්‍රශ්නයක්ද උත්තරයක්ද? ඔව්. ඒක තමයි. ඒක අපි ඉස්සෙල්ලම දකින්නේ ප්‍රශ්නේ දකිනවා. බුදුහාමුදුරුව අපිට උගන්වන්නේ උත්තර හොයන්න නෙමෙයි ප්‍රශ්නේ දැනගන්න කියන එක. දැන් ওই ප්‍රශ්නේ දකිනවනේ සම්පූර්ණ ප්‍රොසෙස් එක තේරෙනවනේ. මෙහෙම තරහක් හිතුවිල්ලක් ආවා. ඒ තරහ හිතුවිල්ල ආවට පස්සේ ඒකෙන් කය රත් වෙලා, කය කර්මන්නේ වෙලා, ඊට පස්සේ ඒක වාචසික බවට පෙරලිලා බෝම්බේ පිපිරුවා වගේ පුපුරනවා. ඒ විපරුවාට පස්සේ දැන් දන්නවා මේ ඔක්කොම චක බ්ලාස් කියලා. දැන් මේ ඔක්කොම දකින්න එක දන්නවා. දැක්කට පස්සේ තමන්ට ලැජ්ජයි. තමන්ට බයයි. මේ මම භාවනා කරන්න ඕන කෙනෙක්, මම බණ අහන කෙනෙක්. අනේ උඹේ බණ ඇහිල්ල කියලා තමන්ම තමන්ට දෙස් දෙවල් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා ඒකට ඒක සිද්ධ වෙන්නේ සතිය තියෙන කෙනා. ඒ සතිය තියෙන කෙනාට එහෙම වුණාම ඒකට කියන හිරියොතක්. හිරියොතක් කියලා කියන්නේ ඒකයි. මේ තමන්ට දැන් මෝරල් ෂේම් එකක්, මෝරල් ෆී එකක් ඇති වෙලා. දැන් ওই ප්‍රශ්නේ මෙතන ඉදිරිපත් කරන්න හේතුව ඒ ඒ ඒක මෙහෙම දෙයක් මට සිද්ධ වෙනවා ආම්ඳුනේ මේක නැති කරගන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ. ඒක අහන්නෙම මේ මේ தත්ත්වය හොඳ නැහැ කියලා තමන් දන්නේ ඒක. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ කියන හැම කරන්න කරන්න මේක දිහා බලන්න බලන්න ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය එනවා කියලා. ත්‍යාරක එක්ස්ප්ලෝ වෙනවනේ. ඒ එක්ස්ප්ලෝ වෙද්දී එක්ස්ප්ලෝ වෙන එකටත් සතිමත් වෙන්න.
ඕක ඒ එක්ස්ප්ලෝර් වෙන එක සිද්ධ වෙන්නේ අපි එක පොයින්ට් එකකදී සතිය නැති වෙනවා. ඒ සතිය නැති වුණාම තමයි එක්ස්ප්ලෝර් වෙන්නේ. ඊට පස්සෙත් එක්ස්ප්ලෝර් වෙනවා. සතියෙන් එක්ස්ප්ලෝර් වෙනවා. ඒකේ ඉන්ටෙන්සිටි එක අඩු වෙනවා. ඊට පස්සේ අපිට ඇබිලිටි එකක් එනවා. සමහර වෙලාවට ඇත්තටම බනින්න ඕන නැත. විශේෂයෙන් ළමයි එහෙම හදද්දි බනින්න ඕන. ඒ බනිද්දි අපි හුඟක් ළමයින්ට එහෙම බනිද්දි කෑ ගහද්දි අපි ළමයින්ට තියෙන ආදරේ හින්දා හර්ට් වෙනවා. ඒක කරන්නේ මේ හිතාමතා කරන්නේ නැහැ. ළමයින්ට ආදරේ වැඩි හින්දා අපි හර්ට් වෙන විදිහට කරන්නේ. ඉතින් මම මගේ යාළුවන් ඉස්සරහ කිව්වා ළමයින්ට බනින්න ඕන. හැබැයි ඇඟ එලිමන්ට් එක නැතුව. ඇඟ එලිමන්ට් එක නැතුව බනින්න බැහැ ළමයින්ට සමහර පේරන්ට්ස්ලාට. ඒක කරන්න පුළුවන් වෙන්නේ මේ මේ ප්‍රොසෙස් එක බලන් ඉන්න ඕන. ප්‍රොසෙස් එක බලන් හිටපුවාම ඒක තැනකදී දෙනවා. දැන් මේක වර්බලයිස් වෙන්න යනවා. වර්බලයිස් වෙද්දී වර්බලයිස් වෙනවා කියලා දන්නවා. ඒ වර්බලයිස් වෙනවා කියන එක දැන දැන කෙරුවොත් ඇඟ එලිමන්ට් එක නැති වෙනවා. ඒ නොදැනුව ගත්තොත් තමයි ඒකට ඇඟ එලිමන්ට් එක එන්නේ. විද්‍යාව අවිද්‍යාව නැතුව ගියාට පස්සේ වචන ටික පිට කරනවා. ඒකට ඕනට වැඩිය 3-5 මිරිස් දාන්නේ නැහැ. එහිඳ තියෙන උත්තරේ තමයි ඔය ප්‍රොසෙස් එක පුළුවන් තරම් දකින්න. කිසි නවත්තන්න යන්න එපා. දැන් නවත්තනවා කියලා කියන්නේ නවත්තන්න හදනවා කියලා කියන්නේ තරහ යන එකට තරහයි. දැන් තරහ ඩබල් වෙනවා. තරහ ද්වේෂයට ද්වේෂ කරනවා දැන්. ඒකයි හරි සීරියස්. බුදුහාමුදුරුවෝ කියන්නේ ද්වේෂය ද්වේෂය හැටියෙම දකින්න. ඔව් මන් තරහ ගින් ඒ වෙලාවට දැන් තරහ ගින් ඉන්නවනම් ඉගේ ඉන්නවනම් ඒක එක්ස්ප්ලෝ නොවි තියාගන්න තව සතිය එක්ස්ප්ලෝ නොවි තියාගන්න කියනවට වැඩිය තව සතිය වැඩි කරගන්න හොඳ ක්‍රමයක් තමයි මේ වෙලාවට තරහින් ඉන්නේ කියලා මෙනෙහි කරන්න. තරහෙන් තරහයි 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 කියලා තමන් තමන්ට කියන්න අවංකව. එහෙම නැත්නම් ඇඟ රත් වෙලා කියන්නේ කියන්නේ. ඔය සමහර වෙලාවට භාවනා කරන විට ඔක අනිවාර්යෙන් එනවා. මොකද අපේ එක්ක රාගය තියෙනවා එහෙම නැත්නම් ද්වේෂය තියෙනවා. ද්වේෂයට සතිමත් වුණාම සතිමත් වෙන්න 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 යට තියෙනවා තව ඇදී 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 එනවා. ඊට පස්සේ ඒකට දිගටම සතිමත් වෙන්න තමයි තියෙන්නේ. එතකොට එක ලෙවල් එකක් එනවා. අපිට මේක දිහා බලන් ඉන්න පුළුවන්. ඊට පස්සේ රාගය මතුවෙනවා. එතකොට අපි බලන් ඉන්න ඕන ඒකත් ඔහොම ඒකට සතිමත් වෙලා සතිමත් වෙලා සතිමත් වෙලා ආයෙ මේක මතුවෙන්න පටන් ගන්න. එතකොට අපිට මොන විකාරයක්ද එක කාලයකට ඒක නැහැ එක කාලයකට මේක එනවා කියලා. මොකද මේ රාග ද්වේෂ කියන එක මෝහය මත ඉඳගෙන සීසෝ එකක් වගේ වැඩ කරන්නේ. එතකොට අපිට ප්‍රිපෙයා වෙලා යන්න පුළුවන්. දැන් මට ද්වේෂය තියෙනවා මේක දිහා බලන් හිටපු ගමන් ටික වෙලාවකින් කොයිල හැරි ආයෙ රාගය මතුවේ. පුළුවන් නම් වරෙන්කො කියලා ලෑස්ති වෙලා ඉන්න. මෙහෙම ලෑස්ති වෙලා හිටියට පස්සේ අපි කැමරා එක ඔන් කරගෙන ඉන්න නිසා අරයට ඇවිල්ලා අපි හුක් කරන්න බෑ. ඉතින් ඔය සතිය ඔක දකින්නවා කියලා කියන්නේම භාවනා වැඩ කරනවා. නෑ. ඒක තමයි එතන තමයි හැදෙන්න ඕන. තරහ එනවා කියන එක අකුසලයක් නෙමෙයි. තරහෙන් බනිනවා කියන එක අකුසලයක් නෙමෙයි. මේ අපේ ඔළුවට දාලා තියෙනවා අකුසන් කියලා. බුදුහාමුදුරුවෝ ගෙඩිය පිටින් කියලා තියෙනවා සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති. විතරාගං වාචිත්තං විතරාගං චිත්තංති පජානාති. සද්දෝසං වාචිත්තං සද්දෝසං චිත්තංති පජානාති. විතදෝසං විතදෝසං චිත්තංති පජානාති කියලා. හැබැයි ඉතින් අකුසල් කියලා කියන්නේ ඕක වර්බලයිස් වෙන නිසා අපිට නවත්තන්න පුළුවන්ද? නවත්තන්න බෑ. මම කෙනෙක් නෑ කියලා කියන්නේ මේවා ධර්මතාවය. අපිට පුළුවන් මේ ධර්මතාවයන් වෙන එක දිහා බලන් ඉන්න. ඒක කෙරෙහි තියෙන ද්වේෂය අයින් කරගන්න. ඒක කෙරෙහි තියෙන ද්වේෂය අයින් වුණාට පස්සේ ඒකේ ස්ට්‍රෙන්ත් එක පයින්. ඒක නවත්තන්න ඕන ඇයි? ඇයි ඒක නවත්තන්න ඕන? ඒක මට වෙන නිසා. දැන් ඒකෙන් මගේ ඐඩෙන්ටිෆිකේෂන් ඐඩෙන්ටි කාඩ් එක තියෙන්නේ මට තරහ යනවා කියලා. ඒක දිහා බලන් ඉන්න මේක මගේ නෙමෙයි වෙනවානේ. මම බලන්නේ. ඒක නැති කරගන්න ඕනේ මගේ නිසා. අල්ලපු ගෙදර මිනිස්සයාගේ තරහ නැති කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. ඉතින් එදන මම හදාගෙන තියෙනවා මේකේ. බලන් ඉන්න මේකේ මම එළිය වෙලා යනවා.
මම දේවිලගෙට පස්සේ තරහ යනවා. ඒ වුණාට අරවා ට්‍රාන්ස්ක්‍රිප්ට් වෙන්නේ නැහැ. ඒක ට්‍රාන්ස්ක්‍රිෂන් එක නවත්තන්න ට්‍රාන්ස්ක්‍රිෂන් වෙනවා කියලා දැකලා ඉන්නේ. ඒක ලොකු සම්මාදිට්ඨියක්. එඳ බුදුහාමුදුරුව කියන්නේ මේ ආශ්‍රව ගෙවෙන්නේ ඥානතෝ පස්සතෝ ආසවං කයං වදා. එඳ මේ දැන දැන දැක තමයි ගෙවෙන්නේ. ඔය කොයි කාපට් එක යට ගහලා හංගන ප්‍රහාණයක් බුදුහාමුදුරුව කත් කරන්නේම නැහැ. මේ කෙලස් ගෙඩිය පිටින් දකිනවා. ඒ දකිනවා කියන්නේ කෙලස් ගෙවෙනවා කියන එක. උඟ දෙනෙක් පොවා ඉද්දි භාවනාව වැරදුනා කියලා හිතනවා. ඒ භාවනාව වැරදුනානේ භාවනාව හරි ගිහින් යාගේ කෙලස් ගෙවෙනවා ගෙවෙන කෙලෙසේ ආ දකිනවා. එහෙනම් මේක හරි උඩු යටිකුරු ගමනක් තියෙනවා. ඉතින් ඔකට කමඨාන් සුද්ධ කිරීමක් සාකච්ඡාවක් නොතියෙන්න නිකන් හිතන්න මොනවා වේවිද කියලා. විස්සංකොට පුරවලාතියි. ඔය තව පිස්සන් කොටුවක් තමයි ඒක. ඔව් මං උක්වාන්ටම ආරාධනා කරනවා දිගටම සතිය වඩන්න. ඒ වගේම ගෲප් එකකට ජොයින් වෙන්න. තනියම මේ ගමන යනවා කියන එක විශේෂයෙන් විපස්සනා පැත්තට යනවා කියන එක බුදුහාමුදුරුම කියලා දෙනවා කරන්න බෑ කියලා. බුදුහාමුදුරු බෑ කියලා දෙනවා අපි නිකන් ඇනගන්න ඕනේ නෑනේ. සමතේට නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් කූල් එකේ තැනකට ගිහින් ඔයාලා අපිට අතක් තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒක කෙලස් ගෙවීමක් නෙමෙයි. හොඳයි. තව කවුරු හරි කියන්න දෙනවද? අපි ඕවර් ටයිම් කරලා දෙනවා විනාඩි 20ක් විතර පුතාටත් ගෙවන්න වෙනවා. ඔව් ඒ කියන්නේ සාකච්ඡාව නැතුව විපස්සනාව කරගන්න අමාරුයි. එහෙනම් ඉතින් මොකද බුදුහාමුදුරුවනේ ගුරුවරයෙක් නැතුව බුදුනේ. ඊට පස්සේ බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට කිව්වේ ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවන්ට කියලා දෙනවා මේකේ 150ක් තියෙන කල්යාණ මිත්‍ර ඇතින්. බුදුහාමුදුරුව කියලා තියෙනවා කල්යාණ මිත්‍ර සූත්‍රයේ න හේවං ආනන්ද න හේවං ආනන්ද කියලා දෙපාරක්. ආනන්ද එහෙම කියන්න එපා, ආනන්ද එහෙම කියන්න එපා. 100ම තියෙන කල්යාණ මිත්‍ර ඇතින්. මොකද මේ ගමනේ යද්දී අපි නොදන්න තැනකට යන්නේ වෙන්නේ මොනවද කියලා හිතාගන්නවත් බෑ. දැන් මේ දුව කිව්වා වගේ අපි හිතන් ඉන්නේ භවනා කරුවට පස්සේ මං නිකන් සුන්දරව දිලිසෙයි කියලානේ. සුන්දරව දිලිසෙන්නේ නැහැ, පුපුරනවා. ඉතින් ගෙවල් වල ඉන්න මිනිස්සු කියන්නේ උඹලා මහ ලොකු භවනාකාරයෝ නේ, උඹලා භවනාව කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඒ වෙලාවේ තමනුත් හිතනවා මොකද මේ මට මේ වෙලා තියෙන්නේ. සාකච්ඡාවක් නැහැනේ මේ ඇයි මේක මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ජස්ටිෆිකේෂන් එක ආවට පස්සේ තේරෙනවා මේ හින්ද තමයි මේක වෙන්නේ කියලා. ඒ හින්ද සාකච්ඡාව නැතුව යන්නේ එක යන්න බෑ. සිම්පල් ඇස් දැට්. සමතේකට ගිහින් ඔය කොහේ හරි හරි ඉස්සෙල්ලා නිර්මලා කිව්වා වගේ ස්ථානයකට හරි නොදන්න තැනකට හරි ගිහින් බුදියාගෙන ඉන්න පුළුවන්. එතකොට අර ආසිත තාපසයා වගේ බුදු වුණා දැකලා අඬන්න වෙනවා. මොකද බුදු ආමඳුර බුදු වෙනවා. බුදු වෙනවා කියලා දන්නවා. ඒත් බණ අහලා රහත් වෙන්න විදිහක් නැහැ. මොකද අතන ඒ තරමට ඇලිලා. ඒ හින්දා සමතේට ගියොත් ප්‍රශ්නයක් නැහැ. සමතේට ගියොත් ප්‍රශ්නයක් නැහැ නෙමෙයි. සමතේට ගියොත් කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තිබ්බොත් සමතේට යන්නේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් නැතුව ගියොත් සමතේ ගිහින් නවතින්න පුළුවන්. විපස්සනාවට අනිවාර්යෙන් සාකච්ඡාව අවශ්‍යයි. නෑ එහෙම කියන්නේ නැහැ. එහෙම ෆෝමියුලාකම් මන් දෙන්නේ නැහැ. ප්‍රශ්නේ තිබුණේ විපස්සනාවට කල්යාණ මිත්‍රයෙක් අවශ්‍යද නැද්ද කියන එක. සාකච්ඡාව අවශ්‍ය නැද්ද කියලා මම කියන අනිවාර්යෙන් සාකච්ඡාව අවශ්‍යයි. සමතේට ගියත් විපස්සනාවට ඇදලා දාන්න පුළුවන් සාකච්ඡාව තියෙනවා නම්. සමතේට ගිහින් විපස්සනාවට යන්න පුළුවන්. හැබැයි සමතේට යෑම අවශ්‍ය නැහැ විපස්සනාවට යද්දී. සතර සතිපට්ඨානේ හදලා තියෙන්නේ කෙලින්ම රොකට් එක නිවම්පුරේ රුවන්දොර ගාවට තමයි. ඉතින් ඒක හතර සතිපට්ඨානේ හරහා කරනවා නම් ගරන්ටි කරලා බුදුහාමුදුරුවෝ ටයිම් ෆ්‍රේම් එකක් දීලා තියෙන්නේ. අපිට වෙන්න මුකුත් අහන්න ඕනේ නැහැ. වෙන්න මුකුත් බණ අවශ්‍ය නැහැ. සතින් පරිමුඛං උජුං කායම් පණ දා සතින් පරිමුඛං තියෙනවා නම් සයින් සීල් ඩිලිවර්ඩ්. හොඳයි. තව ප්‍රශ්න තියෙනවද කියලා මම අහන්නේ. මේ නිවේදනයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ වැඩි. ඔව් හොඳයි.
දේශනා තියෙනවාද කියලා මේ YouTube එකේ දේශනා තියෙනවා. එකමදී ස්වාමීන්වහන්සේගේ ෆොටෝ එක නැහැ. ඉතිපස්ස විතරයි තියෙන්නේ. මේ ඉතිපස්සත් නැහැ මොකක්ද කියන්නේ? ඔව් සමාජය ඉතිපස්සත් නැහැ. samahita.org කියලා ටයිප් කරොත් ඔන්න බලාගන්න පුළුවන්. මේ ගොඩක් අය මගෙන් ඇහුවා ස්වාමීන්වහන්සේගේ නම ටයිප් කරලා බලනවා තියෙනවාද කියලා. බිග් බෑන් කියලා ගන්නවා. ධම්මරක් කියනවා. ඒ මොකුත් නැහැ. samahita.org කියලා බලුවොත් ඔන්න ස්වාමීන්වහන්සේගේ දේශනා තියෙනවා. මම හිතන්නේ බොහොම ලස්සනට අයන්නේ නම් ඔක්කොම ටික ස්වාමීන්වහන්සේ දේශනා කරන්න තියෙනවා. ඕස්ට්‍රේලියාවේ මෙදිනින් තුළ ශ්‍රී ලංකාවේ දැන් ගුරු තුනක් තියෙනවා. ඒ තුනේම තියෙන ඔය තුන මේ සමු කැමති එකට මම හිතන්නේ ඕස්ට්‍රේලියාවේ වැඩි වැඩිමනස. ලංකාවේ වැඩි මේ භාවනාව ගැන අයන්නක්වත් දන්නේ නැති අයට මේ ඔය ධර්ම කිව්වේ සතිය කියන්නේ මොකද්ද? මම කියන්නේ මොකද්ද ඔක්කොම කතා ආතාවෙකුනේ ඔක්කොම ඉන්ඩිවිජුවල් මේ දිනවා මේ YouTube එකේ ඊළ බලන්න පුළුවන් වචනයක්වත් මේ දැන් කිව්වට වැඩි වැඩි හිතක් අඩුරන්න සතර සතිපට්ඨානේට ටොක් ස්විච් 85ක් තියෙනවා. ඒ 85 ඇහුවොත් හොඳ සතර සතිපට්ඨානේ ගැන සතිය ගැන ප්‍රැක්ටිස් කරන ගමන් අහන්න නැත්නම් අහලා තේරුමක් නැහැ. වැදගත් වෙනවා. ඊළඟ එක තමයි samahita.org කියලා කියන්නේ වෙබ්සයිට් එක. ඒකට ගිහාම YouTube වලට ඇක්සස් තියෙනවා. එහෙම නැත්නම් YouTube එක සර්ච් කරනවා නම් සමහිත වචන දෙකක් කියලා සර්ච් කරන්න. සමහිත ශ්‍රී ලංකා කියලා සර්ච් කරන්න. නිකන් සමහිත කියලා ගන්න එපා. ඉන්දියාවේ ගෑනු ටිකක් එන්නේ. ඒ හින්දා සමහිත ශ්‍රී ලංකා කියලා සර්ච් කරන්න. එතකොට එනවා වෙබ්සයිට් එක. ඒ වෙබ්සයිට් එක මේ මේකේ ගන්න පුළුවන් වේද පුතා අපිට? නෑ නෑ පා පා no problem. ඒකේ මේ තියෙන්නේ නෙළුම් මලක් පහනක් වගේ තියෙන ලෝගෝ එකක් තියෙනවා. ඒක ඒක තමයි වෙබ්සයිට් එක YouTube එක. ඒක ඉස්සෙල්ලාම අපි page එක දාලා තියෙනවා මූලික උපදෙස් කියලා. මූලික උපදෙස් ගොඩාක් තියෙනවා ඒකේ. ඊට පස්සේ සූත්‍රයි අනිත් discussion තුයි ඒකේ තියෙනවා. Right. ලීඩර් ලග. හරි. වෙන ස්වාමීන් වහන්සේලා කවුරුත් නැද්ද? Right. Okay. හොඳයි. එහෙමනම් දවස් දෙකේ වැඩසටහනට සම්බන්ධ වුණාට සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා වේවා. ඊට වැඩිය පුණ්‍ය අනුමෝදනා සිද්ධ වෙනවා මේක දිගටම කරගෙන ගිහින් සම්බන්ධ වෙලා මාර්ගයේ ඉදිරියට යන්නේ. ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම බුදුහාමුදුරන්ට කරන්න පුළුවන් පූජාවත් මට කරන්න පුළුවන් පූජාවත් අපේ ලොකුහාමුදුරන්ට කරන්න පුළුවන් පූජාවත් මේ පන්සලේ වැඩ ඉන්න ස්වාමින් වහන්සේලා කරන කැපකිරීමට උන්වහන්සේලාට කරන්න පූජා කරන්න පුළුවන් පූජාවත් තමයි අපි මේක දිගටම කරගෙන යන්නේ. ඉතින් එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරලා මං බාර දෙනවා සංවිධායක මණ්ඩලයට අවසන් කටයුතු කරන්න කියලා. පුළුවන් පුළුවන් අය විශාල පන්සල් දකින්න ඒකත් බැරි අය තවස්ථාවක් තියෙනවා තොරතුරු පන්සලේ නරෙන්දක් දකින්න ඒකට දෙදින භාවනා ගත කරනවා. අවසාන වශයෙන් මම මේ පන්සලේ විහාරාධිපති සංඝාසේ ස්වාමීන් වහන්සේ ඒ අනිකුත් ස්වාමීන් වහන්සේලාට අවසාන වශයෙන් ධම්මන ස්ථාන දුරන්ටත් මේ කරපු දේ ලොකු පිනක් අත් වේවා කියලා කියන්නේ ආරාධනය
සුදාන් කාලයක් මේ ධර්ම කටයුතු කරගෙන යන්නේ ස්වාමීන් වහන්සේට කායික මානසික සතුටක් ලැබෙනවා සෝපත් වේවා කියලා අපතේ බෝධිති නිවන් දැකීමට මේ කර සීල් කුසක් හේතු වේවා කියලා ප්‍රාර්ථනා සේවන් සර්ණයි. අපි මේ මොනවාද ගාථා කිව්වට පස්සේ ඒක කරමු. හරි. හොඳයි එහෙනම් අපි චාරිත්‍රානුකූල පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. මේ වගේ වැඩසටහනක් කරගෙන යන්න සිසිල් මහත්තයා ඇතුළුවේ පිරිස විශාල කැපකිරීමක් කෙරුවා. ඒ වගේම අපිට දන්න අපි නොදන්න අපි නොදකින මනුෂ්‍ය අමනුෂ්‍ය විශාල පිරිසක් මේකට උදව් උපකාර කෙරුවා. විශේෂ වශයෙන් අපි සඳහන් කරන්න ඕන මේ ස්ථානයේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලා අය කරන කැපකිරීම. ඒ සියලුම දෙනාටත් මේ කුසල් අනුමෝදන් වේවා කියන ශීර්ෂයෙන් අපි අපේ නමින් මේ සංසාරේ පුරාවට මිය ගිය යම් ඥාතියෙක් ඉන්නවා නම් ඒ සියලුම ඥාතීන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා කියන ශීර්ෂයත් පෙරදරි කරගෙන එත්තාවචාදී ගාථා සජ්ජායනා කරලා පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරමු. එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාසට්ටාච බුම්මට්ටා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතය ඉදං වූ ඥාතීනං හෝතු ප්‍රාර්ථනා ගාථාව ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාලස සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාලස සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන සාදු 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 උතාටත් ගොඩක් පුණ්‍ය අනුමෝදනා සිද්ධ වෙනවා උදව් පෙරවට.